අයිබෝන් දුවේ පුතේ ඉස්සලාම කියන්න බලන්න මාව ඇහෙනවද කියලා. ඔව් සර් ඇහෙනවනේ. හරි ඒකම මට කියන්න. දැන් අපි සෑහෙන කාලයකට පස්සේ මුණ ගැහෙන්නේ නේ. මම කියන්නේ මාස දෙකකට විතර පස්සේ වගේ මුණ ගැහෙන්නේ. ඒ නිසා මාගාව නැහැ, මට මතකයක් නැහැ අවසානට අපි කරපු මාතෘකාව මොකද්ද කියලා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් මට කියන්න අපි අවසානට පස්සේ කතා කරේ කියලා. අපි මොනවද අවසානට කතා කරලා තියෙන්නේ? කල්පනා පිළිමන විශිෂ්ටත්ව පිවිසුම. විශිෂ්ටත්ව පිවිසුම ඉවර කරලා තියෙනවද? ඔව් සර්, මේ කරුණු 7ක් ලියලා තියෙනවා හේතු. හරි. අනිත් පැත්තේ එහෙමද? තව කවුරුහරි කියන්නේ ඒක ස්ථිර කරන්න. හරි. ඒ කියන්නේ අපි කළමනාකරන ඉතිහාසයේ ඉවර කරලා තියෙන විශිෂ්ටත්ව පිවිසුමින් ඉවරයි. නේද? අපි අවස්ථානුකූල පිවිසුම කතා කරන්නේ නැති, ඊට කලින් ඊට පස්සේ විශිෂ්ටත්ව පිවිසුම කතා කරන්නේ නැති අපි එතනින් ඉවර කරලා තියෙනවා. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන සමාජ වගකීම්. මට කියන්න අපි ඉතිහාසයේ කතා කරේ සමාජ වගකීම් කතා කරලාද කියලා. චුට්ටක් පෙරලා බලන්න සමාජ වගකීම් ඉවර කරලාද අපි ඉතිහාසයට ගියේ, නැත්නම් ඉතිහාසය කරලා සමාජ වගකීම් වලටම යනවා කොහොමද? කොහොමත් එකයි. සමාජ වගකීම් කරා සර්. සමාජ වගකීම් කරලා ඉවරයි නේ. දේශන තුනක් කරන්න ඕනේ සමාජ වගකීම් වලට. ආචාර ධර්ම වලට එකයි, සමාජ වගකීම් වලට එකයි, සමාජ වගකීම් සඳහා ප්‍රතිචාර දක්වීම අන්තිමට කතා කරලා ඇති. නේ? පූර්ව ක්‍රියා, ආරක්ෂාකාරී ප්‍රතික්‍රියා, ඉදසැලසීම. ඔය කියන හතර කතා කරලා තියෙනවද? රූපසටහනක් එමේ ඇඳලා ආචාර ධර්ම සහ සමාජ වගකීම් කවුරුරි කියන්නේ පුතේ බල්ලා? වාසනා සමාජ වගකීම් දෙවෙනි පාඩම කියලා ලියලා තියෙනවා සර්. ව්‍යාපාර ආචාර ධර්ම තීරණය කිරීම. ඒක කරලා තියෙනවද? අහන්නේ පුතේ කරලා තියෙනවද? ඔව් කරලා තියෙනවා. දේශන තුනක් කතා කරලා තියෙනවනේ. හරි හරි. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන තීරණ ගැනීම කියන පාඩම. එතකොට ඒ කියන්නේ එතකොට මේ වෙනකොට අපි පාඩම් තුනක් ඉවර කරලා තිනවා. මූලික කළමනාකරණය ෆවුන්ඩමෙන්ටල් ඔෆ් මැනේජ්මන්ට්, සෝෂල් රෙස්පොන්සිබිලිටි සමාජ වගකීම් සහ හිස්ටරි කළමනාකරණ ඉතිහාසය. රයිට්. අපි එහෙනම් අද තීරණ ගැනීම පාඩම කතා කරමු. මට විනාඩියක් දෙන්න නෝට් එක ෂෙයා කරන්න. decision making. බලන්න නෝට් එක ෂෙයා වෙලා තියෙනවද කියලා. රයිට්. දැන් අපි අද හතරවෙනි පාඩම කතා කරමු, තීරණ ගැනීම. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කළමනාකරුවාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ තීරණ ගැනීම. අපිට තියෙනවා කළමනාකරුවාගේ කාර්ය කොටස් දෙකකට කඩන්න. කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කරන්න. ඒ තමයි හෙන්රි මින්ස්බර්ග් වර්ගීකරණය සහ හෙන්රි ෆයෝල් වර්ගීකරණය. හෙන්රි ෆයෝල් වර්ගීකරණය අපි කතා කරන්න. ඒකට හේතුව හෙන්රි ෆයෝල්ගේ වර්ගීකරණයේදී ඉටු කරන කාර්යයන් කළමනාකරන ශිල්ප ක්‍රමයන් හැටියට අපි හදාරනවා. ඒ කියන්නේ සැලසුම්කරණය, සංවිධානකරණය, අධ්‍යක්ෂණය සහ පාලනය කියන කොටස් ටික. ඒතර ඒවා අපි කතා කරනවා. දැන් සැලසුම්කරණය, සංවිධානකරණය ඔබට උගන්වන්න තියෙනවා. මෙහෙයවීම, අධ්‍යක්ෂණය යටතේ තියෙනවා මෙහෙයවීම. මෙහෙයවීම යටතේ අපි කොටස් තුනක් කතා කරනවා. ඒ තමයි නායකත්වය, sannivedanaya සහ අභිප්‍රේරණය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පාලන කළමනාකරණය. ওই කියන කාරණා හතර තමයි ෆයෝල් කිව්වේ කළමනාකරුවෙකු කරන්න ඕනේ කියලා. උතර වඩා වැදගත්ම කොටස වෙන්නේ මින්ස්බර්ග්ගේ වර්ගීකරණය. මින්ස්බර්ග් වර්ගීකරණය කරේ පුතේ කළමනාකරුවා කාර්ය තුනක් කරන්න ඕනේ කියලා. ඒ තමයි පුද්ගලාන්තර කාර්ය, තොරතුරු කාර්ය සහ තීරණ ගැනීම. මෙතනදී මින්ස්බර්ග් කිව්වා කළමනාකරුවෙකු විසින් වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ තීරණ ගැනීම කාර්යය. එහෙනම් කළමනාකරුවාගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ තීරණ ගැනීම. සඵලදායි නොවන නැත්නම් නිර්වද්‍ය නොවන තීරණයක් හේතුවෙන් ව්‍යාපාරය බුණුවත් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. ඒ නිසා කළමනාකරුවා විසින් ගන්න තීරණ ව්‍යාපාරයේ ප්‍රගමණයට, සංවර්ධනයට, බෙරඳපොළ තුල පැවැත්මට හේතු වෙනවායි කියලා කියනවා. දැන් මේක ආවට ගියාට කරන්න බෑ. ව්‍යාපාරිකයා කළමනාකරුවෙකු පත් කරන්නේ ව්‍යාපාරය වෙනුවෙන් වගකීමක් අදාළ කළමනාකරුවාට ගන්න පුළුවන් නම් පමණයි. ඒ කියන්නේ අපි කියන්නේ කළමනාකරුවන් ඔහේ පත් කරගන්න එපා කියලා. කළමනාකරුවන් පත් කරගත යුත්තේ අදාළ කාර්ය සාධනයේ උපරිමයටම සිද්ධ කරන්න පුළුවන්කම ඔය කියන කළමනාකරුවාට තිබෙනවා නම් පමණයි. ඒකනේ පුතේ මෙවැනි වෘත්තිමය පාඨමාලා බිහි වෙලා තියෙන්නේ. මෙවැනි වෘත්තිමය පාඨමාලා ඇයි ඒ? සාමාන්‍ය දක්ෂ කළමනාකරුවෙකු බිහි කරන්න නම් මෙම කළමනාකරුවා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අවබෝධයෙන්, මානව සම්පත කියන්නේ අද්විතීයම සාධකයේ මානව සම්පත කෙලවගත්තු. මේ වචනේ කැතයි නේ බං පාවිච්චි කරන්නේ. කැතයි නේ බං කෙලව ගත්තොත් කියන්නේ. ඒනට ඉතින් අපිට තේරෙන්නේ එහෙමනේ. දැන් අපි එහෙනම් කොහොමද කියන්න ඕනේ? මානව සම්පත විසින් නිසිලස යොදා ගැනීමක් සිදු නොවුණු කල ඊට වඩා හරි ලේසි නේ බං කෙලව ගත්තාම. සරල වචන පාවිච්චි කරාම ප්‍රාරම්භය, උත්කෘෂ්ඨතාවයේ විශිෂ්ටත්වය මම්පෙත්කරණය සඳහා වූ යොමුව ඔබ විසින් සාකල්යවාදී ලෙස චුම්බනයෙන් යුතුව හදෑරීම බුදු අම්මෝ වකුගඩුත් ඇමරෙනවා නේ බං. ඒ රිසල්ට් එකල දන්නවද? රිසල්ට් ඇවිල්ලා නේ බලා දන්නවද? ඉතින් මාර වැඩි කියන්නේ බං මම Facebook එකේත් මේක දැක්කා. කොච්චර වුණත් රිසල්ට් එනවා කිව්වම පොඩි නිකන් බය ගතියක් දැනෙනවා. දැන් මම ඒ ලෙවල් 1995 බං මම ඒ ලෙවල් කරේ බලා ඉපදිලත් නැතුව. අදටත් බයයි බා රිසල්ට් එනවා කිව්වා. ඒ කියන්නේ අර ඇඟේනේ තිබුණේ පුතේ. ඒ දවස්වල ඉඳන්ම මේවා පාස් වෙන්න ඕනේ, මේවා කරන්න ඕනේ කියන එක ඇඟේ තිබු. දැන් උණ්ඩුක පුජ්ජි එක වෙනම දෙයක්. ඒවල බයයි. දැන් අපි රිසල්ට් හදන අයනේ. අපි තමයි සාමාන්‍ය පුතේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි ඔය රිසල්ට් ෆයිනලයිස් කරන්නේ. කළා තමයි ප්‍රමිති වත්‍රය ඇදලා ප්‍රමිතිවත්වේ තමයි ඔයගොල්ලන්ගේ පාස් වීම ෆේල් වීම තීරණ එක. ගොඩක් අය කියනවා මේ පාර S එක දීලා තියෙන්නේ 35න් 40න් ගුරු කතාවුත් ඒවේ. ගුරුවරුත් කියනවා මං ආගෙන ඉඳලා තියෙනවා. උසස් පෙළ ගුරුවරු, ටියුෂන් ගුරු. එහෙම බෑක තීරණය කරන්නේ රිසල්ට් ආවට පස්සේ. අපි රිසල්ට් සම්පූර්ණයෙන්ම ආවට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සෙක්ෂන් එකට ඒගොල්ලෝ ප්‍රමිතිවත්වේ අඳිනවා. ප්‍රමිතිවත්වේ කියන එක දන්නවද? ප්‍රමිතිවත්වේ මං අඳලා පෙන්නන්න. නේදා ප්‍රමිතිවත්වේ කියන්නේ. නොදා ප්‍රමිති වක්‍රය කියන්නේ මෙන්න මේ සීමාව තියෙනවානේ. මම මේ මවුස් එකෙන් අඳින්නේ මෙන්න මේ සීමාවට එන ලකුණු ගාන තමයි අපි තුන් 43ක් ආවයි කියලා. ඕක තමයි පුතේ මොකද්ද? ඕක තමයි S1. ඊට පස්සේ අපි මේ පැත්තට මාක් කරගෙන යනවා 44 45 45 ඕම ගිහිල්ලා මෙන්න මේ හරියට වගේ එනකොට ඔන්න 75 එනවා. හරිද? උඩ සාමාන්‍යයෙන් මෙන්න මෙච්චර සීමාවක් තමයි A සාමාර්ථය ඉන්නේ. හරිද? මෙච්චර සීමාවක් තමයි B. මෙච්චර සීමාවක් තමයි C. මෙච්චර සීමාවක් තමයි S. මීට මෙහා පැත්තට යන වැඩි ප්‍රමාණයක් ෆේල්. දැන් F නෙමේ තියෙන, දැන් තියෙන W. දැන් තියෙන W. weak කියලා දාස. එතකොට සාමාන්‍යයෙන් පුතේ අනිවාර්යයෙන්ම විභාග ප්‍රතිඵලයේදී 50-50 වගේ යනවා. 50ක් විභාගේ පාස් වෙනවා, 50ක් විභාගේ ෆේල් වෙනවා. හැබැයි මොකද කරන්නේ? මෙන්න මේ වගේ සීමාවක් අපි මාක් කරගන්නවා. හරිද? මෙතනින් එහා ඉන්න කට්ටිය තමයි විශ්වවිද්‍යාලයට ගන්න. අපි ඕක ගද්දි කරන්නේ මෙන්න මේ අනුපාතික ප්‍රමාණය ගන්නවා. කොච්චර ළමයි ප්‍රමාණයක් S අරන් තිනවද? කොච්චර ළමයි ප්‍රමාණයක් දැන් මෙතන S බෑනේ. S අයින් වෙනවා. C අරන් තිනවද? B අරන් තිනවද? A අරන් තිනවද කියලා. එතකොට ඕක බෙදලා ගත්තාම අපිට එනවා 0.0.0.1 ඉඳලා 3.0.0.0 හරිද 4යි දක්වා වූ පරාසයක් එනවා. මෙන්න මේ පරාසයේ ඔය A level කරපු ළමයා ඉන්නවා. අපි ඒකට කියන්නේ Z අගය කියලා. Z score කියලා. එතකොට මෙන්න මේක තමයි අපි දැන් ගන්න පුතේ කැම්පස් එකට ගන්න. ඉස්සර නම් කඩිම් ලකුණුනේ දුන්නේ. ඉස්සර දුන්නේ 255ට යා මෙඩිකල් 240ට යා ෆිසිකල් ඔහොමනේ දුන්නේ. දැන් එහෙම දෙන්නේ නැහැ. දැන් දෙන්නේ මෙන්න මේ සෙට් ස්කෝ එකකින්. ඒ නිසා සෙට් ස්කෝ එක ගැන කියන්නේ නැතුව අපිට බෑ ඒ තුනක් කිව්වත් කැම්පස් එක. දැන් මගේ මේ කිට්ටුව පාත ළමෙක් දැන් මම ගෙදර එද්දී ඒ එයාගේ තාත්තා මට කියනවා එයාගේ දුව ඒ තුනයිලු දැන් හාමුදුරුවෝ හම්බෙන්න ගිහලා පන්සලට සතුටට කියන්නේ. මම මොකෝත් කිව්වේ නෑ මම රෑන්ක් එක කීයද කියලා. හරිද? රෑන්ක් එක තියෙන්නේ පුතේ මාව ඇහෙනවද ඔයගලන්ට? ඔව් සර්. මම මේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණා පුතේ එකපාරට. මම ෆයිබර් ලයින් එකේ ඉන්නේ එහෙම වෙන්න බෑ. එකපාරක් මරාගත්තා ওই වගේ වෙලා SLT එකත් එක්ක. හරි ඉතින් මට තාත්තා එන සන්තෝෂයෙන් කියනවා ඒ තුනක් තියෙනවා කියලා. මම හැව රෑන්ක් එක කීයද කියලා. රෑන්ක් එක 1.98යි පුතේ. 1.98යි. ආට් කරලා තියෙන්නේ. මම මුකුත් කියන්නේ කියනවා මොකද මට හිතෙන්නේ කැම්පස් අහුවේද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ආට් වලින් 1.7 1.8 කියන්නේ බොහෝට කැම්පස් අහුවෙන්නේ නැහැ දෙක පයින්න ඕනේ පුතේ. ඉතින් තාත්තට හරි සතුටුයි ඒක. නෑ මේ ආට් වලින් සර් සෙට් වෙනව නේද ඒ ගානට? සෙට් වෙන්නේ නැහැ. ඒ ගානට අනිවාර්යයෙන්ම සෙට් වෙනවා කොමර්ස්. ඒතකොට 1.5 වගේ සෙට් වෙනවා පුතේ බයෝ. 1.2 වගේ සෙට් වෙනවා මොනවද මැත්ස් 1.1 වගේ ඉඳන්ම යනවා ටෙක්නොලොජි. අපි ඒ සබ්ජෙක්ට් එකේ ඉන්නවනේ පුතේ ඒ නිසා අපිට හොඳ අවුලක් 1.7 සර් අහු වෙනවා 1.7 ඔයා ඉන්න දවස්වල 1.7 අහු වෙනවා ඔයා ඉන්න දවස්වල අහු වෙන්නේ නැහැ. මම කොහොමද රත්තරනේ ඔයා මොන කාලේ දේලවල් කරේ? ආට් සර්. මොන කාලෙද කරේ? 2015. ආ 2015 1.7 අහු වෙනවා. දැන් අහුවෙන්නේ නැහැ. ඔයාගේ අවුරුද්දෙන් තීරණය කරන්න එපා 1.7 අහුවෙනවයි කියලා. කොහොමද පුතේ අවුරුද්දෙන් අවුරුද්දට රිසෙට්ස් කෝ එක වෙනස් වෙනවනේ. කැම්පස් වලට ගන්න ගාන වෙනස් වෙනවා. එතකොට ඕකෙන් මේ කට්ටියක් යනවා සමහරක් වල පිටරට විශ්වවිද්‍යාල වලට. ඒතර වෙනස් වෙනවා. ওই බෝට්ටු වෙන්නේ S3ට බෝට්ටු අවුලා තියෙන මැට්ස් වලින් ලකුණු රෑන්ක් එක තිබෙ පුතේ 0.7යි ගානක්. නමුත් බෝට්ටු ආවා. බෝට්ටු වෙනවා කියන එක දන්නවද? නෑ මෙහෙමයි. මම 100%ක් කියන්නේ නෑ. 1.7 අහුවෙන්නේ නැහැයි කියලා. හරිද? හැබැයි පහුගිය අවුරුදු වල 2018 19 20 වගේ කාල බැලුවම වැඩි හරියක් පුතේ ආර්ට්ස් වලින් 1.9ට වඩා වැඩි. කියන්නේ අපි 2 කියලා ගමුකෝ. 2 වගේ තමයි කැම්පස් අහුවේ. හරිද? මොකද ළමයින් රිසර්ච් දානවා වැඩි. 2015 ළමයි වගේ නෙමෙයි 2020 ඈ. ළමයි රිසර්ච් දානවා වැඩි. දැන් මොකද වෙන්නේ? ඔක් කියන්නේ 1.5 4. කැදසම් පායතර මොනවයින්ද? ආට් ගාල්ල. ආට් ගාල්ලද? ඔව්. කියන්න බෑ ඉතින්. මට නම් බොහෝ විට තියෙන්නේ හම්බෙන්නේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් කියන්න බෑ ඉතින්. අපි හිතමුකෝ ඔය සමහර ළමයි ඉන්නවනේ පුතේ මිහින්තලේ හවුනොත් යන්නේ නැහැ. අම්පාර හවුනොත් යන්නේ නැහැ. යාපනයේ හවුනොත් යන්නේ නැහැ. ඒ වගේ ළමයි හැලි හැලි අනකොට විශේෂයෙන්ම ගැරු ළමයි ආ පස්සේ ඉන්න හැටි හම්බෙන්නේ. පස්සේ ඉන්න හැටි දැන් ඊට පස්සේ හෙට අනිද්දාට ඔන්න කියයි ඇප්ලිකේෂන්ස් දාන්න කියලා. හරිද? එතකොට ඒ ඇප්ලිකේෂන් වලින් බලනවා පුතේ ඔක්කොම සිලෙක්ට් කරලා කොච්චර ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්ද කියලා. අතහැරිච්ච අයට ඊට පහලින් ඉන්න අය තෝරගන්න. එමයයි වෙන්නේ. හැබැයි දැන්ට මෙහෙමයි ඩිමෝටිවේටඩ් වෙන්න එපා 1.5 සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. සමහරක් වෙලාවට සිලෙක්ට් වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවටත් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් පුතේ ආට් වලින් යන්න නම් 1.9 වගේ පයින් ඕනේ 2015 ඉඳලාම. ඔය දැන් අර දරුවා සෙව්වන්දි කිව්වා 2015 1.7 වුණයි කියලා එහෙම වෙන්න පුළුවන්. එයා තමයි බෝට්ටුවද දන්නේ ආවේ. හරිද? එහෙම වෙන. හැබැයි කොළඹ යුනිවර්සිටි එකට ගන්නේ සර් 1.7න් තමයි මේ 2015 ගත්තෙත් එහෙමයි 16 ගත්තෙත් එහෙමයි. කොහොමද දන්නේ සර්? දැන් නම් කොහොමද දන්නේ ඉතින්? එහෙම කියන්න එපා පුතේ. ඒ කියන්නේ 1.7න් තමයි කොළඹ යුනිවර්සිටි ගන්නේ. ඒක වෙනස් වෙන අවුරුද්දෙන් වෙනස් වෙනවා. ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. 1.7 1.8 1.9 වගේ වෙන්න පුළුවන්. 1.6 1.5 වගේ වෙන්න පුළුවන්. මහා පරිමාණයෙන් වෙනස් වෙන්න අපිට එච්චර දුර යන්න ඕනේ නැහැ. කොහොම හරි පුතේ ඔන්න ඔය විදිහට ප්‍රමිති වක්‍රයක් ඇඹලා තමයි අපි රිසල්ට් එළියට දාන්නේ. එතකොට ඔය S එකේ සීමාව බොහෝ විට එහා මෙහා වෙනවා. හැබැයි C එක ඊට පස්සේ A එක B එක වගේ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා බොහෝ විට ඒ සීමාවෙම තියෙනවා. 75ම 65ම එහෙම තියෙනවා. හැබැයි S එක හරියට එහා මෙහා වෙනවා. හරිද? ඉතින් අපි දන්නේ නැහැ මේ පාර S එක දුන්නේ 45න් කියලා. සමහරට 45න් වෙන්නත් පුළුවන්. 45න් වෙන්නත් පුළුවන්. හරි ඒ නිසා Z-score එක ඒගොල්ලෝම කියනකම්. ඉතින් නම් ඇයි දැන් සෙව්වන්දි කිව්වා වගේ 1.7 අහු වෙනවා නම් පොළවට. ඇයි පුතේ Z-score එක දාන්නේ කැම්පස් අහු වෙන එක හැම අවුරුද්දකම. ඒ වරෝනේ කට් ඔෆ් Z-score එකක් හැම පාර මේ ලෙවල් වලට. ඒ වරෝද ඔයගොල්ලෝ දන්නවද ඒක? නෑ නෑ සර් මේ ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒක ඉතින් ඒමලයි Z-score එකේ කට් ඔෆ් එක එවන්න ඕනේ නෑනේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සෙව්වන්දි කියනවා වගේ 1.7 සුවර් කොළඹ. එහෙම වෙන්නේ නැහැ පුතේ. හරි. ඉතින් කොහොම හරි සතුටුයි මේ පාරේ A level කරපු අය තමයි පුතේ පුදුම කරදරයකින් කට්ට කට්ටක් කාලා සබ්බ සුද්ධ සිංහලෙන් කියනවා නම් පට්ට කට්ටක් කාලා A level කරපු අය. ඉතින් ඒ අයට මට හිතෙනවා කලින් අවුරුද්දට වඩා වැඩි හැකියාවක් ලැබෙවි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ නිසා ඔය මේ විශේෂම සයන්ස් කරපු අයගේ රිසල්ට් බහලා තියෙන්නේ. සයන්ස් කරපු අය ගොඩාක් රිසල්ට්ස් අඩු වෙයි. CS ම තමයි තියෙන්නේ. ඒතොර ඒ අයට වෙන වැඩිපුර chance එකක් ඒවි. හැබැයි කොමර්ස් ආට් නම් රිසල්ට්ස් තියෙනවා මේ පාරක් දාලා. හරිද? අපිට මේ අපු ආරංචි හැටියට ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම හරි අපි රිසල්ට්ස් හැදුවා තාම බයයි. රිසල්ට් එනවා කිව්වා. පොඩි චකිතයක් දැනෙනවා. කවුරු හරි මේ පාර ලියපුවා එහෙම ඉන්නවද මේ පන්තියේ? ඔව් සර්. වසනා ලිව්වද? ඔව් සර්. වාසනාද කිව්වේ 1.5 කියලා ගාල්ලේ? නෑ සර්. මට ඔයාගේ සෙට්ස් කෝ එක කියන්න එපා ඒක ඕනේ නෑ. කමක් නෑ හරි පුතේ. මොකද ස්ට්‍රීම් එක? කොමර්ස් සර්. සබ්ජෙක්ට්ස් තුන මොනවද? IT business accounting. IT business accounting. ඉකොනයින් කරලා කියන්නේ නේ. කොන්න වලට IT ආරක් තියෙනවා. ඔව් සර්. මට IT වල රිසල්ට් එක විතරක් කියන්න. C ඔයා ඉකෝන් කරන සමහරට ඔක B කරගන්න තිබුණා සර් අනිත් දෙක B සර් දෙක B B දෙකයි C එකයි ඒ සර් ඔකේ 1.5 සිලෙක්ට් වෙන්න නැද්ද 1.5 ඔයාගේ මේ district එක 320 රෑන්ක් එක district එක කොයි දෙක තමයි ගාල්ල පසයිද ගලේ third පස්සයිද third එක third එක බලාගෙන ඉන්න සමහරට අවු වෙන්න ඉඩ තියෙනවා හැබැයි ටිකක් නැති පැත්තට බර තියෙනවා වැඩි සමහරක් වෙලාවට පුතේ ওই දුර කැම්පස් වලට ළමයි යන්නේ නැති නිසා chance එකක් එන්නත් පුළුවන් හරිද සාමාන්‍යයෙන් ටිකක් බෙල්ලගාවින් යන ටයිප් එකක් තමයි තියෙන්නේ. නිකන් කනේ වැලි ගෑවෙන වගේ ටයිප් එකක් තමයි තියෙන්නේ. 1.5 කියන්නේ. හරිද? පුතේ මේමයි A3 ගත්තත් A3 ලකුණු ඇවිල්ලා තියෙන්නේ 75 3ක් නම් මොකද වෙන්නේ කියලා හිතන්නකො. ඒක තමයි මේ අපේ ගෙවල් ගාවේ ගැල්ලමට වෙලා තියෙන්නේ. ඉතින් හාමුදුරුවන්ට කියන්න ගිහලා ලොකු ලොකු දෙල්ලන් දැම්මට මට විශ්වාසයක් තියෙනවා ළමයා කැම්පස් හවු වෙනවා. හවු වෙනවා නම් හොඳයි. හරිද? ටක් ගාලා අපේ ඔළුවේ එනවා ගණන් ඇදිලා රෑන්ක් එක කිව්ව ගමන් මෙච්චර තමයි තියෙන්නේ. ඒ ළමයාට ඇත්තේ පුතේ 76 78 ඔන්න ඔය වගේ ආසන ලකුණු ගානක් ඇවිල්ලා තියෙන. ඒක තමයි අර බෙදිලා එනකොට 1.9යි ගානක් තමයි මට කිව්වේ. මට හිතෙන්නේ බොහෝට අහු වෙන්නේ නැති වෙයි කියලා. හරි. අපි යන් අපේ පාඩමට ආයතනික තීරණ ගැනීම දැන් කිෂානි මට තීරණයක් ගන්න බෑ. අපේ පාඩමෙන්ටම අදාළ කරගන්නකො. ඒ තමයි අවස්ථාවට ගැලපෙන්න ඕන තීරණ ගැනීම. තීරණ ගැනීම අවස්ථාවට ගැලපෙන්න ඕනේ. දැන් ඔයා විශ්වවිද්‍යාලයට යන්න කොහොමද 2026 වගේ වෙනවද? දුක් වෙන්න බෑ. තේරුණාද 2026 වගේ වෙනවා මොකද තාම කොළඹ විශ්වවිද්‍යාලයට අපි දැන් මේ හෙටා නිතර ගන්නවා පුතේ 2020 ඉන්ටේක් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එක ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එකට අපි ඔන්න දැන් සැප්තැම්බර් 4 ගන්නවා ඇතුළට සැප්තැම්බර් 4 ඒතර ෆස්ට් සෙමස්ටර් එකම මාස 6ම මේගොල්ලෝ කැම්පස් ඇවිල්ලා නැහැ මාස 6ම මම දන්න විදිහට මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි එකට සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමස්ටර් එකත් ඔන්ලයින් යන්නේ සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමස්ටර් එකත් ඔන්ලයින්. මොකද සාමාන්‍යයෙන් මොරටුවේ ඉයර්ස් 4ක් යනවනේ 4th ඉයර්ස් යනවනේ නේද? ෆිසිකල්. එතකොට ඒගොල්ලෝගේ තාම ඉන්න අය එළියට දාගන්න බැරුව සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එකේ දේශන පටන් ගන්න තියෙන්නේ ඔන්ලයින්. තුර අවුරුදු 1මාරක් මේගොල්ලෝ කැම්පස් ගිහිල්ලා නැහැ. ඔව් පුතේ නේ මේගොල්ලෝ දන්නේ කතාවෙන් විතරයි. ජිම් එක කොහෙද? එතකොට ගැලැක්සිය කොහෙද? තෙල් බෑම්ම කොහෙද? මාවර මණ්ඩි කොයි? ඔක්කොම දන්නේ පුතේ. ලයිබ්‍රරි කොහෙද? ඔක්කොම දන්නේ කතා කරලා තියෙන විදියට. දැන් මේ මගේ ඉංග්‍රීසි පන්තියක ඉන්නවා කැලණිය කැම්පස් එකේ ළමයි දෙන්නේ. හරිද? එතකොට මම ඒගොල්ලන්ගෙන් ඇහුවා මන් දන්නේ නැහැ මේගොල්ලෝ ගිහිල්ලා නැහැ කියලා. මම ඇහුවා මේ තෙල් බැම්ම එහෙම හිටියද පහුගිය දවස්වල දේශපාලන අදහස බලාගෙන? මම අහනවා තෙල් බැම්ම කියන්නේ සර්? අපි සාමාන්‍යයෙන් තාප්පුර නගින්නේ නැහැ සර්. තාප තියෙන දනවක්වත් දන්නේ නැහැ සර්. මම ඔය ඇයි? නෑ අපි තාම කැම්පස් ගියේ නෑනේ. මම පුතේ සෙකන්ඩ් සෙමෙස්ටර් එක ස්ටාර්ට් කරලා තිනා ෆස්ට් ඉයර් එකේ තාම කැම්පස් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ කැලණිය කැම්පස් එකේ කැලණිය කැම්පස් කවුරු හරි ඉන්නවද? කැලණිය කැම්පස් ඉන්නේ නැහැ තෙල් බැම්ම දන්නේ නැත්නම් කියන්නේ පුතේ වැඩක් නැහැ. එල්බෑම්ේ තමයි අනිවාර්යයෙන්ම ඉස්ලාම කියලා වාඩි කරවන්නේ. කොක්කක් වෙච්ච ගමන්ම නේ කොක්ක වාඩි කරවන්නේ තෙල්බෑම්ේ වාඩි කරලා තමයි දේශපාලනට හරවන්නේ. හරි. දැන් ඉතින් තීරණ ගැනීම සඳහා අදාළ අවස්ථාව කොයිතරම් දුරට බලපානවද කියන එක mainly depend on the situation to get the decision or create the decision. දැන් මේ කළමනාකරුවා අදාළ අවස්ථාව අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකු නෙමෙයි නම් අපි කියන්නේ නිකන් කල්පනාවට ගමු. නිකන් නෝන්ජල් මොංගල් පජාත කුජීත ඩයල් එකක් අපි ගත්ත පුතේ දේශපාලන පත්වීමක් ඇටියෙ. හරිද? දැන් මොකද වෙන්නේ? එයාට අදාළ අවස්ථාව හඳුනා ගැනීමේ හැකියාව නැහැ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාගේ වපසරියට ගැළපෙන ආකාරයට එයා ඩිසිෂන් එක ගන්නවා. හැබැයි ඒක ව්‍යාපාරයට නොගැලපුණොත් මොකද වෙන්නේ? එයා ගත්ත තීරණය නිසා සමස්ත ව්‍යාපාරයම බංකොලොත් වෙනවා. නිසා මේක හරි භයානකයි පුතේ. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ කළමනාකරුවන් බදවා ගන්න එපා. නිසි තෝරා ගැනීමක් නැතුව. මොකද ඒ තෝරා ගැනීම? ඔබ කළමනාකරුවා යොදා ගන්න බලාපොරොත්තු වන විශේෂ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඉහළ කුසලතාවයක් ඔහුට තියෙනවා. උදාහරණයක් ඇටියට අපි අලෙවි කළමනාකරුවෙකු බදවා ගන්නවා නම් ප්‍රගීත් එයාට අලෙවිකරණය පිළිබඳ දැනුම තියෙනවා. අලෙවිකරණ සංකල්පයන් පිළිබඳවනේ. අලෙවිකරණ සංකල්පයන් පිළිබඳව වෙළඳපොළ හඳුනා ගැනීම පිළිබඳව පාරිභෝගිකය හඳුනා ගැනීම පරිසර විශ්ලේෂණය භාණ්ඩ විවිධාංගීකරණය ඔන්න වගේ කාරණා රාශියක් සම්බන්ධයෙන් අවබෝධය උට තියෙනවා. දැන් අපි නිකමට හිතමුකෝ අපි සිංහල සාහිත්‍ය කරපු කෙනෙක් නැත්නම් රෝම ඉතිහාසය කරපු කෙනෙක් බදවා ගන්නවා අලෙවි කළමනාකරු හැටියට. මොකද වෙන්නේ? දැන් පෞගි දවසක මම දැක්කපු තේ performing art කරපු ගෑල්ළමෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් හැටියට තෝරාගෙන තියෙනවා. දැන් මෙයා කරන්න ඕනේ මේ වනාන්තර වලට ගිහිල්ලා ඔය සත්තුන්ට සිදුවෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා හොයලා බලන්න. දැන් මෙයා කරලා තියෙන performing art dancing. දැන් මොකද කරන්න වෙන්නේ? කැලේ ඇතුළට ගිහිල්ලා. ඔන්න එනවා අලියෙක්. අබ්බගාත අලියෙක්. මෙයා මොකද කරන්න ඕනේ? මෙයා දන්නවා මොනවද කරන්න ඕනේ කියලා. ඇයි? මෙයා ගජ ගාවන්නම නටලා තියෙනවානේ. දැන් මෙයා අලියා ගාවට ගිහිල්ලා තෙයියා නෑ තෙයියා කියන්නේ ගජ ගාවන්න මේ නෙවෙයිනේ. දේවපුර ඇතකි. දාන්නර දේව මොකද තමයි ඒක කියන්න ගන්න ඕනේ. දැන් එනවා ණයා. ණයා එනවා පුතේ ණයාගේ පෙරේ පයන්න පැත්තක් ගිහිල්ලා. හරි. දැන් මොකද? දැන් නයි අඩි වන්න වටනවා පුතේ මෙයා. ණයාට හොඳ වෙනවා. දැන් එනවා පොළඟා. පොළඟා වන්න මඩට. ඊට පස්සේ එනවා වලහා. වලහා නම් ඒව නෑනේ. එහෙම වන්නන්නේ නෑනේ. වලහා වන්නම තියෙනවා. වලහා වන්නම තියෙනවා. ඔව් වලහා වන්නම. නැද්ද? ආයෙමද මොනවා සතු වවුලා කිඹුලා කිඹුලා තියෙනවා නේ කිඹුලා මන් තමයි මට අවබෝධය වන්නන් කියද 100 ගානක් 118ක් තියෙනවා වන්න 118 18යි 18යි පොඩට 18යි 18යි තියෙන්නේ මේ හැබැයි මේ මහබෝ වන්නම තියෙනවා 19 වෙනි එක නේ ශ්‍රී මහබෝධියේ කොළ නටන ආකාරය මට නම් ටිකක් මට කලාව පීඩලා නෑ බං හැබැයි මට සංගීතය පුළුවන් නේ හරි චිත්‍ර අඳින්න බෑ ක්‍රීඩා කරන්න බෑ මගේ ජීවිතේට උඹලා කියන්නේ මට තියෙන එකම එක සහතිකය ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩා යගුලිය දාලා ඒකත් පුතේ අපේ නිවාසයේ බාරව හිටපු ටීචර් මම කඩෙන් ඇඳගියේ වරෙන් තොගේ ඇඟේ හැටියට මොනවා හරි සෙල්ලමක් කරන්න ඕනේ කියලා යගුලිය දුන්න දාපන් ගියේ සාමාන්‍යයෙන් මේ ඉස්කෝලේ ඇඳුමින් සෙල්ලම් කරන්න බෑනේ දන්නව නේද ඉස්කෝලේ ඇඳුමින් සෙල්ලම් කරන්න බෑ ස්පෝර්ට් මීට් වලට මම මට ඇඳුම මට ටීචර් කියලා ගලපසර්ට් එක සුදපුතේ දවසල ෂර්ට් ගලවන්නවා ගැල්ලම ඉන්නේ ඉස්කෝල වල මම කව මට බෑ කියලා. ඒ පාර මට හොඳට මතකයි ඉටුකොල ගැල්ල පුතේ ඉරලා ඉස්සරහ පැත්තේ පිටිපස්සේ පැත්තේ විදිලා කටු ගහලා තමයි මාව දැම්මේ. මම පළවෙනියා කියහම. යකුලිය දාලා පළවෙනි එකම සහතිකයයි මගේ මුළු ඉස්කෝල යන කාලෙම මට තියෙන්නේ. මම සෙල්ලම් කරන්න බෑ. හැබැයි මට බූරුවා ගහන්න, බේබි කපන්න, ඕමි සුපිරියට බලවත්. කැට තියලා ගහන්න පුළුවන් ඕමියේ. ගොඩ තරගෙට ගහන්න පුළුවන් ඕමි. බූරුවා දිනලා තියෙන බූරුවා ගහන. බූරුවා නෙමෙයි සාමාන්‍ය බේබි කපනවා කියලා නිකන් මම දැන් බලලා දන්නවද කියලා මම නම් දන්නවා ඒක. ඒ චෙස් පවුඩර් ටිකක් දාලා ගත්තාම ප්‍රගීත් අපි ගහනවා චෙස්. කොහොමද ඒක? අපි ලෝදල්ල චෙස් පවුඩර් ටිකක් දාලා ගණන් කිව්වා. අපි ලෝදල්ල චෙස්. හරි. දැන් මේ තීරණයක් කියන එක සාමාන්‍යයෙන් තෝරා ගැනීම. තෝරා ගැනීම කියන එක ව්‍යාපාර වලටම අදාළ දෙයක් නෙමෙයි. ඒක ජීවිතයටත් අදාළයි. දැන් අපේ අනුරුද්ධි අන්කොමන් නේ අනුරුද්ධි නේද අනුරාදී අනුරුද්ධිකාව කියන අන්තේ අනුරුද්ධි කියන්නේ සමානක් කරලා ලියන්න කියලා මග නතර වෙලා මේ ලියාපදිංචි කරන්න ගියාම ලියන්න කියලා මග නතර වෙලාද නේ සම්පූර්ණයෙන්ම ලියන්නේ එහෙම අකුර දාන අමතක වෙලා ලියන අමතක වෙලා අනුරුද්ධිකා කියන එකේ කායන්න මිස් වෙලා රයිට් එතකොට දැන් ඔයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක ඔයාගේ තෝරා ගැනීමක්ද ඔයාගේ තෝරා ගැනීමක්ද නෑ සර් එනයි ඉතින් චුවරකඩම් පුතේ ඒකට සෙනසුරු අපලේ වෙන්නේ නැති වත් එක යාළුනාට පස්සේ ඒතර නවෝද්‍ය ඔය ඇඳන් ඉන්න ගවුම ඔයා තෝරගත් එකක්ද නෑ සර් නෑ නේ ඒ මොකෝ බං ඒ ඒතර ඊළඟට මට පේනවා ප්‍රගීත් ඔය ෂර්ට් එක ඔයා තෝරගත් එකක්ද ඔව් සර් අන්න බලපන් පිරිමි ළමයට ඉතින් පුතේ තමන් අම්බ කළා තමන් ඇඳගත්තොත් තමයි පිරිමි ළමයි පුතේ කට්ට කාලා ඉගෙනගෙන ජොබ් එකකට ගිහිල්ලා ගෙවල් දොරවල් හදලා යාන වාහන හරගෙන නේද ස්ටෑන්ඩඩ් එකකට එනවා අනුරුද්ධිට ඔය මුකුත් කරන්න ඕනේ නැහැ පුතේ අනුරුද්ධිට මොකද කරන්න ඕනේ අර ඒ වගේ ස්ටෑන්ඩඩ් එකක් ආපු පිරිමි ළමයි දිහා නිකන් රාගික දෙනතින් බලන්න තියෙන්නේ හැබැයි මේ දෙනතින් බලපන් ඈ වපරහෙන් බලන්න යන්න එපා නේ රාගික මේ තමාලි බැලුව ගමන් හරි අර කොල්ලා පුතේ අවුරුදු 10 15 මාන්සිලා ගොඩ නගපු සබ්බසකල මනාවම තමාලට පූජා කරන්න වෙනවා ඔබ දන්නවනේ කොටිම පිරිමියාගේ නමේ අයිතියෙන් භාගයක් යනවා කාන්තාව ඒක දන්නවද සාමාන්‍යයෙන් අපි හිතමුකෝ තමාලි බැන්දේ ප්‍රගීත් නානායක්කාර කියලා ප්‍රගීත් නානායක්කාර තමයි තමාලි බැන්දේ දැන් තමාලිගේ නම වෙනස් වෙනවා මොකද්ද තමාලි නානායක්කාර ඔව් නම පවා ගන්න පුළුවන් ඕකේ තවත් ඉස්සරහට යන්න පුළුවන් අපි හිතමු ප්‍රගීත් නානායක්කාර කියන්නේ ලංකාවේ නම්බර 1 ජනප්‍රිය පුද්ගලයෙක් කියලා ඒතකොට තමාලිව හඳුන්වන්නේ කොහොමද තමාලි කියලා නෙමෙයි ප්‍රගීත් නානායක්කාර මහත්මිය නේද ප්‍රගීත් නානායක්කාර මහත්මිය ප්‍රගීත් නානායක්කාර මහතා සහ මහත්මිය මේ වෙනකොට උත්සව ශාලාවට පැමිණ තිබේ එහෙම නෙමෙයිද කියන්නේ කොහොමද මෛත්‍රීපාල සිරිසේන සහ එම මැතිනි තුන හස්බන්ඩ්ගේ නම තමයි වයිෆ්ට් එකයි ඔකේ අනිත් පැත්ත වෙන්නේ දැන් අපි හිතමුකෝ මාල්නී පොන්සේකා සහ එම මහතා එහෙම කියන්නේ ඒ වෙන්නේ නැහැ පුතේ සාමාන්‍යයෙන් බිරිඳගේ නම ස්වාම්පුරුෂයාට යන්නේ නැහැ ස්වාම්පුරුෂයාගේ නම දේපල මොකද වෙන්නේ 50ක් බිරිඳට 50ක් දරුවන්ට දරුවෝ නැත්තම් 50ක් බිරිඳට 50ක් හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි වයිෆ්ගේ නෙමෙයි වයිෆ්ගේ දේපල නම් වයිෆ්ගේ අම්මටයි තාත්තට මාරයිනේ ලංකාවේ විවාහනි මොනම හේතුවකටවත් හොල්ලන්න බෑ පුතේ මොනම හේතුවකටවත් හොල්ලන්න බෑ නේ මොනම හේතුවකට හැබැයි මතක තියාගන්න කසාද සාතිකයේ ජෙනුයින් වෙන්න ඕනේ හොර කසාද සාතික හරියන්නේ ලිවින් ටුගෙදරත් බෑ හැබැයි අවුරුදු 25කට වැඩි එකට ඉඳලා තියෙනවා නම් යම් තාක් දුරට ඔප්පු කරන්න පුළුවන්කම තියෙනවා දරුවෝ ඉන්නවා නම් කොහොමද පුළුවන් දරුවෝ ඉන්නවා නම් වයිෆ් අම්මා දරුවන්ගේ අම්මා නීතියෙන් කසාද බැඳලා නැතත් යම් උරුමකාරයෙක් බවට පත් වෙනවා අපි නීතිය නෙමෙයි බං ඉගෙන ගන්න අපි යන්කෝ අපේ වැඩේට හරි එතකොට අපි කතා කරමින් ඉන්නේ තෝරා ගැනීම පිළිබඳ. ඒතකොට දැන් මට කියන්න ප්‍රගීත් ඇයි ওই ෂර්ට් එක තෝරගත්තේ කියලා. මොකද හේතුව? කලර් එකට ආස නිසා. කලර් එකට ආස නිසා. දැන් ඔය කලර් එකේම තියෙනවා ෂර්ට් එකක් 25000යි හමිඩියා එකේ. මොකද හිතන්නේ? ගන්නවා. ගන්නවා. නෑ. ගන්න නෑ නේ. දැන් මේ පෞගේ දාසක පුතේ මට හම්බුණා ඔඩෙල් එකට gift voucher දෙකක් රුපියල් 10000ක්. හරිද? කින්දමන්ද අවශ්‍ය නැහැ මට gift voucher එකක් හම්බුණා. දැන් මම මගේ ජීවිතේට ගිහින් නෑ ප්‍රගීත් ඔඩෙල් එකට. මොකටද බොරු කියන්නේ? මං ගිහින් නෑ පුතේ. මට දැන් හිතුණා මේ රුපියල් 10000න් ෂෝක් මං ගන්නවා ටී-ෂර්ට්ස් දෙකක්. ෂර්ට් එකක්. මට තව අවශ්‍ය වෙලා තිබුණා පුතේ මේස් ජෝඩු කීපයක් අවශ්‍ය වෙලා. කොටකලිසමක් අවශ්‍ය වෙලා තිබුණා. මොකද මේ අපිට හෙල්ප් එකකින් පොඩි ප්‍රසන්ට් එකක් හම්බ වෙනවා පොඩි මේ නිවාඩුවක් හම්බ වෙනවා දවස් දෙකක පොඩි ඈත තැනක. ඉතින් ඒකට යන්න මට හිතුණා ටිකක් සූදානම් වෙන්න ඕනේ කියලා. ඔන්න ගිහින් ඇඳන් ඉන්න ටී-ෂර්ට් දෙකක්, ත්‍රී ක්වාටර් එකක් ඕම ගන්න ඕනේ කියලා මං ගියා. දැන් ගිහිල්ලා මම ඉස්ලාම ත්‍රී ක්වාටරයක් අතේ දාගත්තා. කරත් නැහැ තල්ලු කරන්නේ ඒවා. හරි බෑග්වත් දැක් කියලා මම හොයන්න ගියෙත් නැහැ. හරි දාගත්තා. ඊට පස්සේ ටී-ෂර්ට් ලස්සන ටී-ෂර්ට් තිබ්බා සුදු පාට එකකුත් දාගත්තා නිල් පාට එකකුත් දාගත්තා. ෂෝක් ෂර්ට් එකක් තිබුණා. මට ආසෙ තුන ගන්න. ඉඳලා හිටලා ගන්න එකේ ගන්නවා කියලා මං ගියා. ගිහලා මම බලනකොට එකක ටැග් එක එළියට ඇවිල්ලා. යකෝ ෂර්ට් එක 6500යි. ෂර්ට් එක 6500යි. මම දැනගත්තා බඩුව තමයි කියලා. මං ටක් ගාලා අතේ දාගා අතර අරන් තිබියව බැලුවා. කොට කලිසම 5500යි. කොට කලිසම 5500යි 3600යි සුදු පාට ටී-ෂර්ට් එක මට මතක නැහැ වයිෆ් තමයි 4000 ගානයි පුතේ අනිත් මේ කලර් ටී-ෂර්ට්. එතකොට මට අතිනුත් දීලා සමහරක් වලට වකුගඩුවකුත් දීලා ඉන්න වෙනවා. බිල ගෙවන්න ගිහිල්ලා අතිනුත් සල්ලි දීලා වකුගඩුවක් දුන්නොත් තමයි තියෙන්නේ. මොකුත් දෙන්න විදියක් නැහැ නේ පල්ලේ. ඉන්දියාව හිටියන වෙන මොනවාරි දෙන්න තිබුණා. ලංකාවේ ගන්න නැහැ තාම. නේ මම සද්ද නැතුව පුතේ අර ගත්ත ටික ඔක්කොම තියලා ඔය විශ්වාස කරපන් අර ෂර්ට් එකකුයි ටී-ෂර්ට් එකකුයි විතරක් අරන් ආව දෙකට පුතේ 10600 ගානක් ගියා අතින් 600ක්. ආයෙනම් මම ජනාධිපති කරනවා කිව්වොත් මම නම් යන්නේ නැහැ උඩල්ලේ. අපරාදේ ඒගොල්ලෝ මට ඕක දෙන වෙලාවේ මේ තිලකවර්ධන හරි කැන්ඩි එකෙන් හරි දුන්නා නම් පුතේ මම බෑග් එකක් පිරෙන්න රෙදි අරන් ඉන්නේ නේ මටත් අර වයිෆ්ටත් අරන් ඉන්නේ දැන් අපරාදේ ඔය උඩෙල් ඒ වගේ මම මේ නමින්ම කිව්වේ පුතේ මම මේ මට නම් ගැලපෙන්නේ නැහැ මට හරියන්නේ නැහැ මම කොහොමවත් පිරිවැය ඵලදායකත්වයේ බලනවා පුතේ ඒ කියන්නේ අපිට එනවා බෙදාහලාගිය කියලා එකක් ඕගලන්ට අලවිකරණය උගන්වන්න නැහැ බෙදාහලාගිය තමයි දැන් ඔය ප්‍රගීත් කිව්වේ ඇයි පාඩට කොච්චර ආස වුණත් එයාගේ මනස එකඟ නැහැ 25000 දීලා ෂර්ට් එකක් ගන්න. මොකද අපි දන්නවා ෂර්ට් එකක් 25000ක් වටින්නේ. දැන් ශැංගිලා හෝටලේ මාළු පාන් ගෙඩියක් පුතේ රුපියල් 1200යි. කොහෙද ඉර අමාරුවකටද බං ශැංගිලාගෙන් මාළු පාන් කන්නේ අන්න හන්දියේ බේකරියෙන් කාපම්. ඒ මාළු පාන්ම තමයි. දැන් මාළු පාන් කියලා පොර රත්තරන් දාලා හදනවා ඒවට. දැන් මත වැඩක් නැහැ කන්න බෑ. නේ ශැංගිලාගේ මාළු පාන් ගෙඩියක් 1200යි. මම නම් ජීවිතේට කන්නේ නැහැ. මොකද මට මාළු පංගෙඩිය 1200. ඒක තමයි බෙදාලා ගියේ කියලා කියන්නේ. අපේ පුතේ ශාක්‍යතාවයයි අපේ මනසයි කැමති වෙන්න ඕනේ බාණ්ඩියක් මිලදී ගන්න. දැන් ප්‍රගීත්ගේ මනස කැමති වුණා දුඹුරු පාඩට. හැබැයි යාගේ හැකියාව නැහැ. මම දන්නවා. 25000 දීලා ෂර්ට් එකක් ගත්තොත් එහෙම ඉතුරු ටික කරගන්න වෙන්නේ නෑ ප්‍රගීත්. හරිනේ? බොරු නෙමෙයිනේ. හරි. මට බෑ. ප්‍රගීත්ට පුළුවන් ද නැහැ මට බෑ. මට බෑ. නේ? එතකොට කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි තෝරා ගැනීමක් කරන්නේ කොහොමද? තෝරා ගැනීමකදී අපි අනිවාර්යයෙන්ම බලනවා සාධක සම්පූර්ණ වෙනවද කියලා. මොනවද සාධක? අදාළ අවස්ථාවේදී උපරිමයෙන්ම ඵලදායකත්වයක් ඇති කරගන්න පුළුවන් තත්වයක්ද කියලා. දැන් ඊළඟට අපි සමාජගත තීරණ ගැනීම තෝරා ගැනීමේදී වැඩිපුරම බලපාන තත්වයක් තමයි ওই ගැණු ළමයින් කසාදේ කරගන්නේ. හොඳට හොයලා බලලා කරගනී පුතේ. මොකද ඔබට වරදින්න තියෙන ලොකුම තැන තමයි කසාදේ. ඔබට වරදින්න. අනිත් හැම එකම ගොඩ දා ගන්න පුළුවන් කසාදේ වරදුනේ නැත්තම්. කසාදේ වරදුනොත් වැරදුනාම තමයි. එතනින් යට හැමදේම වරදින්න. කසාදේ වරදුනොත් ගෑල් ළමයට එතනින් යට හැමදේම වරදින්න. ඔබ දෙවෙනි කසාදේ බැඳගත්තයි කියතනොද? අනේ අම්මෝ බෝ ගහ යට ඉන්න හා පැටියා වගේ. දෙවෙනි කසාදේ මිනිස්සයා බෝ ගහ යට ඉන්න හා පැටියා වගේ. ඒ තරම් අහිංසකයි. හැබැයි කසාදේ මැදලා අවුරුද්දක් විතර යන්නකො. ඇබලගන්නේ මොකක්ද? තමුසෙට උයි කලින් මිනිස්සයත් එක්ක ඉන්න බැරුණේ තෝ හින්දා තමයි කියලා කියනවාමයි. එනිසා කන්ඩෙම් වෙන්න එපා දෙවෙනි කසාදේ. හැබැයි පිරිමියට ඕක නෑ. පිරිමියට දෙවෙනි කසාදේ යම් තාක් දුරට ඊය ගහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පීතෘ මූලික සමාජයක සහ ආදායම් ලැබෙන නිසා. නේද? කාන්තාවට ඕක නෑ. නිසා ඔබ කාන්තාවක් ඔබ පිරිමියෙකු තෝරාගත යුත්තේ සියලුම සාධකයන් තෘප්ත වෙනවා නම් පමණයි. අනිත් එක පුතේ රැකියාව කියන එක. රැකියාව කියන එක ඒක කරන්න ඔබට ඔබේ පුද්ගලික උවමනාවන් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් පමණක්. මං කිව්ව දේ තේරුණා? දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න ගෙදරක අම්මා වැඩට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබ කොච්චර මුදල් හම්බ කරලා දරුවන්ට සැප දුන්නත් හරියන්නේ නැහැ පුතේ. දරුවෝ නරකක් නපුරක් පුරුදු වුණොත් නේ. අපි හිතමුකෝ මද්ද්‍රව්‍ය දැන් මේ පෞගේ දවසක සාමාන්‍ය පෙළ ළමයෙක්ව අරන් ගියා පොලිසියේ. කාරණා හොයලා බලනකොට අර ටැබ්ලට්ස් කියන ප්‍රකීත් මම දන්නේ නැහැ. මම තාම දන්නේ නැහැ පුතේ. මම තාම දැකලවත් නැහැ. ටැබ්ලට්ස් තියනවලු මේ දිව යට තියාගෙන ඉන්නවලු මාර චූන්ලු. ටික වෙලාවක් යනකොට නිකන් S2 උඩ ගිහිල්ලා නේ. O level. පොලිසියෙන් අරන් ගිහින්. පස්සේ පුණ්ඩුත්ත අපලට දාන. මාරයි නේ. ඉතින් ළමයි මේ මට්ටමට වැටුනොත් එහෙම පුතේ අනුරුද්ධි ඔයා ලක්ෂ ගානක පඩියකට ජොබ් එකට ගියාට වැඩක් නැහැ. ආත්මේම පජාතයි. නේද? කොහොමද දරුවෙක් නොහොඳට ගියොත් බයින්නේ අම්මට. මාර වැඩේ එකනේ. දරුවෙක් නොහොඳ ගියොත් බයින්නේ අම්මට. තාත්තා ටිකක් බේරිනවා ඒ වගේ. තාත්තා පොඩ්ඩක් බේරිනවා. හරි. ඒ නිසා ඔය තෝරා ගැනීම කියන එකේදී සාධක සියල්ල සම්පූර්ණ වීම පිළිබඳ. දැන් එහෙනම් මේ තෝරා ගැනීම කරන්න නම් ඔබට තියෙන්න ඕන අවබෝධය මොකක්ද? විකල්ප රාශියක් අතරින් වඩාත් යෝග්‍යතම උචිතම විකල්පය තෝරා ගැනීමේ හැකියාව. නිපුණතාවේ නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඔබට නිසි තෝරා ගැනීමක් කරන්න පුළුවන් මට්ටමටපත් කරවන්න. ඒ කියන්නේ මේ වෘත්තිමය පාඨමාලාවල අදහස්. අපි බලමු කොහොමද ඔය වැඩේ කරන්නේ කියලා. ලියාගන්න මාතෘකාව. ලියාගන්න මාතෘකාව ආයතනික තීරණ ගැනීම. ආයතනික තීරණ ගැනීම. මේක ඉතින් විස්තර කර කර ඉන්න තමයි තියෙන පොඩ්ඩයි ලියා ගන්න තියෙන්නේ. මම බැලුවෙත් ඒකයි. හරි, අපි නිර්වචනය ලියා ගන්න. නිර්වචනය. තීරණයක් යනු තෝරා ගැනීමකි. තීරණයක් යනු තෝරා ගැනීමකි. එනම් විකල්ප සමුදායක් අතරින් වඩාත් උචිත යෝග්‍ය විකල්පය තෝරා ගැනීම වේ. තීරණයක් යනු තෝරා ගැනීමකි. එනම් විකල්ප සමුදායක් අතරින් වඩාත් උචිත යෝග්‍ය. ඒ මට ඇයි බං හොඳම කියලා දාන්න බැරිද? හොඳම මම මේ උචිත යෝග්‍ය කියන වචන දෙකම දාද්දී හොඳම කියලා දාන්න පුළුවන් නේ? බෑ. ඒකට හේතුව මම කියන්නම්. දැන්ට ලියා ගන්න උචිත යෝග්‍ය විකල්පය තෝරා ගැනීම වේ. හරි. ඒ වගේම ඒ නිර්වචනයේදී කියනවා තීරණගත යුත්තේ ගැටලුවක් විසඳීම සඳහායි. තීරණගත යුත්තේ ගැටලුවක් විසඳීම සඳහාය. දැන් අපි කිව්ව අර කාරණාව බලමු. උචිත යෝග්‍ය. සමහරක් වෙලාවට පුතේ හොඳම විකල්පය අපිට ක්‍රියාත්මක කරන්න බැරුව යනවා. ඇයි ඒ සඳහා අවශ්‍ය වන තත්වයන් අපිට සම්පාදනය කරන්න බෑ. ඔගොල්ලෝ මානව සම්පත් කළමනාකරණය කරන නිසා මම මෙහෙම එකක් අහන්න ඕවා. අපි බලමු ඔයගලන්ගේ කොහොමද තත්ත්වය කියලා. මට කියන්න. සේවකයෙකු තෝරා ගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය මොකක්ද? හා. කවුද කියන්නේ? සේවකයෙකු තෝරා ගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය. දැන් ඔයගලන්ගේ ආයතනයේ සේවකයෙකු තෝරා ගන්න ඕනේ. අපි හිතමුකෝ ෆැක්ටරියට කියලා. හා. කියන්නේ කළමනාකරණ වෘත්තිය නෙමේ බ්ලූ කොලර් ජොබ් එකක්. ඒ කියන්නේ කාර්ය සාධනය ඇගේ මහන්සියෙන් කරන ජොබ් එකක් කියලා අපි හිතමු. අපිට ඕනේ එහෙම සේවකයෙකු තෝරා ගන්න. කොහොමද අපි කරන්නේ? මොකද ක්‍රමේ? හා. කවුද? අනුරාධ මාරසිංහ. වාසනා. අනුරුද්ධි. සමාන. මට කියන්නේ මානව සම්පත් කළමනාකරණය මොන පාඩමේද ඔයගොල්ලෝ ඉන්නේ කියලා? මේ දවස්වල මානව සම්පත් කළමනාකරණය මොන පාඩමද කරන්නේ? තෝරා ගැනීම. ඉතින් එහෙනම් හරිනේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන්කම තියෙන්න බෑ. මම තෝරා ගැනීම ගැන අහන්නේ. තාම ඉවර කරේ නෑ. ඒකයි දන්නේ නැත්තේ නේ. ඉවර කරා නම් උත්තර දෙන්න තිබුණා. පටන් ගත්තා විතරද? තෝරා ගැනීම ක්‍රම කළාද? ඔව් සර්. කරගෙන යනවා. තෝරා ගැනීම ක්‍රම निर्देशित लिपि आदम पाठ से वानियुक्त विभाग एवं ऑन राइट की अगला दिया ओए ओए पोता राया ने देना है पोते विभाग का तमाली ये वेडेटा योजना वाला बालन है तेरुन ने पोते අවුන් නෑ නෑ. ඔවුන්ගේ ඕපන් බුක් නෙමෙයි. ඕපන් බුක් එක්සෑම් තියෙන පුතේ උපාධිනුත් පස්සේ. ඒ කියන්නේ මාස්ටර්ස් වගේ කරද්දී ඕපන් බුක් යදයි. මාස්ටර්ස් වල අපි ඕපන් බුක් කියන්නේ අපි පොත් බලන්න දෙලා ළමයි. ඔව් තෝරා ගැනීම ක්‍රම කීයක් තියෙනවද? ඔයගලන්ට මොකද්ද කිව්වේ හොඳම තෝරා ගැනීමේ ක්‍රමය කියලා. තවන්න හොඳම තෝරා ගැනීමේ ක්‍රමය කියන්නේ නැතුව යයි. ඒක ප්‍රශ්නයක් තියෙන නිසා. මොනවද තියෙන තෝරා ගැනීම කිව්වා? ප්‍රගීත් කිව්වා මොනවද? ආයුධම් පත්‍ර ක්‍රමයේ තියෙනවා සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ තියෙනවා රැකියා නියුක්ත විභාග තියෙනවා ඇගේ මධ්‍යස්ථාන ක්‍රමයේ තියෙනවා විභාග තියෙනවනේ ඈ තව මොනවද තියෙන්නේ රැකියා පෝෂණය තියෙනවා තව මිශ්‍ර ක්‍රමයේ ඇති වගේ ක්‍රම ගණනාවක් තියෙනවා හරි ඒ ක්‍රම දන්නවනේ මට කියන්නේ ඔය දැන් මං කියපු ක්‍රම අතරින් සේවකයෙකු තෝරා ගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද හා කියන්න බලන්න. දැන් මට කියන්න කවුද අපේ කිෂානි. කිෂානි ඔයා සේවකයෙකු තෝරා ගන්නවා නම් කොහොමද තෝරාගන්නේ? හා. අයියෝ හරි සරල ප්‍රශ්නයක් නේ බං මම මේ අහන්නේ. දැන් මෙතන ජොබ් කරන අය කී දෙනෙක් ඉන්නවද? දැන් තමාලි ජොබ් එකක් කරනවද? හා. දැන් ඔයා කොහොමද ආයතනෙට ගියේ? පිටිපස්ස දොරෙන් සම්මුඛ පරීක්ෂණය. දැන් ඔයා තව කවුරු හරි තෝරගන්නවා නම් කොහොමද තෝරගන්නේ? සම්මුඛ පරීක්ෂණය. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයද හොඳම ක්‍රමය? ඔව්. හොඳම ක්‍රමයක් කියලා නෑ. හොඳම ක්‍රමයක් කියලා නෑ. හොඳම ක්‍රමයක් කියලා නෑ. ශරි. ඒ බල මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවක් අදාරන කෙනෙක්ගේ මං කිය අපි ශිෂ්‍යත්ව විභාගයේ ලියමුද බා හොඳ නැද්ද එහෙනම් එහෙනම් මට මේක කියහන්කෝ ඒක එපා ඒ ප්‍රශ්නේ එපා හරිද මට කියහන් රතු පාට මලක නමක් හා කවුද ඉස්ලාම වාසන හා රතු පාට මලක නමක් හරි රෝසමල් right very good අනුරුද්ධි මට කියන්න මල් පැණි බොන සතෙක්ගේ නමක් මීමැස්සා මල් පැණි බොන. එතකොට මට කියන කකුල් 4 ගෙදර හදන හුරතලේට හදන සතෙක්ගේ නමක් කවුද නවෝද්‍ය? බල්ලා. බල්ලා අබ්බා. හරි දක්ෂයිනේ බං උගලා. ෂෝක්නේ. බන අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඔව්. හැබැයි පුතේ මට මේ ප්‍රශ්න අහන්න වෙන්නේ උබලා කොහේ ඉන්නවද? මොන්ටිසෝරියේ ඉන්නවා. මුල්ලාමාවිය සංවර්ධනය කරනවා. දැන් හරියන්නේ නැහැ. නේ දැන් අහන්න තියෙන්නේ මේ ප්‍රශ්න. තෝරා ගැනීමක් සඳහා වූ ක්‍රම මොනවාද? එතනදී හොඳම ක්‍රමය මොකද්ද? වඩාත් යෝග්‍ය උචිතම ක්‍රමය මොකද්ද? කලමනාකරුවාගේ වගකීම මොනවද? දැන් අහන්න වෙන්නේ ඒවා. මම බැලෑරුම් ප්‍රශ්නයක් අහන්නම්. ඔන්න තද ප්‍රශ්නයක් බලමු උත්තර දෙන විදිය ඔයගොල්ලෝ. කවුද උත්තර දෙන්නේ? අපේ කවුද? අනුරුද්ධි. හරි, අනුරුද්ධි මට කියන්න. හොඳට කල්පනා කරලා කියන්න. හරි, උසස් පෙළ කරලා තියෙන හොඳට කල්පනා කරලා කියන්න. श्रेष्ठ ऑक्टोबर विप्लवे सिद्धू ये किना मासेद हाँ बारह दिन हो ना कल्पना कर लगी है ना अक्टूबर मास इतनी बारह ना जनवरी में नहीं किया ना बे नहीं बारह ना वो कुछ चीज़ शोक के उत्तरी दिन ना तो किया ना अक्टूबर मास यारी कुछ चीज़ शोक दे उत्तर जनवरी में त्याग नहीं आई पुते आरकड़ उत्तर दिन ना बे हाँ मैं प्रासेट उत्तर दिन ना काउंटर ना होत्या मैं प्रासेट उत्तर दिन කොටුව දුම්රිය ස්ථානයේ පිහිටියේ කොහෙද? හා කොටුවේ. ඉතින් බලන්නකෝ, ප්‍රදාචාරයේද, ගූගෝලයේද, සමාජ අධ්‍යයනයේද, සිංහල ඉතිහාසයේද ඕන එකක් නවෝද්‍ය දන්නවා. එච්චර නවෝද්‍යට බෑනේ අරකට උත්තර දෙන්න. උත්තරේ හරි. කොටුව දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන කොටුවේ. ෂර්. බලට මේ දාන්නේ මං සෞත්ව පුතේ ඈ. බලව මම මේ කුජීත කරනවා. बोला मम्मी पजात कर बोला ही ना आवे ना बोला कि लज्जनार कपला देती है किसानी लज्जनार कपला देती है राहवे नहीं पा हरी उते सामान्य सेवके को तोरा के निम සඳහා හොඳම ක්‍රමය තමයි ඇගීම් මධ්‍යස්ථාන ක්‍රමය. ඇගයි මධ්‍යස්ථානක. හැබැයි ඔබට කියන්න ඇති සේවකයෙකු තෝරා ගැනීම සඳහා තිබෙන ජනප්‍රියතම ක්‍රමය තමයි සම්මුඛ පරීක්ෂණය කියලා. ඒක ජනප්‍රියතම ක්‍රමයේ පුතේ, හොඳම ක්‍රමය නෙමෙයි. ඇයි ඇගයි මධ්‍යස්ථාන ක්‍රමය හොඳම ක්‍රමය නොවන්නේ? ඇගයි මධ්‍යස්ථානයක් කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා නම් ඔබට මේක තේරෙයි. පුතේ ඇගයි මධ්‍යස්ථානයක් කියන්නේ ව්‍යාපාර සංවිධානයේ තිබෙන සෑම ක්‍රියාකාරකමක්ම කළ හැකි අනුරුවක් වෙනම හදලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් සේවකයෙකු බඳවාගද්දි කරන්නේ අපි යාව ඔය කියන ඇගීම් මධ්‍යස්ථානෙට ගිහින් දාලා අපි බඳවා ගන්න හදන කාර්යය ඔහුට කරන්න පුළුවන්ද කියලා ෆිසිකලි මයින්නවා. දැන් උදාහරණයකට අපි හිතමු ගොඩක් අපිට ඕනේ ලේත් මැෂින් ඔපරේටර් කෙනෙක්. ලේත් මැෂින් ඔපරේටර් කෙනෙක්. අපි මොකද කරන්නේ? අපේ ඇගීම් මධ්‍යස්ථානේ ලේත් මැෂින් එකක් තියෙනවා. අපි එක් අංගිලයට එයාට කියනවා රයිට් අපිට මෙන්න මේ වොෂර් එක කපලා දෙන්න. මේ නට් එක කපලා දෙන්න. එයා ඒක කරලා වෙන්නන්න. අපි දෝ අපි විදුලි පරිපථ ඉංජිනේරුවක බඳවා ගන්නවා කියලා අපි යාට කියනවා මෙන්න මේ පරිපථය අපිට හදලා දෙන්න. ඒතර එතන තියෙන්න ඕනේ ඒ උපකරණ. නිගමට හිතන්න මහා පරිමාණ ව්‍යාපාරයක තිබෙන සෑම මැෂින් එකක්ම අනුරූපක තියෙන්න ගියොත් එහෙම කොහොම වෙයිද? නිර්පරාදේ මැෂින් එකක් ඇතුළත තියන්න වෙනවනේ. හැම වෙලාවෙම සේවකයෝ බඳවා ගන්නෙත් නැහැ. ඒතර එවැනි මට්ටමකට ව්‍යාපාරයකට එන්න ටිකක් අමාරුයි. මොකද අධික ප්‍රාර්ථනයක් ඒ සඳහා යොදවන්න වෙනවා. නමුත් ඒවා නැත්තේ නෑ. දැන් උදාහරණයකට මාස් හෝල්ඩින් ආයතනයේ ඒ තියෙන හැම මැෂින් එකක්ම තියෙන ඇගීම් මධ්‍යස්ථානයක් තියෙනවා. මම දන්න විදිහට ඕක තියෙන්නේ කොල්ලුපිටියේ. ඒතර ඒගොල්ලෝ සේවකයෙකු බඳවා ගන්නවා ලංකාවේ කොහෙන් හරි ඉස්ලාම් කරන්නේ එතනට දාලා එයාට ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කියන්නේ වෘත්තීය නිපුණතාව. පිට රටවල් වල නම් හැම කම්පැනි එකක වගේ දැන් උදාහරණයක් ඇරෙද්දී මැලේසියාවේ 3M කම්පැනි කිසිම සේවකයෙකු බඳවා ගන්නෑ. ඒ ඇගීම් මධ්‍යස්ථානට දාන්න නැතුව. එහෙම නෙමේ පුතේ. ඔය 3M කම්පැනි සේවකයෙක් බඳවා ගන්න කලින් ඔයගොල්ලෝ මේ ඉන්ටර්නෙට් වලින් සර්ච් කරන්න ඕගොල්ලන් වීඩියෝස් ඊටම බලා ගන්න පුළුවන්. මා ගාව නම් තියෙනවා. මට හැබැයි Zoom එකේ දාන්න බෑ, ස්ටක් වෙනවා. නැත්නම් මට ඔය මම දැන් මේ කියන්න හදන කාරණාව පෙන්වන්න පුළුවන්. ඒක වීඩියෝ කරලා තියෙයි. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ සේවකයෙක් තෝරගන්නවා නම් පුතේ ඉස්සල්ලාම ගිහින් දානවා කාමරයක. හරිද? ඒ කියන්නේ ඒකට කියන්නේ රිලැක්සේෂන් රූම් කියලා. ඒක ඇතුලේ ඉන්ටර්වයු එකට ගන්න කලින් සේවකයා ඉන්නවා. මේක ඇතුලේ තියෙනවා පුතේ নানা ප්‍රකාර ආයතනයන්. පත්තර තියෙනවා, සෙල්ලම් කාර් තියෙනවා, තුවක්කුවක අනුරුවක් තියෙනවා, බිත්තියේ ෆොටෝස් ගහලා තියෙනවා, එක තැනක වනාන්තරයක් ගහලා තියෙනවා, තව තැනක දිය ඇල්ල, තව තැනක ඔන්න මෙන්න රෙද්ද කඩා වැටෙන්න ඉන්න ගෑනු ළමේ ටයර් එකක් උඩ නැගගෙන ඉන්නවා. ඔන්න මෙන්න රෙද්ද කඩා වැටෙන. තාම කඩා වැටිලා නැහැ. ඔන්න මෙන්න හැබැයි ටයර් එකක් උඩ වාඩි. ඔය වගේව තියෙනවා. දැන් මොකද අනද වෙන්නේ? අපි හිතමු ප්‍රගීත් කියලා. ප්‍රගීත් විතරයි පිරිමි ළමේ තියෙන නිසා මම ප්‍රගීත්ව ගන්නවා එක්සැම්පල්. අපි ප්‍රගීත්ව ගිහින් දානවා ඇතුළට. අපි කියනවා ප්‍රගීත් please go inside and please wait some time we call you කියලා අපි කියනවා. දැන් ප්‍රගීත් ඇතුළේ नहीं प्रगीत के इंग्लिश की कथा करके नैन प्लस प्रगीत मंदानो इंग्लिश बनानो गुरु एम आई करेक्ट नहीं हां यस ඒකටම එතකොට දැන් ප්‍රගීත ඇතුලේ දැන් මොකෝ දන්නවද කරන්නේ පිට ඉඳගෙන පුතේ කැමරා වලින් නිරීක්ෂණය කරනවා මෙයාගේ හැසිරීම රටාව මොකද්ද කියලා. දැන් ඒකේ ওই වීඩියෝ එකේ තියෙනවා. එක්කෙනෙක් ඇතුලට ගිහලා පුතේ ඉස්සලා මොකෝ දන්නවද කරන්නේ? අර පොඩි කාර් තියෙන ශ්‍රී ලංකා ඒ කාර්යයක් අරගෙන මේක මේසේ බූම් 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 කියලා තරිනවා පුතේ. කොහොමද ඌව බදවා ගත්තද? ඒකෙනුගේ මුල් අමාවිය සංවර්ධනයේ වෙලා. තව එක්කෙනෙක්ව දානවා ඇතුලට. ඒක කැරකිලා ගිහිල්ලා අර මං කිව්ව ඔන්න මෙන්න රෙද්ද කඩා වැටෙන කෙනෙක් ටයර් එකක උඩ ඉන්නවා කියලා ගෑල්ල මූ එතනට වෙලා ඒක දිහා SCP නොහෙලා බලාගෙන ඉන්න පුතේ මම SCP නොහෙලා බැලුවා කිකි මූ එතනට ඌව බඳවා ගත්තොත් එන කේස් එකක් වෙනවා මොනවාද එහෙනම් දූෂණ නඩුවලට පෙනී සිටින්න වෙන ආයතන ප්‍රදානයට මෙන්න මේ වගේ සියුම් නිරීක්ෂණයන් කරනවා පුතේ සේවකයව ඒ කළා තමා ගන්න බලන්න තෝරා ගැනීමක තියෙන වැදගත්කම නිසි දැන් අපි පටන් ගන්නකොට මම ඔබට කියවනේ ගැණු ළමයෙක්ගේ අනිසි තෝරා ගැනීම ඔබේ ජීවිතේ විනාශ වෙන්න හේතුවක්. ඔබ PhD එකක් ගාලා හිටියත් වැඩක් නැහැ තමයි ඔයා නිසි කසාදයක් කරගත්තේ නැත්තම්. නිසි කලට නිසි කෙනෙකු නේද? දැන් ඔය පැත්ත බැලුවේ අම්මට ඇහි කියලාද? එහේ බලන්නකෝ සවුරුත් කියනවා මට කසාද බඳින්න කියලා මේ අම්මලට කිසි ගානක් නැහැ නේ. එම ටයිප් එකක්ද කියේ? හොඳ මං කිව්වා ඒලා. නේ. හරි. බැදලා නම් බැලුවේ මාත්‍යා දියක් දැල්ලා. බලන්න සර් හිතනවා මම තාම කසාද බැඳලා නැහැ කියලා ඔයා තමයි මම නාකි කියලා කියන්නේ බලන්න කොහේ කියලා එහෙම කේස් එකක් හරි කේස් එකක් ඒක බැඳලා නැහැ සර් තාම බැඳලා නැහැ ඔව් මේ තලනම් තෙලට වේලේ නුඹ කුමට වේලේ නෑ ඔයා නිසි වයසේදී කසාද බැඳලා නම් පුතේ ඔයාගේ ලොකු දුව මට කසාද බඳින්න තිබුණා ඔයාගේ පෙනුම හැටියට ඔයා නිසි වයසේදී කසාද බැඳලා ඔයාගේ ලොකු දු වීලුවට පුතේ කියන්නේ වීලුවට ගිය. හරි. දැන් හැබැයි අපිට ওই වැඩේ කරන්න බෑකට හේතුව අපිට ඒ තරම් වත්කමක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි අදාළ අවස්ථාවට වඩාත්ම ගැළපෙන උචිතතම ක්‍රමය හොඳම ක්‍රමය හැටියට පාවිච්චි කරනවා. ඒ මොකද්ද? සම්මුඛ පරීක්ෂණ. දැන් ඔබ හිතන්නේ සම්මුඛ පරීක්ෂණයට එන පුද්ගලයා ඇත්තම කියනවා කියලාද? පිසුද පුතේ මම කියලා කොච්චර බොරු කියලා කියනවා. සම්මුඛ පරීක්ෂණවල. නේ. දැන් අපි කොහොමද ඔය අල්ලන්නේ? ඔය අල්ලන්න නම් පුතේ ඉතින් සම්මුඛ පරීක්ෂණයට ආවට පස්සේ පිටිපස්සෙන් හිමීට යන්න ඕනේ. ගිහින් බලන්න ඕනේ ඇත්තද කියලා. වා කරන්න බෑනේ පුතේ. දැන් කාටද ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකක් ඕනේ? ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් කාට හරි ඕනේද? කියන්න බෑ. මම අරන් දෙන්න. ලංකාවේ දැන් තියෙනවා පුතේ එක්සෑම් ලියන්නත් ඕනේ පිටරට විශ්වවිද්‍යාල වලින් ඩිග්‍රීස් දෙනවා වෙන කවුරු හරි ලියනවා මෙයාගේ නමින් එක්සෑම් වලට දැන් අපි හිතමු කාද අපිට අපේ මේ අනුරාධට ඕනේ ඩිග්‍රියක් අනුරාධ 125ක් ගෙවනවා මට එන්න බෑ මම විභාගයට එන්නේ නැහැ පාඩම් කරන්නේ නැහැ ලෙක්චර්ස් නැහැ මට උපාධිය විතරක් දෙන්න. එතකොට අනුරාධ වෙනුවෙන් තව කවුරු හරි පෙනී සිටිලා ඒ වැඩේ කළා රන් දෙනවා ඩිග්‍රී. හරි සරලයි. නේ කවුද දන්නේ අනුරාධ දුන්නේ මේ වගේ ඩිග්‍රියක්ද කියලා? කවුද දන්නේ? නේ? කියන්න බෑනේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඉන්ටර්විව් කියන එක කොහොමද ඔයාලට මානව සම්පත් කළමනාකරණයේදී මේ වගේ දේවල් අල්ලන්න පුළුවන් ක්‍රම තියෙන ඒවා කියලා දෙයි. හැබැයි මම දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ ඩිප්ලෝමා ලෙවල් එකේ මම දන්නේ දෙයක් නැහැ. හයර් ඩිප්ලෝමා එකේ නම් තියෙනවා. අපිට සේවකයෙකු අයිදුම්කරුවෙකු බොරු කරනවාද කියලා අල්ලගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ටැක්ටික්ස් තියෙනවා, උපක්‍රමයන් තියෙනවා. අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නේ? ඔය සාමාන්‍යයෙන් පුතේ ඉන්ටර්වයු බෝඩ්ස් වල හරි විදියට නම් 3 දෙනෙක් ඉන්න ඕනේ. ඉන්ටර්වයු බෝඩ් එකේ 3 දෙනෙක් ඉන්නවා. කවුද ඒ 3 දෙනා? එක්කෙනෙක් තමයි ආසන්නම ප්‍රධානියා. අනිත් එක්කෙනා දෙපාර්තමේන්තු ප්‍රධානියා. ඊළඟ එක්කෙනා මානව සම්පත් කළමනාකරු. හැබැයි ගොඩක් තැන් වල ආසන්නම ප්‍රධානියව ගන්නෙ නෑ. හරිද? මොකද එතකොට එතන ෆේවරිසම් එකක් යයි කියලා ඉතලා ගන්න. ඒ වෙනුවට ගන්න කෙනා තමයි බාහිර නියෝජිතයා. එක්ස්ටර්නල් ඔෆිසර් කෙනෙක් ගන්නවා පුතේ. එයා තමයි බලන්නේ බාහිර සාධකයන් මෙයා කොයිතරම් දුරට තෘප්ත කරනවා. දැන් උදාහරණයක් ඇරෙට අපි හිතමුකෝ අපි අසදුල්ව ගත්තා අලවි කලමනාකරු හැටියට. හැබැයි අසදුල්ට පුතේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කේන්තියක්. अरे टेम्पयक है ना ये टेम्परेचर का नहीं टेम्पयक यानी मुकद कलहकारी गति केंतीय उपरी मागे गति अरे දැන් මොකද වෙන්නේ? දැන් මම ඕවා ගැන හොයන්නේ නැතුව යසදුල්ව ගත්තා. දැන් යසදුල් ෆීල් විසිටියක් යනවා. යනකොට කඩේ මුදලාලිලා කියලා මොනවද ලබ්බ මේ දාලා තියෙන්නේ මේ කවුද මේ ඔයා මොනවද අනේ ඔයාගේ ආයතනේ? යසදුල් මොකද? තෝ කාඩ් දෙකක් ඔය ලබ්බ කිව්වේ මේ වර පාරය කියලා ගහගෙන යනවා මුදලාලිට. මුදලාලිගේ දත් හතරක් නැහැ. ඊට පස්සේ මුදලාලි මොකද කරන්නේ? ආයතනයට කම්ප්ලේන්ට් එක දානවා. ආයතනේ ෂේප් කරනවා හරි මේ ආ පොඩ්ඩක් වැරදිලා හරි මේ කියලා. දැන් මෙයා යනවා එහා කඩේට. යනකොට දැන් දෙන්නේ කවද ඕඩරේ දැම්මේ මේ මේ අපි විකුණන්න ගන්න ඒවා මේ කිව්වා ඔයා මේ ඕවා ගේන්න බෑ පළ යන්න පාරය කියලා බයිනෝ යසදුල බෑන්න ගමන් කේන්ති ගා පැන්න වැට උඩින් අර ගහලා තියෙන කඩේ කෙලගෙන ඔකුගඩුව කුට්ටුවලු පුළුවන්ද මේ මෙහෙම බෑ දැන් සාමාන්‍යයෙන් ඥානමය තත්ත්වයක් තමයි කේන්ති යන එක මිනිස්සුගේ ඥාන වලින් එනවා කේන්ති යන්නේ. හැබැයි අපිට භාවනාවෙන් ඒක පාලනය කරගන්න පුළුවන්. කේන්ති යන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් පුතේ එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ උප්පත්ති දෝෂයක් එනවා. අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට කේන්ති යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට කේන්ති යන්න. හැබැයි කේන්තිය ඕනට වඩා යන්න බෑ. කේන්තිය පාලනය වෙන්න ඕනේ. නේ? කේන්තිය පාල. ඕක හොඳටම හොයා ගන්න පුළුවන් පුතේ. නේද? සමහරක් වෙලාවට එක තැනකදී රාක්ෂයා වගේ කෑ ගහන කෙනා තව තැනකදී මීයා වගේ ඉන්නේ නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මොකද්ද? අනිවාර්යෙන් පාලනය කරගන්න පුළුවන් කියන එක. හරි. දැන් අපිට බෑ පුතේ එහෙම කෙනෙක්ව අලෙවි කලමනාකරුවෙට බඳවා ගන්න නේ. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි ඔන්න ඔය වගේ තත්ත්වයන් සම්පූර්ණ කරන්න විදිය පිළිබඳව වෙන බාහිර කෙනෙකු දාලා බලන්න ඕනේ. දැන් එකපාරක් මං ඉන්ටර්වයුව එකක ඉන්නවා පුතේ ඈ. මම මේ කියලා දෙද කිව්වනම් කියන්න කියලා අපරාධ රිපීට් වෙනවනේ. ඔන්න ආවා ගෑනු ළමයි. ලස්සන කෑල්ලමෙක් සාරියකුත් ඇඳගෙන බෑග් එක පුතේ සිමෙන්ති කොටයක් වගේ. ඒකළු ට්‍රෙන්ඩ් එක මන් දන්නේ නැහැ. ඒකළු ට්‍රෙන්ඩ් එක. ලොකු බෑග්ලු අරයි යන්නේ. ඇත්තද? ඒක ඇතුලේ ඇති ලබ්බකුත් නෑ බං. ඒක ඇතුලේ ඇති. හැබැයි බෑග් එකේ සිමෙන්ති කොටයක් දාගෙන යන්න පුළුවන් සයිස්. දැන් මේ ගෑනු ළමයා ආවා. හරි සාමාන්‍යයෙන් මන් තමයි ස්ටාර්ට් කරන්නේ. චූටි පුතා. අරය විභාගේ හොඳට පාස් වෙලානේ. සන්තෝෂයි අපිට. කවුද දිල්ලානි? මයික් එක ඔන්න. හරි. ඒ සුවරගෙනම චූටි පුතාගේ කාට හරි කිව්වේ ඒ හරි අරයා හොඳට විභාගේ පාස් වෙලා ගියේ. මේ චූටි පුතාගේ කවුරු හරි. අම්මට සන්තෝෂේ දෙයි කිව්වේ. නෑ මාරි ඉතින් දරුවන්ගේ ප්‍රගමනයන් දෙමාපියන් තමයි පුතාගේ යාළුවෙක් පාස් වෙලා එක්සෑම් මේ ඉහෙලියක් කියලා ඒකයි. අපි හිතුවේ ඉහෙලියක්. නෑ අවුරුදු 14න් උසස් පෙළ ලියලා මේ පාස් වෙලා. අවුරුදු 14න් උසස් පෙළ ලිව්වහම තියෙන ප්‍රශ්න දන්නවද පුතේ කැම්පස් යන්න බෑ. ඔව් සර් මේ නැනමල් රොයල් කොලෙජ් එකේ ඩිරෙක්ටර් සර්ගේ පුතා. කවුද මේ අරුණ මොකද සර්ගේ නම මේ අරුණනේ නෑ කවුද? ඔව් අනුර සර්. අනුර මන් දන්නේ නෑ. ඔව් සර්ගේ පුතා. මාවර මණ්ඩියේ පැත්තේ ඉන්නේ නේ? ඔව් සර් මාවර මණ්ඩියේ. මෙයා පාස් වෙලාද? පාස් වෙලා සර් B3යි. B3යි. ආට්නේ කරේ ආටරි කොමර්සරි කරේ කැම්පස් යන්නේ කොහොමද කැම්පස් එක ඉකොනොමික්ස් කරලා තියෙනවා බිස්නස් මැනේජ් බිස්නස් ස්ටඩීස් ඔව් ඇකවුන්ටින් මම දන්නවා ඔය කොල්ලවත් මම දන්නවා ඔයාගේ නෝනාවත් මම හොඳට දන්නවා ඒ කියන්නේ යාගේ අම්මවත් මම හොඳට දන්නවා හරිද ඒකට හේතුව මම ඔය මේ සමහර දේශන වලට එහෙම ගිහින් තියෙනවා ඒගොල්ලගේ ස්කූල් එකට හරි ඒ හින්දා මම දන්නවා මේක. ඒ පුතාවත් මම දන්නවා. හරි. මේ ඒගොල්ලන්ගේ ඔය එක තිබුණා. හැබැයි මම කියන්නේ දිල්හානි. එපා. ඒ වයිසින් ඒ ලෙවල් කරන්න දාන්න එපා. අය දන්නවද ලංකාවේ විශ්වවිද්‍යාල දැන් අපි තුන් ගියා B3 වලට තේරුණායි කියලා ඒත් යන්න බෑනේ පුතේ. වයස සම්පූර්ණයි. ඔව් නේද සර්. අපරාධයක් ඒක. හැබැයි මට සතුටුයි ළමයා පාස් වෙච්ච එකට මොකද ඒගොල්ලෝ රිස්ක් එකක් ගත්තා. රිස්ක් එකක් ගත්තා. මම දන්නවා ඒ සිත්. මොකද මම එතකොට මම ඒ දවස්වල ඔක දේශනවලට ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඒ ලෙවල් ළමයිට දේශනවලට ගිහින් තියෙනවා. හරි. සතුටුයි ඒ වුණාට. දිල්ලානි කොහෙද? සර් මම මේ මාළඹේ. මගේ පොඩි පුතා යන්නේ හේනනමල් රොයල් කොලෙජ්. පොඩි පුතා මාවර මණ්ඩියකටද? ඔව් සර්. හා. දැන් යා මොකද කරන්නේ? පොඩි එක්කනද? ඔව්. 8 වසරේ ඉන්නේ සර් තාම. පොඩි ඔකිනේ ගොඩක් ගුරුමන් දන්නවා. හරි. ඒක තමයි. රයිට්. හරි සර් thank you. අවසරේ නම් ඔකේ විද්‍යාව උගන්වන්නේ මගේ හොඳ යාළුවෙක් නලින් සර් කියලා පුතාගෙන් අහන්න. ඔව් පුතාටත් ඉන්නේ. ආයනේ ඔව්. මගේ ඉස්කෝලේ යාළුවෙක් ධර්මාලෝකේ. හරි. ඒ වැඩක් නැහැ. මේ අපි පුද්ගලික කතා. උඹලත් අහගෙන ඉන්න ඕන ලබ්බල්ලේ බා. හැබැයි උඹලා අගිරිය දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා නේ. හරි. ඉතින් මට සතුටේ දිල්ලන්න පුළුවන් ගලා මට කෝල් එකක් දෙන්න. අපි ඉස්සර කතා කරමු. ඕකේ එතකොට එහෙනම් දැන් මම මේ කතාව පොඩ්ඩක් කියන ඔබට අවබෝධයක් ඇති වෙන්නේ කොහොමද ඔබට මානව සම්පත් කල්පනාකරනදී මේක උගන්වයි කොහොමද ඉන්ටර්විව් එකට මුණ දෙන්නේ කියලා දැන් අයෝධ්‍ය මේ ගැලුලා මේ ආවා මං කිව්වා make yourself comfortable කියලා ප්‍රගීත හරිනේ මං කියන විදිය make yourself comfortable ඔබ ඔබේ පහසුව සරසා ගන්න තමයි අපි ඉන්ටර්විව්ස් වලදී එහෙම තමයි කියන්නේ ඕන වාඩි වෙන්න නැත්නම් හිටගෙන ඉඳා අපිට ප්‍රශ්නයක් නෑ ඔයා ඔයාගේ සැප පහසුව සම්පූර්ණ කරගන්න make yourself comfortable මම මේක කිව්වා විතරයි පුතේ මේ ගෑලුනම එයා අර ලොකු සිමෙන්ති කොට්ටේ වගේ බෑග් එකේ කරේ තියාගෙන එයාගේ තිබ්බ එකම සම්පත එයාගේ සර්ටිෆිකේට් ෆයිල් එක ඒකත් මෙහෙම පපුවට තද කරගෙන බාගෙට උස්සපු අතින් මෙන්න මෙහෙම අංගවිකල අතකින් වගේ ඇද්දා පුතේ පුටුව මෙයාගේ කකුල වැදුනා පුටුව අලුත්ම පුටුවක් රෝද පුටුවක් කැරකිච්ච පාර ගිහිල්ලා වැදුනා කුසලාන තියෙන කබඩ් එකේ වීදුරු කබඩ් එකේ වීදුරු ටික කුඩු වෙලා ගියා පුටුව වැදිච්ච පාරට දැන් ඒක ඇතුලේ තිබ්බ කුසලාන රෝල් වෙවි යනවා. සමහර ඒවා GM ගේ කකුල දෙක ගාව. මේ කුසලාන. හරි. දැන් වීදුරු කඩු. මේ ගැල්ලමේ හරි අප්සෙට් ගියා. පර මේ ගැල්ලමේ දැන් ඔක්කොම ටික බිම දීලා වීදුරු කඩු ටික ඇවිදිනවා. මොකද පුතේ ඔයා දැන් ඔය වැඩේ කරන්න ඕනේ නෑ. අපි ඒක අපේ ක්ලීනර්ස්ලාට කියලා කරගන්න. ඔයා දැන් වාඩි වෙන්නකෝ. ඔයා දැන් ඉන්ටර්විව් එකට ඉන්නකෝ. මම සිංහලෙන් කතා කරන්නේ. අපි මේ තෝරගන්න යන්නේ කවුද දන්නවද පුතේ? මේ කස්ටමර් රිලේෂන් ඔෆිසර්ස්ලා. පාරිභෝගික සම්බන්ධීකරණ නිලධාරිනියන් අපි මේ තෝරගන්නේ. එහෙම තෝරගන්න යන නිලධාරිනිය තමයි මේ විදිහට හැසිරෙන්නේ. මෙයා මේ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක්. විශ්වවිද්‍යාලය මොකද්ද කියලා අහන්න එපා. විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක්. අපි දැන් මෙයාව ගන්න පුතේ රුපියල් 65000ක සැලරි එකට. අවුරුදු 5කට කලින් ලොකු සැලරි එකක්. හරිද? ඒතකොට එරුණා ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා, ෆෝල් ලයින් එකක් තියෙනවා. ඒ වගේ කෙනෙක් එකයි අපි උපාධියක් තියෙන අයව තෝරගන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලෙනොත් අපි ගණන් අපි ගන්න කියලා බැලුවේ. බලනකොට පේනවනේ පුතේ ඇසිරීම රටා පේනවනේ ඇතිරීමට ඉන්ටර්විව් එකට මුණ දෙන්න දන්නේ නැහැ නේද අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ ඉන්ටර්විව් එකේදී ඉස්සලාම අපි කරන්නේ අපි අරන් යන බෑග් එක අපේ පුටුව ගාවේ බිමින් තියෙනවා අපි කියන්නේ මේ සුදු මොකද අපි ඒතර පේන්නේ නැතුව යනවා ඊට පස්සේ අපේ ෆයිල් අපි අරන් යන සර්ටිෆිකේට් අරන් යන ෆයිල් එකක් අපි ගාව තියෙනවා නම් අපි ඒක කරන්නේ මොකද ඒක මේ සුඩින් තියෙනවා ඊට පස්සේ අත් දෙකෙන් තමයි පුටුව අදින් මේ වාඩි වෙන්නේ කොහොමද ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින්ම මැබ ඉන්න කෙනාට පේන විදියට දෙපැත්තින් ඉන්නට වැඩක් නැහැ මැදින් ඊට පස්සේ අපි අත් දෙක තියා ගන්න ඕනේ ඇන්දේ. ඒතර අපි අංශක 90ට ඉන්නවා. හරිද? මේස උඩ තියා ගන්න බැරි නම් අපේ සර්ටිෆිකේට් ෆයිල් එක අපි තියාගෙන අපේ උකුලේ. බෑග් එක ගන්න එපා උකුලට. මොකද බෑග් එකේ පටි දෙක එනවා අපේ මූණටත් උඩින්. නේද? අනිත් එක තනතුරකට යනවා නම් පුතේ සාරිය අඳින්න එපා. ඔසරිය අඳගෙන යන්න. ඔසරිය අඳින්න. පිරිමි ළමයි ෆුල් සූට් යන්න කෝට් එක දාන්න එපා. ටයි එක දාන්න. ඇයි ඒ? ඔකට කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. සිංහලෙන් කොහොමද කියන්නේ ප්‍රගීත් ෆස්ට් ඉම්ප්‍රෙෂන් පළමු දැක්ම හරි නේද පළමු දැක්ම තුළ ඇතිවන මනාපය දැන් ඔය මේ අනුරුද්ධි ඇයි යාට කැමති වුනේ අනුරුද්ධි ඇයි යාට කැමති වුනේ කියන්න බලන්න ඉස්සෙල්ලාම යාව දැකපු දවසේ ඔයා දැක්ක යාගේ නලදට ඔයා නලදට ආස කළා ඒක තමයි ඔයාට කැමති වුනේ දැකලා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක පළමු දැක්ම තුළ හරි නේද නැද්ද එයාට නලදටක් නැහැ यार दत में यार दत में आंगिला की නැත කායේ හරි ගුටි කාලාද මන්ද දත් නැහැ කියලා නේ කිව්වේ යාට දත් නැහැ කියලා කිව්වේ නන්න දතක් නැහැ නංගි කෙනෙක් නැහැ හරි කමක් නැහැ මක්කාරී ඔයාගේ කැමැත්තනේ පුතේ ඔයා නල දතර නෙමෙයි මහපටැංගිල්ලේ නියපොත්තර කැමතුණිය. අපිට කමන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මොනාට හරි ඔයා කැමති වෙලා තියෙනවා. නේ මොනාට හරි. සමහරක් වෙලාවට දැන් ප්‍රගීත් කැමති උනේ ඈ කේශ කල්යාණියට. එහෙම නැත්නම් ගිරා හොටවන් නහයට. නැත්නම් මොනදද්ද කිරි ගරුඩ වගේ දත්. නේ දිගැටි බෙල්ල. රිය සකවන් පිය නෑ වැරදුනා. රිය සකවන් පියවරු වෙන්න බෑනේ බල්ලේ. කරත්තරෝද වගේ එතකොට හරි ඒක අතාරිමු දැන් අපි යමු මෙන්න මේ හොඳම කියන වචනේ කොහොමද ඔය කෑල්ල කොහොමද උතන්ට එන්නේ හොඳම කියන වචනේනේ වඩාත් උචිත යෝග්‍ය කියන එක අදාළ අවස්ථාවට වඩාත්ම ගැලපෙනවා නම් අපිට අවශ්‍යතාවයන් සම්පාදනය කරන්න පුළුවන් නම් අන්න ඒ විකල්පය අපි හොඳම විකල්පයේ හැටියට తాවකාලිකව යොදා ගන්න. ඒක තමාලිගේ ආයතනයේට හොඳම වුණාට සමහරක් වෙලාවට ජයනිත්‍යගේ ආයතනයේට හොඳම නෙමෙයි. ඒක ජයනිත්‍යගේ ආයතනයේට කාලයකට කලින් ගත්ත තීරණයක්. දැන් ඊට වඩා යාගේ ආයතනය ප්‍රබලයි. නේද? දැන් උදාහරණයක් ඇරෙට අවන් එකක් ඔය පාන් හදන අවන්නයක් ගන්න දරපෝරුණුකට ලොකු වැඩක්. හැබැයි අපි තුම ෆෙනගල් වගේ එකට අවන්නයක් ගන්නවා කියන නදී. නේ? අන්න ඒ වගේ. අපි ලියාගමු තීරණයක් සඳහා ගන්නා විකල්පය තීරණයක් සඳහා ගන්නා විකල්පය හොඳම විකල්පය නොවිය හැක. හොඳම විකල්පය නොවිය හැක. එය සංවිධානයට වඩාත් ගැලපෙන ඒ සංවිධානයට වඩාත් ගැලපෙන නැතහොත් උචිත වීම මත නැතහොත් උචිත වීම මත මම 9ට කරන්ට් එක කපයි කියලා බලාපොරොත්තු වෙන්න හිටියා කරන්ට් එක කැපුවේ නෑ අද කරන්ට් කපන්නේ නෑ වගේ නේ එහෙමද ඉරිදා අපිට මේ පවර් කට් තිබුණේ අද තිබුණේ නෑනේ දවල් වරුවේ තිබුණේ නෑ රැටත් මතක් නැතුව ඇති මොරොච්චෝලේ හදලා ඇති අපිට තිබ්බස කොහෙද පුතේ පානදුරේ පානදුරට කැපුවාද රෑද දවල්ද දැන් කපලා ලයිට් ආවස අප්පා ගාලේ තිබ්බස ගාලටත් කැපුවා හවුද එහෙනම් අපිට සමහරක් තව ටිකකින් කපයිද ප්‍රගීත් මාළමේ නේද නෑ මාදි වෙල මට මතක තිබුණා මාදි හරි කොරත් මම සූදානම් වෙලා ඉන්නේ අනිත් ඩිවයිස් එක ලෑස්ති කරලා සමහරක් වෙලාවට කපන්න නැති වෙයි දන්නේ නැහැ දැන් අනුරුද්ධිලාගේ ඕවා ගියාත්මවල කරපු කරුමක් දන්නේ නැහනේ මේ ආත්මේ පරිසම් දෙන්නේ එහෙමත් වෙනවා උසහාය අසදුල්ලට අපි එහෙම කරුම කරලා නැහැ ඒ කියන්නේ දැන් බුදුහාඳුරුණත් පුතේ කැලණියට වැඩියනේ බුදුහාඳුරුණත් දන්නවා එන්න පුළුවන් කැලණියට කියලා නේද මාදි වලට වැඩියේ නැහැනේ. ගාල්ලට වැඩියේ නැහැනේ. නයිතාවනේ සර් කරන්නේ. නයිතා නිකන්ද මේ නාගියොත් ආවේ. දෙල්ලන්ද කරඬු අරන් ආවේ චීනේ කරඬුවක් අරන් ගම්පතුල පලාගෙන. හරි. උචිත වීම මත හොඳම විකල්පය වීම සිදුවේ. උචිත වීම මත හොඳම විකල්පය වීම සිදුවේ. අපි උදාහරණයක් දාගමු. මොනවද මේ ගැළපවීම කියලා? සංවිධානයේ මූල්‍ය ශාක්‍යතාවයට ගැලපී. දැන් ප්‍රගීත් ඔය ෂර්ට් එක ගත්තේ ඕක රුපියල් 1500යි. යාගේ මූල්‍ය ශාක්‍යතාවයට ගැලපෙන්නේ ඒක. ඊට 25000 ෂර්ට් එක ගන්න බෑ. නේද? ඒතොර ඒ නිසා තමයි ඔය ෂර්ට් එක ගත්තේ. සංවිධානයේ මූල්‍ය ශාක්‍යතාවයට ගැලපී. සහ වෙළඳ පොළට ගැලපී. සමහරක් වෙලාවට අපි වෙළඳ පොළ ගැනත් හොයනවා. වෙළඳ පොළේ ඉන්නේ ඒ වගේ කණ්ඩායමක් නෑ. දැන් උදාහරණයක් ඇට පුතේ මේ කැලණිය අවට ගත්තොත් එහෙම කැලණිය අවර ටිකක් වැඩිපුරම ඉන්නේ බෞද්ධයයිනේ. ඒතොර ඒ අය බලාපොරොත්තු වෙන යම් යම් තත්ත්වයන් උදාහරණයක් ඇරෙට පොය දවසට මස් කඩ වහන්න උනේ නේ. එතකොට මොනවාද මත්පැන්වල විසල් තියෙන්න බෑ කිලෝමීටරයක් වගේ. ඔය වගේ විවිධ තත්ත්වයන් තියෙනවා. ඒතොර වෙළඳ පොළටත් අපි ගලප්ප ගන්න ඕනේ අපේ තීරණ ගැනීම. යටිල් ලියා ගන්න. එම නිසා ව්‍යාපාරිකයෙකුට හොඳම විකල්පය තෝරා ගැනීම සඳහා බාහිර මෙන්ම අභ්‍යන්තර සාධකද සලකා බැලීම සිදු කළ යුතු වේ. බාහිරමින්ම අභ්‍යන්තර සාධකද සලකා බැලීම සිදු කළ යුතු වේ. හරි. අපි යන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වයේ සඳහා ගන්න මාතෘකාව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය. කාරණා දෙකක් අපි කතා කරන්නේ. පළවෙනි එක පුද්ගල නිපුණතාවය, දෙවෙනි එක සම්පත්දායකත්වය. right. අපි ඔගේ පළවෙනි එක ගමු. පුද්ගල නිපුණතාවය. අපි ඔය දෙකම කතා කරන්න ඕනේ පුතේ. අවසනාවකට මම ලියපු නෝට් එකේ තියෙන මේ නෝට් එකේ නෑ. සම්පත්දායකත්වය ගැන කතා කරන්න ඕනේ. අපි දෙකම කතා කරමු. නෝට් එකේ නැති වුණාට ලියාගන්න පුද්ගල නිපුණතාවය අවබෝධය කියන කාරණාව ඔබට නේ. මොකද්ද? තීරණ ගන්න පුද්ගලයාට තීරණ ගන්නා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වන දැනුම. දැනුම කියන්නේ පුතේ තොරතුරු ප්‍රමාණය. අදාළ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් එම පුද්ගලයා සතු නම් අපි කියනවා ඔහුට දැනුම වැඩි කියලා මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්. ඒ නිසා තොරතුරු එකතු කර ගැනීමේ වාසියක් තියෙනවා. තොරතුරු එකතු කර ගැනීම මත වැඩි තොරතුරු ප්‍රමාණයක් වැඩි දැනුවත්භාවයකට හේතුවක් වෙන නිසා නිපුණතාවයේදී ඔය කියන දැනුවත්භාවය වැදගත් වෙනවා තීරණ ගැනීමට. ඒ නිසා අපි හැම විටම කළමනාකරුවෙකු තෝරා ගන්නවා නම් අදාළ කළමනාකරුවා නිරත වන ශේත්‍රයේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් කොහොසතු වෙනවා. කියන්නේ දැනුම වැඩි වෙනවා. දැනුම ඇති කළමනාකරුවෙකු බඳවා ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ පුතේ කළමනාකරුවන්ට ශේත්‍ර කීපයක් එකවර බාර දෙන්න එපා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම නිෂ්පාදන කළමනාකරුට නිෂ්පාදනයයි, අසුරුම්කරණයයි, මානව සම්පත් කළමනාකරණයයි, බෙදා හැරීමයි ඔක්කොම දෙන්න එපා. ඇයි? නිෂ්පාදන කළමනාකරුට උපරිම නිපුණතාවයේ තියෙන නිෂ්පාදනයේ සම්බන්ධයෙන් තීරණ ගන්න. එතකොට එයා බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්න කිව්වොත් එහෙම කොච්චර නිෂ්පාදනය හොඳට කරත් වැඩක් නැහැ. බෙදා හැරීම අවුල් වෙනවා. එතකොට ආයතනයේ සමතුලිතතාවයේ බිඳිනවා. දැන් ඔබ ආයතනයේ හිමිකාරුවෙක් හරිනම් නැත්නම් ඔබ ජෙනරල් මැනේජර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පුතේ ප්‍රධාන ව්‍යාපාරික කාර්යයන් හඳුනාගෙන ඒවට කළමනාකරුවන් වෙනමපත් කරලා කළමනාකරුවන්ට කොටස් ආඳන්න යන්න එපා. දැන් ඔය මානව සම්පත් කළමනාකරණයේදී ඔබට උගන්වන්නේ රැකියා විස්තරණය කියලා එකක්. අපි ඒකට කැමති නෑ. ව්‍යාපාර කළමනාකරණයේ උගන්වන අය කැමති නෑ රැකියා විස්තරණය. දැන් මොකද රැකියා විස්තරණය කියලා කියන්නේ? අතිරේකව කොටසක් එකතු කිරීම. පුතේ මම බෝඩ් එකේ ඇඳුවොත් පේනවද ඔයගලන්ට? පේනවා. මේ බලන්න මම මොකද්ද ඔය කියන කාරණාව කියලා අවබෝධ කරගන්න. මම කියන්නේ යන්නේ මෙන්න මේ කාරණාව. අපි හිතමුකෝ මේ තමයි අපේ සංවිධානය කියලා බලන්න පේනවද කියලා බෝඩ් එක? right. දැන් මොන්න මම මේ සංවිධානයේ අභ්‍යන්තරයේ තියෙන කාර්ය බෙදුවා. කාර්ය කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 කාර්ය 10කට බෙදුවා. කාර්ය 10ක් දැන් තියෙනවා. දැන් අපි තුකු මෙන්න මේ 9 කියන කාර්ය අපි අයින් කරයි කියලා ව්‍යාපාරේ. ඒකට හේතුව මේකේ වැඩ කරන අයට තව වැඩක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ 9 වෙනි කාර්ය සේවකයෝ 10 දිනක් කරනවා. ඇත්තටම සේවකයෝ 8 දිනයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ 10 දින අනුයුක්ත කරලා තියෙන නිසා සාමාන්‍යයෙන් පැය 16ක් Daasyak vacant, idling කියලා කියන්නේ. Idling. Daasyak ශ්‍රමික පැය ගාණක් මේ කාර්යයේදී idling. දැන් අපි මොකද කරන්න ඕනේ? පැය 16ක කාර්යයක් මේකට එකතු කරන්න ඕනේ. නැත්නම් මේ කට්ටිය idling නිකන් ඉන්නේ. සිංහලෙන් කියනවා නිකන් ඉන්නේ. දැන් ඔන්න මම කාර්ය ටිකක් ඕගලන්ට පෙන්නනවා. මේකට දාන්න පුළුවන් කාර්ය ටිකක්. ඔල පාටින් ඇඳුම් පේනවද? නෑනේ කතා කරාල්ලකො බං අඳගොළු වීදි පාසලේ උගන්වනවා වෙනවා සර් මම ඔන්න කළු පාටින් මදිනු ඔන්න මගේ පළවෙනි කාර්යය ඒ කියන කාර්යය මෙන්න මගේ දෙවෙනි කාර්යය මේක B මෙන්න C තුන්වෙනි කාර්යය මෙන්න D හතරවෙනි කාර්යය මට කියන්න මෙන්න මේ කාර්ය පහෙන් A B C D E කියන කාර්ය පහෙන් මෙන්න මෙතනට ඔබ යොදන කාර්ය මොකක්ද? Aද Bද Cද Dද Eද කියන්න බලන්න ඈ E කවුද E කිව්වේ? අශෝක අශෝක මේ මයික් එක ඔෆ් කරගන්න පුතේ නැත්නම් ඔය උත්තර දෙනවා නම් උත්තර දෙන්න. අස ඊ ඊ යොදන්නේ. ඊ එක දානවා. අශෝකා. අශෝකා චන්ද්‍රසේන මට තම හොඳට ඌරුයි. ඔය වගේ Facebook ඉන්නවා හරිද? ඔව් සර්. right. අශෝක කියනවා ඊ කියලා. අශෝක කියනවා ඊ කියලා. අශෝකටයි ප්‍රගීත්ටයි කැමති නැති කවුරු හරි ඉන්නවද? අශෝකටයි ප්‍රගීත්ටයි කැමති නැති අය ඉන්න කවුරු හරි. දැන් මෙන්න මේ කොටස උගන්වන්න පුතේ ඔයගලන්ට මානව සම්පත් කළමනාකරණය. අපි සාමාන්‍යයෙන් හිස් අවකාශයකට මොනවා හරි ඔබවනවා නම් ඒ ඔබවන්න ඕනේ අර අයිඩ්ලින් පැය 16ට වඩා වැඩි. ඒ කියන්නේ අපි මෙතනට දානවා පුතේ පැය 24ක් වෙන්නේ. ඒක වාසිදායකයි. කොට තමයි රැකියා විස්තරණේ කියන්නේ පැටවුම, කාර්ය පැටවුම. මේක උගන්වනවා මානව සම්පත් කළමනාකරණය. රැකියා විස්තරණේ කියන්නේ. රැකියා නිර්මාණය ඔයගොල්ලෝ කරලා ඉවරයි දැන් තමයි. රැකියා නිර්මාණය කළානේ. රැකියා නිර්මාණය කළාද නැද්ද? කරා සර්. ඔකේ කියන්නේ නේද රැකියා විස්තරණේ කියලා එකක්. අනිවාර්යයෙන්ම කළා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ කියන එක දැම්මොත් එහෙම කෙලිම මොකද වෙන්නේ? පැය 16 විතරයි. රැකියා විස්තරණයක් වෙන්නේ නැහැ. නිසා මේක වැරදි. අපිට ඕනේ පැය 24ක්. එහෙනම් අපිට පුළුවන් මේක හෝ මේක යොදා ගන්න. නේද? අපි මේක යොදා ගන්න නැහැ. ඇයි? මේකේ සම්පූර්ණ කාර්යය කරන්න පැය 36ක් යනවා. ඒ කියන්නේ මේ කොටසයි මේ වැඩිපුර කොටසයි. දැන් මේ කොටස අපි already history මේ කොටස දැන් නැහැ. ඒ නිසා අපි මේ කැලේ දැම්ම ගමන් මේක පිරෙනවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? මේක අඳිනවා නම් අපි අඳින්න වෙන්නේ අපිට මෙන්න මේ. ඔන්න අපි අඳින්න. මම එළියට පේන්න අඳින්න ඕන නිසා මෙහෙමයි. දැන් මෙතනට සම්පූර්ණයෙන්ම යන්න ඕනේ පැය 36ක්. හැබැයි අපිට පැය 36ක් දාන්න බෑ අපිට උපරිම දාන්න පුළුවන් පැය 24යි. එහෙනම් මොකද වෙන්නේ? අපිට මේ කැලේ අයින් කරන්න. දැන් ඔන්න නම් මෙන්න මේක තමයි හරි එක නේ මෙන්න මේක තමයි හරි මම මේක ඇඳේ කීවෙනියටද මට මතක නැහැ තුන්වෙනියටද කොහෙද ඇඳන්නේ A B C ද කොහෙද ඇඳේ මේක එහෙනම් ඊත් වැරදි මේක තමයි හරි C තමයි අපිට බෑ මොනකට වඩා පටවන්න අපි ඒකට කියන්නේ අශෝක අධිපැටවුම කියලා රැකියා විස්තරයේදී කියන අධිපැටවුම ගැන සේවකයන්ට ඕනකට වඩා වැඩ දෙන්න බෑ සේවකයන්ට පමණට වඩා වැඩ දුන්න ගමන් මොකද වෙන්නේ? සේවකයා කරයි වැඩ. හැබැයි ඉක්මනට ෆෙඩ් අප් වෙනවා. ෆෙඩ් අප් කියලා කියන්නේ මහන්සි. අපි ඔක හඳුන්වන්නේ මානව සම්පත් කළමනාකරණයේ ෆෙටිග්රි කියලා. හරි නේද? ප්‍රගීත් වචනේ. ෆේ නෙමේ ෆේ ෆෙටිග්‍රි F අකුර. ෆෙටිග්‍රි. ඔව් ෆෙටිග්‍රි කිව්වොත් වංශය කුලයනේ. ෆෙටිග්‍රි. ඔය බල්ලගේ ෆෙටිග්‍රි හොයන්නේ. නෑ නෑ. ඒකට කියන්නේ කුලයද? ෆෙටිග්‍රි කියන්නේ වංශයේද කුලයේද මන්ද? ඔය බල්ලා මොකද මොන කුලයේද? ඩෝර්මන් තව මොකද හොන් ඉන්නවනේ බල්ලෝ ඉන්නවනේ මන් දන්නේ වල් විතරයි පුතේ. ඇල්සේෂන් දන්නවා ඇල්සේෂන්. තව ඉන්නවා ඩෝනට්ද මොකද්ද කියලා බල්ලේ. ඩෝනට්ද ඩෝමන් අර මේ හරකෙක් වගේ බල්ලෙක් ඉන්නේ පුතේ. හරකෙක් වගේ සර් ඔකේ නේද සර් එතකොට අර කාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වයට ඊ එක ගැලපෙන්නේ නැද්ද සර් ඊ එක ගැලපෙන්නේ නැති හේතුව තමයි අධිපැටවුමා ශෝකා අධිපැටවුමා ඒ කියන්නේ සර් අර හරිගා ඒකනේ දැන් පුතේ අපි දුන්න ගමන් අශෝකා කාර්යක්ෂමතාවයට ගනි කණ්ඩායම මේ මේ අන්තිමට කතා කරපු මාතෘකාව තමයි ඔය දැන් අපහු ඔය අපි ඇදෙන්නේ මොකද ඒකට හේතුව දැන් අපි සේවකීන්ට අධිපැටවුම දැම්ම ගමන් සේවකීන්ට සල්ලි දෙනවා කියලා අපි හිතමුකෝ සේවකයෝ රාජකාරී කරන ප්‍රමාණයට අපි ගෙවනවා ඒ නිසා සේවකයා මොකද කරන්නේ හනුම දරපලනවා වගේ කරනවා පුතේ මේක මේක දැම්ම ගමන් හනුම දරපලනවා වගේ කරනවා ඇයි ඒ ඒගොල්ලන්ට වාසිදායකයි වැඩ වැඩි වුණාම ඒගොල්ලෝ වැඩිපුර වැඩ කරාම වැටුපක් ගෙවනවා නම් අපි කියන්නේ ප්‍රෝත්සාහන ඉන්සෙන්ටිව් ගෙවනවා නම් අසෝක ඒගොල්ලෝ වැඩ කරනවා හැබැයි මොකද වෙන්නේ ටික දවසක් වැඩ කරාට පස්සේ මේගොල්ලන්ට එනවා මාර මහන්සියක්. ඔන්න ඕකට තමයි අපි පෙඩිග්‍රී කියලා කියන්නේ. ඕකට සිංහලෙන් කියන වචනේ මොකක්ද දන්නවද? ආකුලණය, රැකියා ආකුලණය. මට හරියට වචනේ මතක් කරලා කියන්න. ඒ කියන්නේ මේ රැකියාව එපා කරන තත්වයක් අශෝකා. දැන් ඔයා පුතේ මම දන්නේ දිරුවා ගවර්න්මන්ට් වර්කර් කෙනෙක් නේ හරියද? ෂෝරූම් මැනේජර් නිසා දැන් අවුරුදු අභාන්සය ගැන අවුරුදු 19ක් මැනේජර් නම් අවුරුදු 13ක් විතර සර් අභාන්සයකේ නේ ෆෝන් සේම තියනවද පුතේ මට ෆෝන් එකක් ගන්න උවමනාව තියෙනවා තියෙනවා සර් ඔව් කීයක් අඩු කරනවද ඔයාගේ ගුරුවරයා නිසාම සර් නෑ පුතේ මට ඕනේ අඩු කරන ගන්න සර් බ්‍රාන්ච් එකට එන්න සර් ඒක පර්සනලි සාමාන්‍යයෙන් අපි මෙහෙම ඩිස්කස් කරන්නේ නෑ ඒ වෙලෙදි කරලා දෙන්නම් සර් සාමාන්‍යයෙන් 40 පොන්න 20000 වගේ දෙනවා ඩිස්කවුන්ට් එක. බෑස අපිට 5% වගේ අඩු කරන්න පුළුවන්. ඉතින් පුතේ ඔය 5% ගන්න මම බදුල්ලේ නේද ඔයා? නැහැ කඩවද සර්. ආ ඔයා කඩවතනේ. කඩවත නම් ඉතින් එහා පැත්තේනේ. ඌ කිව්වම එනවා. කඩවත ආබාන්සකේ නේ. ඔතේ iPhone එහෙම උනත් සර් ගන්න පුළුවන් ඕන්න සර් 3 month දෙන්නම්. මේ දවස්වල ස්පෙෂල් ප්‍රොමෝෂන් එකක් යනවා සර්. ආ මම පාවිච්චි කරන ෆෝන් එක බලහම පිටිපස්ස නැහැ. ඒ නිසා මට iPhone ගන්න බෑ පුතේ. බොරු ගෑල්ලෝ ලෑල්. මේ මගේ සැබෑ යථාර්ථය. ඔගොල්ලෝ දාර දැක්කද පවුගේ මගේ අශෝක දකින්න අශෝක මම මොකක් හරි දාලා තිබුණා. පවුගේ දවසක කොල්ලෝගේ ළමයි සෙට් එකක් ආවනේ අපේ ගෙදර. මුන් මාර වැඩේනේ කරේ පුතේ. මුන් සද්ද නැතුව අපේ ගෙදර ආවා. බිස්නස් මැනේජ්මන්ට් 1 2 3. අශෝක දැක්කද ඒකේ ෆොටෝ එකක් දාලා තිබුණා Facebook එකේ. මාර වැඩේ කියන්නේ පුතේ මුම් ෆොටෝ එක ගැහුවේ මගේ ගෙදර තරප්පු පේලියට පේන්න. හරිද? උඩ තට්ටුව හදලා නැහැ. අවුරුදු 15ක් වෙනවා උඩ තට්ටුව හදලා නැහැ. රසදු. මොකටද බොරු කියන්නේ? මම මගේ තත්ත්වේ මේ කියන්නේ. මට iPhone පාවිච්චි කරන්න බෑ කියලා මම මේ කියන්නේ. අන්තික iPhone අරගන්න බෑ පුතේ. මොකද මට මේ ලොකු කණ්ණාඩියක් නැහැ සෙල්ෆි ගන්න. මේ සාමාන්‍ය iPhone ගත්තාම Apple phone ගත්තාම මේ සෙල්ෆි ගන්න කණ්ණාඩියක් ඕනේ නේද? හරි. දැන් ඒ පාර මොකද කරේ මේ කට්ටිය පුතේ මාවත් තියාගෙන මම ඒ ලාවේ දේශනේ ගිහිටියේ 19 බැච් එකට එල්පෙක් එකේ මම ඒත් ෆොටෝ එක ගැව්වා ඊට පස්සේ මගේ නෝන ෆොටෝ එක බලලා කියනවා අර දැන් උඩ තට්ටුව හදලා නැහැනේ පුතේ තරප්පු පේලියට බොරු අහලක් ගහලා තියෙනවා වහිනෝඩ පුතේ කැල්ලිගඟ වගේ වතුරට ගෙනවා පහළට දැන් ඕක වලක්වන්න බාල්දි වගේ තියලා තියෙනවා ඒ බාල්දි සෙට් එකම ෆොටෝ එකේ තියෙනවා වයිෆ් කියනවා බලන්නකෝ හරි නෑ නේද ඔයාට සෞතුවක් නේද මම අනේ කමන්නේ මොකද දැනගන්න ඕනේ මගේ තත්ත්වේ නේද ඒ නිසා අශෝක මට iPhone සාමාන්‍යයෙන් iPhone එකක් කීයද 70ක් 80ක් නෑ සර් දැනට ලංකාවේ තියෙනෙවෙන් ස්ටොක් අවේලබල් තියෙන්නේ Guinness warranty Apple care warranty එකත් එක්ක 11 එකේ ඉඳලා ඉහළට සර් ඒක කීයක් වෙනවද 11 එක නම් ලක්ෂ 3ක් වෙනවා සර් ලක්ෂ 3ක් ඔව් ලක්ෂ 3ක් ඔව් සර් ඒ කියන්නේ ඕනම country එක SIM එකක් දාලා සමන්ට අවශ්‍ය පරිදි යූස් කරන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන නිසා කන්ට්‍රි කෝඩ් එක ඇරෙන විදිය වෙනස් නේ. එතකොට රුපියල් ලක්ෂ 3ක්නේ. ඔව් සර්. ඔව්. පුතේ ඔබට මගේ පෙනුමෙන් ලක්ෂ 3ක් දීලා ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතෙනවද? නෑ සර් ඊට වැඩිය පුළුවන්. ඈ? ඊට වැඩිය පුළුවන්. ඊට වැඩිය නම් ওই ලක්ෂ 3 මම තව කීයක් හරි දාලා පුතේ මේ උඩ තට්ටු හදා. මේ කඩා වැටේ කියලා මම බොරුවාලේ. ඒ මට එපා පුතේ. බොහොම ස්තුතියි. iPhone එපා. අනික මම මේකෙන් මම කරන්නේ පුතේ උපරිම කෝල් ගන්න එක. දැන් මේ මට ටැබ් එකක් තියෙනවා. ඒකත් මේ රටේ දලා ඉන්න ඥාතියෙක්ගෙන් එන්න ගත්තා. මොකද ඒක ගන්න පුතේ මේ හදිස්සි කරන්ට් එක ගියොත් එහෙම රවුටරේ වැඩ කරන්නේ නැති නිසා ටැබ් එක කරා තමයි. හරි. බොහොම ස්තුතියි. මට පුළුවන් නම් ෆෝන් එකක් ගන්න උදව් කරන්න. මට iPhone එපා. බොහොම ස්තුතියි. අපාරේස උදව් කරන්නම්. සෙට ගන්නම්. හරි හරි. බලමු මම විලුවට වගේ එකක් කිව්වේ. මං එන්නේ නැහැ අභාංශකට. අවශ්‍ය වුණොත් එන මොකක් හරි ගන්න මං එන්න. ඔයා ඉන්නේ හින්දා. හරි. එතකොට දැන් පැහැදිලි පුද්ගල නිපුණතාවය දැන් ඔය අශෝකත් ඔතන පුතේ පුද්ගල නිපුණතාවය පෙන්වලා දැක්කද? දැන් මම ෆෝන් එකක් ගැන කිව්වහම අශෝක try කරේ මට iPhone එකක් විකුණන්න. ඒ business tricks දැකද? business ඒ තමයි නිපුණතාවය පුතේ. ඇයගේ අවුරුදු 13න් ගත්ත පළපුරුද්ද ඔය දැන් මේ එළියට. හරිද? හැබැයි ඉතින් ඊට වඩා මමට පළපුරුද්ද තියෙන ඉඳ පුතේ මං හවුන්නේ නැහැ ඒකට. නේ මාත් ඉතින් උගන්නන්නේ අලවික දැන් මම ওই බාහිර උපාධි වලට කරන්නේ අශෝකා උපක්‍රමික අලවි කළමනා කරන්නේ. බාහිර උපාධි වලට මම BSc admin වලටත් කරනවා BMGT එකටත් කරනවා Bcom එකටත් කරනවා අලවිකරණයේ කොටසක් තියෙනවා උපක්‍රමික අලවි strategic marketing කියලා. ඕගොල්ලෝ ඒ අභාංශ එකේ අනිවාර්යයෙන්ම ඕක කරනවා. strategic marketing concept හරිද? එතකොට මේ ඒ ඔයගේ එකක් තමයි දැම්මේ මට. right. අපි ලියමු පුද්ගල නිපුණතා. අපි ලියමු පුද්ගල නිපුණතා. මෙහෙම ලියාගන්න. තීරණ ගනු ලබන පුද්ගලයා හට ඒ සඳහා වන සුදුසුකම සෑම පුද්ගලයෙකුටම සෑම විෂයපතයක් සඳහාම තීරණ ගැනීම සිදු කළ නොහැකිය. හරිනේ කතන්දරේ. තීරණ ගැනීම සිදු කළ නොහැකිය. ඒ නිසා අපි කියන දැන ගියොත් කතරගම නොදැන ගියොත් මැද මූලන. එහෙමනේ අපි කියන්නේ නේ. දැන ගියොත් කතරගම නොදැන ගියොත් මැද මූලන. කතරගම වැරදිද? නේ. දෙවෙනස් කරලා තියෙන පුතේ. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියන එක අපි අතරමඟ කියලා අයින් කළා මැද මූලන කියලා දාන්නේ. මොකද අපි දැනගෙන ගිහිල්ලත් පුතේ අවුල් වුණානේ. නේද? මේ පාරත් අපි දුන්නානේ බැසිල්ට. බැසිල්ට නෙමෙයි sorry මේ ගෝඨාබේට. හැබැයි දැන් මට හිතෙනවා පුතේ අපි දැන් අරගලේ කරේ ගෝ හෝම් ගෝඨා. දැන් මට හිතෙනවා මේ මෙයත් එක්ක බැලුවොත් කම් හෝම් ගෝඨා කියලා කරන්න වෙයි කියලා අරගල යන්නේ. දැන් මේක ඊට වඩා පිස්සුවක් නටනවා. පළවෙනි දේ නම් ජලගාස්තුත් වැඩි. අනේ වන්දනේ මොනවා කරන්නේ කියේ. ආර්ථික උස්තාර හැබැයි පිටරටවල ඉන්න ණය දෙයි කිව්වා සට සට ගාලා නේ එපා කියදී ණය දෙයි කියලා ටයිප් එකක් කිව්වේ වජිරා බේවර්ධන කියනවා රනිල් ලාවුත් නම් ওই ප්‍රශ්නයක් නෑ ඕන රටකින් ණය දෙනවා කියලා දැන් ණය මං හිතුවා නේද කතා කරලා කන්ට ගහන ණය දෙයි කියලා වරෙන් රනිල් ගනිල් ණය අපේ නේද එහෙම ටයිප් එකක් ඇයි කියලා මං හිතුවේ දැන් බලනකොට ණයෙන් අඬනවනේ ලංකාවේ ස්වෛරීත්වයටත් ප්‍රශ්නයක් වේගෙන ඉන්නේ චීනයේ හින්දා චීනය කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න බෑ අපි ඕනනම් අපේ ආයෝජනය නාපව ගන්නම් කියලා. ආයෝජනය ගත්තොත් ඒ පුතේ ඉවරයි. අපිට කන්න නෙමෙයි වෙන්නේ. නේ? අපිට මේ උගුන්ගේ පපු කැවුත් තමයි කන්න වෙන්නේ එහෙම වුණොත් ඒ. රයිට් අපිට මෙතන ලියා ගන්න බැරි වුණා පුතේ මේ මොනවාද සම්පත්දායකත්වයේ කියන මාතෘකාව අපි ඒකත් පොඩ්ඩක් ලියා ගමු. ලියාගෙන ඊට පස්සේ සම්පත්දායකත්වය කියන එක ආකාර දෙකයි පුතේ. මොකද මේ ආකාර දෙක? තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සම්පත් අවශ්‍ය වෙනවා. ගත්ත තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය වෙනවා. හරි නේද? තීරණ ගන්නත් සම්පත් අවශ්‍යයි. තීරණ ගන්න ඔෆිස් එකක් ඕනේ, තනතුරු මේ මොනවාද? data datone, toroturuone, documents one ned. Samanyen api kalamanakaruwekata hond office එකක් දෙනවා. ඇයි ඒ කාර්යය තියෙන වැදගත්කම? තීරණ ගැනීම. ඒතොර ඒවට සම්පත් අවශ්‍යයි. ඒ වගේම තීරණ ක්‍රියාත්මක කරන්න. අපි හිතමුකෝ ගත තීරණේ තමයි අලුතෙන් මැෂින් එකක් ගේන එක කියලා. ලේටස්ට්ම මැෂින් එක. ඒතොර ඒකට ප්‍රතිලාභ මේ ප්‍රාග්ධානිය අවශ්‍යයි. ගෙන් සම්පත්. අපි ලියාගමු සම්පත් දායකත්වය. තීරණ ගැනීම සඳහා මෙන්ම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහාද තීරණ ගැනීම මෙන්ම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහාද සම්පත් අවශ්‍ය වේ. ආයතනය විසින් මෙම සම්පත් සම්පාදනය කිරීම සිදු කළ යුතුය. හරි, කාරණා දෙකම කතා කරා. හරි, දැන් පළවෙනි කාරණාව නිපුණතාවය. නිපුණතාවය කියන්නේ අදාළ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ඔය කියන තීරණ ගන්න පුද්ගලයාගේ තිබෙන දැනුම, හැකියාවන්. ඒතකොට මේ දැනුම අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, එක්ස්ප්ලেইন කරන්නේ ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ඔහු සතුවන තොරතුරු ප්‍රමාණය. අඩු තොරතුරු ප්‍රමාණයක් නම් තියෙන්නේ දැනුම අඩුයි. වැඩි තොරතුරු ප්‍රමාණයක් නම් තියෙන්නේ දැනුම වැඩි. ඒ නිසා අපි කියනවා තීරණ ගන්න කළමනාකරුවා සතුව ඔහු ඉන්න ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් තිබිය යුතුයි කියලා. පැහැදිලිද? වැඩි තොරතුරු ප්‍රමාණයක් තිබිය යුතුයි කියලා. දැන් මොනවද මේ තොරතුරු? ඇයි අපි තොරතුරු තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදාගන්නේ? එහෙම යොදා ගන්නවා නම් ඔය කියන තොරතුරු වල මොනවද තියෙන්න ඕන ලක්ෂණය? සාමාන්‍යයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා පුද්ගලයෙකුට තොරතුරු අවශ්‍යයි. ওই තොරතුරු ආකාර දෙකකට ওই පුද්ගලයාට ලැබෙනවා. එකක් තමයි ප්‍රාථමික තොරතුරු, අනිත් එක තමයි ද්විතීයික තොරතුරු. ප්‍රාථමික වුවත් ද්විතීයික වුවත් තොරතුරු කළමනාකරුවා යොදාගන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය තත්වයන් සම්පූර්ණ කර ගැනීම සඳහා. හැබැයි ප්‍රාථමිකද ද්විතීයිකද කියන එක නෙමෙයි. ප්‍රාථමික තොරතුරු කියන්නේ පුතේ කෙලින්ම අපි මොකද කරන්නේ? අපි කෙලින්ම ප්‍රභවයෙන් තොරතුරු ගන්නවා. ද්විතීයිකයි කියන්නේ කවුරු හරි හොයාගත තොරතුරක් අපි පාවිච්චි කරනවා. නේ? දැන් යසදුල් ගාව තියෙනවා පුතේ ශ්‍රී ලංකාවේ හිඟන්නෝ ගැන තොරතුරු. දැන් මම ශ්‍රී ලංකාවේ හිඟන්නෝ ගැන රිසර්ච් එකක් කරනවා. මම මොකද කරන්නේ? මම ගිහිල්ලා මට තොරතුරු හොයාගන්න පුළුවන් මට්ටමින් හොයාගන්නවා. ඊට පස්සේ මම යසතුල්ට කතා කරලා යසතුල්ගෙන් තොරතුරු ගන්නවා. ඒ වුණාට යට ගානක් දෙනවා. ලංකාවේ තොරතුරු සපයන ආයතන තියෙනවා. ඔය නීල්සන් ආයතනය එහෙමනේ. හැබැයි සල්ලි දෙන්න වෙනවා. ඔය නීල්සන් ආයතනේ වැඩ කරන්න පුතේ වැඩි හරියක් ජපුරේ සහ කොළඹ කැම්පස් වල ළමයි. ඔය ඔයගොල්ලෝ දකින්නවා නේද මේ පාරවල් වල ක්ලිප් බෝඩ්ස් තියාගෙන ළමයි ඉන්නවා. ඒ තමයි ඔය තොරතුරු එකතු කරන ළමයි. ඒ දත්ත එකතු කරන්නේ, තොරතුරු නෙමෙයි මම එකක් කියන්නේ. දැන් අපි හිතමුකෝ කවුද අපේ නවෝද්‍යයට ඕනේ කොළඹ නගරය තුල දවල් 12 ඉඳන් හවස 5 වෙනකම් කොච්චර 3 wheelers ප්‍රමාණයක් යනවද? මොකටද මෙයාට ඒ තොරතුරු ඕනේ? මෙයා යන්නේ 3 wheel repair කරන ආයතනයක් පටන් ගන්න කොළඹ. ඒතකොට ඒ හරිය ගැවසෙන ත්‍රිවිල් ප්‍රමාණය කොච්චරද කියලා යට දැනගන්න ඕන වෙනවා නවෝද්‍යය. නවෝද්‍යය මොකද කරන්නේ? එහෙනම් නවෝද්‍යයට සිද්ධ වෙනවා නවෝද්‍යයයි, නවෝද්‍යගේ මහත්තයයි, නවෝද්‍යගේ අම්මයි තාත්තයි, මහත්තයාගේ අම්මයි තාත්තා ඔක්කොම එකතු වෙලා කොළඹ තැන් තැන් වලට වෙලා පොතකුත් තියාගෙන ත්‍රිවිල් යනකොට ගණන් කරන්නේ. ඔය වැඩේ නවෝද්‍යයට කරන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ? නවෝද්‍ය අහනවා නීල්සන් ආයතනේ මට දෙන්න පුළුවන්ද මේ වෙලාව තුල කොච්චර? ඒතර ඒගොල්ලෝ කියව රයිට් හරි. අපි ඊළඟ දවසේ ළමයි කීප දෙනෙක් යවන්නම් ඔය කියන තැන් වලට කියලා අපි තොරතුරු ටික ගන්න. දැන් ඒක දෙනවා නවෝද්‍යයට. දැන් නවෝද්‍යයට පුළුවන් එයාගේ කස්ටමර්ස්ලා කොච්චර බේස් එකක් තියෙනවද කියලා කොළඹ නගරය තුල එයා ප්‍රපයා කරන තැනක් දාගත්තු. හරි වටිනවා ඒ තොරතුරු. හැබැයි අර ගෙවන්න වෙනවා. තොරතුරු කියන්නේ උපායශීලී සම්පතක් ගෙවන්නම වෙනවා ඒක. පිටතින් ගන්නවනේ. දැන් ව්‍යාපාරයකට තොරතුරු ඇති වෙන්නේ කොහොමද? ව්‍යාපාර අභ්‍යන්තරයෙන් ඇසදුණු තොරතුරු ඇති වෙනවා. ඒවා ප්‍රශ්නයක් නෑ. ඒවා අපි දන්නවා නිවැරදි කියලා. නිවැරදි තොරතුරු. හැබැයි ව්‍යාපාරයකට තව තොරතුරු වගේක් එනවා පුතේ එළියෙන්. අභ්‍යන්තරයෙන් උත්පාදින වෙනවා වගේම එළියෙන් එනවා. එළියෙන් එන තොරතුරු වල ගැටලුවක් තියෙනවා. ඒ මොකද? එළියෙන් එන තොරතුරු අපිට ඕන තොරතුරුම නෙමෙයි ඉන්නේ. ඒවයේ 60 උටා මාරයක් ඔය තියෙන සම්ප්‍රප්පලාප නේද? ඒ වගේ මේ දේවල් තියෙනවා. ඒ නිසා එළියෙන් ගන්න ඒවට අපි කියන්නේ දත්ත. ඒ දත්ත අපි අපිට ඕන විදිහට ෆිල්ටර් කරගන්නවා, පෙරනවා. පෙරුවාට පස්සේ තමයි තොරතුරු බවටපත් වෙන්නේ. හරි නේද? එළියෙන් එන්නේ දත්ත අපි පෙරනවා, පෙරලා අපිට ඕන තොරතුරු බවටපත් කරගන්නවා. මම මේක තේරුම් නැත්නම් උදාහරණයක් කියන්නේ. ඔන්න අපි අපේ සේල්ස් අඩු වෙලා. හරිද? අනුරාධි අපේ සේල්ස් අඩු වෙලා. අපි මොකද කරන්නේ? අපි ජයනිත්‍ය අපේ සේල්ස් එක්සිකියුටිව්ස්ලට කියනවා ඔයගොල්ලෝ තොරතුරු අරන් ඉන්න. ඇයි වෙරඳ පොලේ අපේ ආ භාණ්ඩ අලෙවි වෙන්නේ නැත්තේ කියලා. දැන් ඔන්න ජයනිත්‍ය ගියා. ජයනිත්‍ය ගියාම ජයනිත්‍ය ඒ පැත්තේ තියෙන ලොකුම කඩේ පුතේ අපේ භාණ්ඩ ගන්න ලොකුම කඩේ එයාගේ නෝන තරහ වෙලා මහත්යත් එක මුදලාලි එක්ක නෝන ගිහිල්ලා ගෙදරින් දැන් ජයනිත්‍ය මොකද කරන්නේ තොරතුරු ටිකක් එකතු කරලා නෝන කොහෙද මොකද වුනේ මීට කලිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවද එහෙම වුණාම නෝන ගිහිල්ලා මේ ටික ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මැනේජර්ට අලෙවි කළමනාකරුට කියනවා මාර වැඩේ නේද අර අපේ වැඩිපුරම බඩු ගන්න සෝම්පාල අර කඩේ මුදලාලි වයිෆ් එක ප්‍රශ්නයක් දාගෙනනේ සර් දන්නවද ඔය තුන්වෙනි වතාවටලු වයිෆ් එක ප්‍රශ්නේ දාගත්තේ මොකද දන්නවද සවිලා තියෙන්නේ මේ කඩේට ආපු ගෑනු කෙනෙක්ගේ අතින් අල්ලලා ඒක සෝම්පාලගේ වයිෆ් දැකලා මෙන්න ගෙදර ගිහිලාද දැන් මාර කේස් එක සෝම්පාලට කන්න නෑ කඩේ අරින්න නෑ නේ දැන් මට කියන්න ජයනිත්‍ය ඔය තොරතුරු ටික ඔයා අලෙවි කලමනාකරුට කියලා ඇති වැඩේ මොකද්ද කියලා මොකද්ද තියෙන වැඩේ කිසිම වැඩක් නෑ හැබැයි ඕකේ එක තොරතුරක් ඕනේ. මොකද ඒ? සෝම්පාල කඩේ වහලා. අපේ වැඩිපුරම බඩු ගන්න කඩේ වහලා අපි මොකද කරන්න ඕන? අපි එහෙනම් තව සෝම්පාල කෙනෙක් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ තව කඩයක් හොයා ගන්න ඕනේ. ඔන්න ඔච්චරයි වැදගත්. හැබැයි ජයනිත්‍යලා සාමාන්‍යයෙන් ගැරුණා මේ පුතේ තොරතුරු හොයා ගන්න කියලා යවුවොත් එහෙම ආයෙ කතා කරලා වැඩක් නැහැ නේ. අලගිය තැන් මුලගිය තැන්. තොරතුරු sannivedanaya වේගවත්ම මාධ්‍ය මොකක්ද? දන්නවද ඔයගොල්ලෝ? කාන්තාව. තොරතුරු sannivedanaya වේගවත්ම මාධ්‍ය කාන්තාව. කාන්තාවට කියන්න ඕනේ වෙන කාටවත් කියන්න එපා කියලා ජයනිත්‍ය. කියලා කියන්න ඕනේ. එක තප්පරයක් ඇතුළත කී දෙනෙක් ඕක දැනගන්නවත් දන්නවද? මන් දන්නේ නැහැ. මම එක කියනකොට ජයනිත්‍ය හිනා වෙනවා. මම මේ ජයනිත්‍ය ඔයාලට අපහාසයක් කරන්නේ. තේරෙන්නේ දෙක. නේ? තමාලි අශෝකා ඒ බොලගේ මොකක් හරි අවුලක් පේනවා බං අද මොකද අවුල හරි නිස්සබ්දයි හැමෝම විභාගේ දින දාලා නැහැ ඩේට් දාලා නැහැ විභාගෙට තව කොහෙද තව පාඩම් කීයද කරලා පාඩම් 10ක්ම තියෙනවා මග මොකද අවුල විභාගාස්තු වැඩි වෙනවා කිව්වද නවෝද්‍ය විභාගාස්තු වැඩි වෙනවා කිව්වද නැහනේ දැන් මේ හිටපු අය ගිහිල්ලා තමාලි හිටියා විශ්ක හිටියා ඔක්කොම ගිහිල්ලා කොමුන් ගිහිල්ලා කනවා පුතේ හොරෙන් කනවා බඩම ඵලයන්ත අපිට එන අප්සෙට් එකකින් ඉන්නේ ඕගොල්ලෝ හරියට අද මැදම රාත්‍රියේ පෙට්‍රල් වැඩි වෙනවා කියන ටයිප් එකකින් ඉන්නේ පන්තිය තිබුණ නැත්නම් ගින් ගහගෙන ඉන්න තිබුණා මෙන්න මේ මූ බයිලා ගිහී කියනවා මෙතන අපරාධය අපිට ගින් ගහගෙන ඉන්න තිබුණා වගේ ටයිප් එකක් තියෙනවා හරි අපි බලමු තීරණ ගැනීම සඳහා වන තොරතුරු ලියා ගන්න මාතෘකාව තීරණ සුදාවන තොරතුරු. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා එම තීරණ ගන්නා පුද්ගලයා සතුව අද අපි ලියන්නේ නැහැ වැඩි කියවන්න අහගින්න තමයි තියෙන්නේ 1 2 3 ලිය තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා එම තීරණ ගන්නා පුද්ගලයා සතුව තීරණ ගන්න පුද්ගලයා සතුව අදාළ විෂයපතේ සඳහා වන ප්‍රමාණවත් තොරතුරු තිබීම අත්‍යවශ්‍ය වේ. ප්‍රමාණවත් තොරතුරු තිබීම අත්‍යවශ්‍ය වේ. රයිට්. අපි යන් තොරතුරු වල වැදගත්කම ගැන කතා කරන්නේ. මම පළමුවත් ඔබට කිව්වා තොරතුරු කියන්නේ උපායශීලී සම්පතක් කියලා. මේක මේ තොරතුරු යොදා ගැනීම අගනාවක් ව්‍යාපාරයකට. අගනාවක් කියන්නේ වටිනාකමක් සහිත දෙයක් නේ. තොරතුරු නිසි පරිදි භාවිතා කිරීම තුළ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බොහෝම ලෙහෙසියෙන් ගමන් කරන්න පුළුවන්. කියන්නේ කාර්ය සාධනයේ මේ ලේසි බව අපි හිතමුකෝ ඒකේ සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවයේ නැත්නම් අවසානයේ ඵලදායකත්වය ඇති කරගන්න පුළුවන් નિયમિત තොරතුරු ඔබ සතුව තියෙනවා. ඇත්තටම තොරතුරු වැදගත් වෙන්නේ වෙළඳ පොළ තුල රැඳී සිටීමින් තනකකාරීත්වයට මුහුණ දෙමින් පාරිභෝගිකයා වැඩිපුර ව්‍යාපාරයට අද්දවා ගැනීම. මේ තමයි තොරතුරු අවශ්‍ය වෙන්නේ. එන්දන් ව්‍යාපාරය පවතින්නේ නැහනේ පාරිභෝගිකයාගේ ව්‍යාපාරය වෙනුවෙන් කැමැත්තක් නැති පාරිභෝගිකයා ව්‍යාපාරය වෙනුවෙන් කැමැත්තක් තියෙනවා නම් තමයි ව්‍යාපාරයකට වෙළඳ පොළ තුල රැඳී සිටින්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ කැමැත්ත ඇති කර ගැනීමේදී පාරිභෝගිකයා හසුරවන්න ඕන විදිය කොහොමද? ඒක තීරණය කරන්න ඕනේ කළමනාකරුවා. ඉෂනා තීරණ ගන්න. එහෙම තීරණ ගන්න නම් මොකද වෙන්නේ? පාරිභෝගිකයා හඳුනාගෙන තියෙනවා. පාරිභෝගිකයා කියන්නේ ගෝරිදායකයා. පාරිභෝගිකයා යනු ගෝරිදායකයා. ඇයි හරි කුජීතයි පජාතයි නොසණ්ඩාලයි අසමජ්ජාති 70ක් තමා පුතේ අඩු කුලේ පාරිභෝගිකයා කියලා කියන්නේ. ඒ කියන්නේ අඩු කුලේ පර 70 තමයි පාරිභෝගිකයා කියන්නේ. දැන් අපි ගා හිතමුකෝ අපේ කවුද කිෂානි. කිෂානි පෞගේ දවසලම දත්මයක් දෙන්නේ නැහැ පුතේ. කොරෝනා නිසා මාස් එක දැම්මානේ. හැබැයි දැන් මාස් එක දාන්න කියලා නැහැ. නිසා කුෂාරිට දත්ම දින්න වුණා. සෑහෙන කාලයකට පස්සේ කුෂාණි යනවා ටූත් පේස්ට් එකක් ගන්න. සාමාන්‍යයෙන් කුෂාණි මදින්නේ පුතේ ඒ සිග්නල් වල. දැන් සිග්නල් ආයතනය දන්නවා කුෂාණි යනු ඒගොල්ලන්ගේ විභව පාරිභෝගිකය. ඒ කියන්නේ මොනවා තිබුණත් කුෂාණි ගන්න සිග්නල් විතරයි. හරි නේ කුෂාණි? මොකද සිග්නල් වල පුතේ කෙල රහයිනේ. දන්නවද ඔයගොල්ලෝ? නිකන් ඔරෙන්ජ් අම්බාර්ලි වගේ පුතේ. ඒතකොට කෙල ගහන්නේ නැහැ කෙල ගිලිනවා. අපරාධෙනේ බං. සිසිල් බීම වගේ. නේ? ටූත් පේස්ට් කියලා එළියට දාන්නේ බොනවා. අර යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. පොඩි එකේ දත් බඳින්න බෑයි කියනවා. අම්මා සිග්නල් එකක් ගේනවා. ඊට පස්සේ පොඩි එකා දත් බඳිනවා. ඌට මාර චූන් ගානවා. අක්කයි අම්මයි පහත් දානවා. කොල්ලා අර ටික බොනවා. දත් ටික නෙමෙයි සුදු වෙන්නේ මුළු ඇඟම සුදු වෙනවා. ඇයි? බඩ ගිහිල්ලා. සුදු බැලි වෙන්නේ. මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න අරකයි පුතේ. ටූත් පේස්ට් වල කෙල රහ වෙලා වැඩක් නෑ නේද? ඒ ප්‍රතිඵලදායකත්වයක්. ඒ පිරිවැය ඵලදායකත්වයක්. කල්පනා කරලා බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එක යන වියදම අපරාධ. හරි. දැන් මොකද වෙන්නේ? දැන් කිෂානි කඩේට ගිහිල්ලා ඉල්ලනවා සිග්නල් එකක් දෙන්න. මුදලාලි කියනවා සිග්නල් නැහැ. වෙන මොනවා හරි දෙන්නද? කිෂානි කියනවා ඔන්නේ ඕන ලබ්බක් දෙන්න මුදලාලි දත් ටික මැද ගන්න. අන්න දැකද පජාත කුජීත නොසණ්ඩාල අසමජ්ජාති විනාශකාරී අඩුකුලේ පරහැත්ත කියන කස්ටමර් පාරිභෝගිකයා. ඒ කවුද? කිෂාන්. කිෂාන් මොකද කියන්නේ? නෑ නෑ නෑ. සිග්නල් නැත්තම් මට වෙන මුකුත් එපා. මම දත් මදින්න නැතුව ඉන්නවා. සිග්නල් ආපු දවසට කියන්නේ මම ඇවිල්ලා දත් මදින්න. අන්න කස්ටමර්. අන්න කස්ටමර්. මාසයක් කරි දෙකක් කරි කිෂාන් ඉන්නෝනේ දත් මදින්න නැතුව සිග්නල් වලට පොට එනවා. හරි පාරිභෝගික. පිස්සුද පුතේ කිෂාන් වගේ තමයි හැම පාරිභෝගිකයා. ඔන්න ඔය ඕන ලබ්බක් දෙන්න කියනවා. ඒකෙන් මදින්නම් කියලා. ඒ ලබ්බ අරන් ගිහලා ඒකෙන් මදිනවා ඊට. ඒතකොට අර කස්ටමර්ට මේ සප්ලයර්ට මොකද වෙන්නේ? සිග්නල් එක. සිග්නල් එක නැතයි. රයිට් අපි ලියා ගමු. තොරතුරු වල වැදගත්කම. කලමනාකරන ක්‍රියාවලියේ සෑම කාර්යයක්ම කලමනාකරන ක්‍රියාවලියේ සෑම කාර්යයක්ම එනම් දැන් නම් කරන්ට් එක යන්නේ නැහැ නේ. එනම් ඔක්කොල දාමු. එනම් සලා සඳා මෙහා පලා. එනම් සලා සඳා මෙහා පලා. ඒ මොකද්ද ජයනිත්‍ය? සලා සඳහා මෙහා පලා කියන්නේ මොකද? අන්න රයිට්. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය යන සෑම ශේත්‍රයක් තුලම පවතින තරඟකාරීත්වයට මුහුණ දෙමින් අඛණ්ඩව වෙළඳපොළ තුල ක්‍රියාත්මක වීමට තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම සිදු කළ යුතුය. විශේෂයෙන් ඒ සඳහා වැදගත් වන උපායශීලී තීරණ ගැනීම සඳහා හා විශේෂයෙන් ඒ සඳහා වැදගත් වන උපායශීලී තීරණ ගැනීම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා මෙම තොරතුරු වැදගත් වේ. තරුවක් දාලා ලියා ගන්න. තොරතුරු උපායශීලී සම්පතක් වේ. අපි බලමු ඔය තරම් වැදගත් වෙන තොරතුරු, ඔය තරම් සම්පතක්, උපායශීලී සම්පතක් වෙන තොරතුරු කොයි විදියටද තියෙන්න ඕනේ ව්‍යාපාරයකදී. ඒ කියන්නේ තොරතුරක තිබෙන ලක්ෂණයන් මොනවද ව්‍යාපාරයකදී තීරණ ගන්න. තියාගන්න. හොඳ තොරතුරක ගුණාත්මක ලක්ෂණ. හොඳ තොරතුරක ගුණාත්මක ලක්ෂණ. අපි බලමු කාරණා ටිකක් ලියා ගන්න. ඉහත සඳහන් වූ වැදගත්කම හා තීරණ ගැනීමක යහපත් හා තාර්කිකභාවය සඳහා තොරතුරු වල පවතින ලක්ෂණ වැදගත් වේ. තොරතුරු වල පවතින ලක්ෂණ වැදගත් වේ. අපි ලක්ෂණ 10ක් කතා කරමු. මේකෙන් 5ක්වත් අඩුම තරමේ මතක තියාගන්න. පොදු විභාගයට આવුත් ලියන්න. පළවෙනි එක බලන්න පැහැදිලිභාවය. හරිනේ. අපි හරියටම අදාළ වන තොරතුරු පමණයි තීරණ ගැනීමේදී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අවුල් වෙච්ච තොරතුරු, සමහරක් තොරතුරු අපි බලාපොරොත්තු වෙන තත්වයේ තොරතුරු නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට සෝම්පාලගේ ප්‍රශ්නය තියෙන්නේ සෝම්පාල කඩේ වහලා තියෙන්නේ. වෙනම් පැහැදිලි එකනේ. හැබැයි සෝම්පාල ඇයි කඩේ වහලා තියෙන්නේ? සෝම්පාල කඩේ වහලා තියෙන තත්ත්වය අපිට වැදගත් වෙන්නේ නැද්ද? වැදගත් වෙනවා. ඒ තමයි සෝම්පාල කඩේ වහලා තියෙන්නේ බාණ්ඩවල මොනවා හරි ගැටලුවක් නිසා නම් අපිට පුළුවන් නම් ඒක නිවැරදි කරන්න අපි ඒක කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ තොරතුරු. දැන් සෝම්පාලගේ වයිෆ් සෝම්පාලත් එක්ක තරහ වෙලා ගමේ ගිහින් අපිට වැඩක් නැහැ. ඒක ඒ දුන්නගේ පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන් නම් කඩේ කරන් යන්න පුළුවන් වෙන සේවකයෙක්ව දෙන්න. නේද? ඒතර සෝම්පාල කඩේ ඇරියොත් අපිට වාසි. නිසා අපි ওই ගන්නා තොරතුරු පැහැදිලිව ගන්න ඕනේ. මොකද්ද මේකට හේතුව? රීසන් එක. රයිට්. පළවෙනි එක පැහැදිලි බව. දෙවෙනි එක නිර්වද්‍ය භාවය. දැන් අපි හිතමුකෝ කවුද අපේ ප්‍රගීත් ඕනේ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන්න. ප්‍රගීත් පහුගිය දවස්වල කසාද බැඳලා වයිෆ්ගේ පැත්තෙන් දෑවැද්දක් හම්බුණා පුතේ ලක්ෂ 50ක්. ඔව්. දවසක් මට කිව්වා මගේ යව මේ ලක්ෂ 50ක් මොකද කරන්නේ කියලා. මම කෝ ආයෝජනය කරන්න කියලා. ඊපස්සේ මගෙන් යව මොන වගේ කම්පැනි එකද ආයෝජනය කරන්න ඕන කියලා. දැන් එහෙම ප්‍රශ්නය මගෙන් ඇහුවාම මම කියනවා මම දන්න කම්පැනියක්. හැබැයි කම්පැනි පාඩු ලබනවා. හැබැයි මම ප්‍රගීත්ව අන්දනවා. ප්‍රගීත්ව මේ කම්පැනි මුදල් දැන් උදාහරණයකට මේ දවස්වල මැලිබන් මන්චිවල මුදල් ආයෝජනය කරොත් මොකද වෙන්නේ? බඩුම තමයි පුතේ. ඇයි? බිස්කට් යන්නේ හඳු ගණන් ගහලා තියෙන්නේ. මම ඊයේ ගියා කිං සුපේකට පෙතියා ගොඩ. පෞද්දු අම්මේ පුතේ බිස්කට් නේ? දැන් මාස 3 පැන්න ගමම්. බිස්කට් අපි එක්ස්පයර් ඩේට් එකත් බලනවා. ඒ වගේම මැනුෆැක්චර් ඩේට් එකත් බලනවා. ඔගොල්ලෝ පුතේ බිස්කට් ගන්න එපා. මැනුෆැක්චර් ඩේට් එක මාස 3 පැනලා නම් පුතේ බිස්කට් එකේ ක්වොලිටි එක යනවා. මම දන්නවා පුතේ මගේ පළවෙනි උපාධිය තියෙන පුන්නේ. BSc ෆුඩ් ඩැමන් මම ඉතින් හොඳටම දන්නවා. මැනුෆැක්චරින් ඩේට් එක මාස 3ක් පැන්න ගමම් බිස්කට් වල සැබෑ ක්වොලිටි එක එන්නේ නැහැ. ගුණාත්මක භාවයෙන් නැහැ. ඒතකොට මිනිස්සු මම දන්නේ මිනිස්සු මේක දන්නවද කියලා. මම වැඩි හරියක් අය දන්නවා. මිනිස්සු එක්ස්පයර් ඩේට් එක බලනවා වගේම මැනුෆැක්චරින් ඩේට් එක බලනවා. කීල් සුපර් කාගිල්ස් වගේ වයින් දද්දි පුතේ බය වෙන්න එපා. මොකද එක්ස්පයර් ඩේට් එක පයින්න බෑ. බැලලා පැනලා වුණොත් එහෙම පුතේ උන්ගේ ලයිසන් කැන්සල් වෙනවා. නේද? ඒ නිසා පැහැදිලිවම මේ පෞගේ දවසක මේ දේශනවල ඉන්න ළමයෙක්ගෙන්ම අහලා දැනගත්තා. ওই බබාලගේ කිරි තියෙන පුතේ ඔය ලැක්ටෝජන් නෑන් වගේ ඒවා කල්ලිකුත් වෙන මාස 3කට කලින් අයින් කරන්න ඕනේ. කල්ලිකුත් වෙන මාස 3ක් තියද්දිම අයින් කරන්න ඕනේ. අයින් කරනවද? ඔය කිරිපිටි පැකට් එකක් අරගෙන යන මිනිස්සයා අරගෙන ගියාට පස්සේ ආයතනයේ වගකීමක් නැහැ. මොකද ඒ කල්පනින් නැති භාණ්ඩයන් විකුණන්නේ. හැබැයි ඔය ලදරු ආහාරවලදී ඒ නීතිය දාලා තියෙනවා බැරි වෙලාවත් කිරිපිටි පැකට් එක මාස 3කට වඩා පාරිභෝගිකයා පාවිච්චි කරනවා නම් මාස 3කට එහයින් තියෙන ඒවා විතරයි කඩේ විකුණන්න පුළුවන්. කීල් සුප් එකේ කාග්ලස් එකේ විකුණන්න පුළුවන්. මම දන්නෙත් ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට ඒක නීතියක්. අනිත් ඒවා ප්‍රශ්නේ නෑ ජෑම්, කෝඩියල්, බටර් වගේ ඒවා පුළුවන්. හැබැයි ලදරු ආහාර විකුණන්න බෑ. මොකද සාමාන්‍ය ලදරුවේ කියන්නේ තාමත් පොඩි ප්‍රමාණයක්නේ පුතේ ගන්න. දැන් ඔය ලැක්ටෝජන් හරි නෑන් හරි පැකට් එකක් අරන් ගියාම සමහරක් වෙලාවට මාස 3ක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් කිරි දෙන්නේ. එතකොට මේක අරන් ගිලනි දැන් පාරිභෝගිකයා නොදැනුවත්ව භාණ්ඩය මිලදී ගත්තොත් ඒ සම්බන්ධයෙන්ම අගතිගාමී තත්යකට ව්‍යාපාරිකයට වග කියන්න බෑ. හැබැයි ව්‍යාපාරිකයා කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ ඔස්තාත් නෙමෙයිනේ. ප්‍රාගුණ්‍ය ලැබපු අයනේ. එහෙනම් ඒගොල්ලෝ ආරක්ෂා කරන රජයේ නීති දා. රයිට් ඒ තමයි නිර්වද්‍යභාවය. හරි බිස්කට් ගන්න එපා බිස්කට්. මමත් ඔබෙන් ඉල්ලීමක් කරන්නම් මොකද බිස්කට් සමාගම් පාඩුව ලබනවායි කියලා පෞගේ දසල ආව නේද ගහලේ වගේක් ආවේ. අවිලා මොනවද කිව්වේ? අනේ අපේනුත් බිස්කට් ගන්නකෝ අපේනුත් බිස්කට් ගන්නකෝ අනේ හරියට අර මල් විකුණනවා වගේ. නේද? එයා එයාසේකේ පපඩම් පැකට් එකක් උස්සන් ඇවිල්ලා කියනවා පපඩම් පැකට් එක 150යි ඕගොල්ලෝ කනින්ද බිස්කට් උත් කන්නලු 600ට. මේ 220 තිබ්බ බිස්කට් එක. ඉතින් අපි පපඩම් කන්නෙත් නෑ පුතේ. ඒක කියන්නේ අපි මුම් මොකුන්ද පුතේ මුම් මේ අලවි කියලා දන්නේ උන්ද මුම් අයලා කියනවා ඕගොල්ලෝ 150ට පපඩම් පැකට් එක කරනවා රුපියල් 30ට තිබ්බ පපඩම් පැකට් එක 150ට ගියාම ඕගොල්ලෝ කනවා නම් ඕගොල්ලෝ 220 තිබ්බ බිස්කට් පැකට් එක 500 ටිකක් කන්න ඕනෙලු මුම් මාර කරන්නේ පුතේ නේ ඔය කාලාවේ අනුරුද්ධි සද්ද නැතුව කාලාවිලා දැන් කැමරා කවුන්ට් කරා නේ බඩම බලය කීයක් ඉන්නවද අද දේශනේට ළමයි 54යි රියඩුයිනේ 54යි ඉන්නේ මම දැන් 200 ගානක් විතර ඉන්න මේ බැජ් එකේ right ඉරවද්ද භාවයේ පැහැදිලි අපි ආයි ඊළඟට කාලීන භාවය අදට ගැලපෙන තොරතුරු තියෙනවා දැන් ඔයගොල්ලෝ නීල්සන් එකෙන් තොරතුරු ඉල්ලුවාම 1956 කොළඹ නගරයේ ත්‍රිවිල් කොච්චරක් තියෙනවද කියලා දුන්නොත් එහෙම සදානාතයිනේ පුතේනේ නෑ අදට ගැලපෙන තොරතුරු ඕනේ කාලීන භාවය හතරවෙනි එක බලන්න සම්පූර්ණ භාවය භාග තොරතුරු ගන්න එපා සම්පූර්ණ තොරතුරුම ගන්න නේ කොටසක් අරගෙන ඒ කොටසෙන් තීරණ ගන්න ගියාම බොහෝ විට සිද්ධ වෙන්නේ තීරණේ වර්ධි තත්වයකටපත් වෙනවා. වැරදි තීරණයක් ගන්න සිද්ධ වෙනවා. පස්වෙනි එක බලන්න විශ්වාසනීයභාවය. හරි. විශ්වාසය. දැන් යසදුල්ට ඕනේ ලංකාවේ ආර්ථිකය ගැන දැනගන්න. මොකද කරන්නේ? ප්‍රවෘත්ති යවුවනම් හරිනේ. ආර්ථිකය ගැන කියනවානේ ප්‍රවෘත්ති යවුවද? දැන් ඔයා මොන සේවයේ ප්‍රවෘත්තිද අහන්න ඕනේ ලංකාවේ ආර්ථිකය ගැන හරියටම දැනගන්න. ආ කියන්න බලන්න. ඔය ජාතික රූපවාහිනිය ITN එක ප්‍රවෘත්ති යවුවොත් මොකද? උද්දමනයක් තියනවද රටේ? නැහැ. ගෑස් පොලිමක්, තෙල් පොලිමක් පිස්සුද? කිසිම දෙයක් නැහැ. ගෑස් ස්ලිප් උපරපු එක අහලකවත් නැහැ. සංවර්ධනේ අම්මට සීරි නේ පුතේ. සංවර්ධනේ කකුල් දෙක මැද්දෙන් යන්නේ. සංවර්ධනේ යන්නේ කකුල් වෙලාවට බයත් හිතෙනවා පුතේ. අනාගතයට හානි වෙයි කියලා කකුල් දෙක මැද්දෙන් සංවර්ධනය කොට ආවයව වලට වැඩිලා නේ මේ සමහරක් වලට පෙන්වනවා පුතී පඩ පදිරි මිනිස්සු 10ක්වත් යන්නේ නැති පාරක් මහා මාර්ගයක් කරලා කාපට් කරනවා ඒකලා දානවා දුෂ්කර පළාත්වල පාරවල් කාපට් කරන්න රජයේ විසින් තීරණයක් අරගෙන එහි පළමු අධීර ලෙස හසලක සිට මයංගනේ දක්වා වූ දැන් මේ මේ පැතිවල ඉන්න දුක් වෙන්න එපා මම මේක කිව්වට නෑ මම කියන්නේ ඒවා ටිකක් දුෂ්කරයි නේ පැති හසලක මයංගනේනේ හසලක සිට මයංගනේ දක්වා වූ කිලෝමීටර් 20ක පාරේ මහා මාර්ගය බවට පත් කිරීමට අද වැඩ ආරම්භ කරලා ඉන්නේ හැබැයි අර පෙට්‍රල් පොලිම ගැන පෙන්වන්නේ නෑ ඒ නිසා විශ්වාස නැති දැන් මම ඔබට කියන්නේ අසදුල් ඔයා ITN එකේ හරි ජාතික රූපවාහිනිය හරි ප්‍රවෘත්ති අහනවා නම් හොඳට පුටුවක තදින් වාඩි වෙන්න මොකද නැත්තම් hina ගිහිල්ලා ওই පැත්තේ කේස් එකක් වෙන්න පුළුවන්. පුටුවේ තදින් වඩනාම අවුලක් නැහැ. hina යන්නේ නැහැ. නැත්තම් බිත්තියකට මේ හොඳට හිර කරගන්න. නැත්තම් hina යයි. ඊට පස්සේ අදාළ කාර්යය කරගන්න බැරුවේයි. මොකෙන්ද? Anneiki Obari. Right. Highway එක පිරිවැය පළදායි භාවය. පිරිවැය පළදායි. ඒ මොකද මේ පිරිවැය පළදායි භාවය කියන්නේ? සාමාන්‍යයෙන් ආයතනයක පුතේ රුපියලක් වියදම් කරන්න ඕනේ 1.10ක් එනවනම්. ඒ තමයි පිරිවැය පළදායිකත්වය කියන්නේ. ඔබ යම් කිසි දෙයකට වියදමක් දරනවා නම් පිරිවැයක් දරනවා නම් ඒකෙන් එන ප්‍රතිලාභ. ඒකෙන් එන ප්‍රතිලාභ වැඩි වෙන්නේ. දැන් අපි අර සමාජ වගකීම් ගැන කතා කරද්දී කිව්වා නේද? ඇයි සමාජ වගකීම් මිටු කරන්න ව්‍යාපාර පෙළඹෙන්නේ නැත්තේ? ඔය පිරිවැය පළදායි භාවයට. ඒ සල්ලි වල රිටර්න් එකක් එන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ජයනිත්‍යගේ ඔෆිස් එකෙන් ගමේ වැඩිහිටියන්ට කණ්ණාඩි අරන් දෙනවා. මට කියන රිටර්න් එක මොකද්ද කියලා ඔබ? රිටර්න් එකක් පේන්න නැහැ නේ. අඩුම තරමින් කණ්ණාඩි අරගෙන ඇස් පේන්න ගත්තට පස්සේ ඒ අය ඇවිල්ලා ආයතනයට බඳවා ගන්න පුළුවන්ද සේවකයෝ හැටියට? බෑනේ. ඒ වයස වැඩි. ඉතින් හරියන්නේ නැහැ. නමුත් ආයතන කරනවා. ඒ ආයතන කරන්නේ වල ජනප්‍රියත්වයට. වෙළඳපොළ තුල කීර්ති නාමය පවත්වාගෙන යන්නේ. හැබැයි පිරිවැය පළදායි භාවයක් නැහැ ඒවයි. හත් වෙනි එක බලන්න රහස්‍ය භාවය. අවශ්‍ය නම් රහස්‍ය තොරතුරු අවශ්‍ය නම් රහස්‍ය විදිහට එන්න ඕනේ. හැමදෙනාම දැනගන්න තොරතුරු ඇවිල්ලා ඒවයි තීරණ ගන්න ගියාම තීරණේ වැඩක් නැහැ. දැන් විශේෂයෙන්ම අපි ඔය ස්ට්‍රැටජික් ප්ලෑන්ස් හදද්දී මොනවටද? අලවියට ඒ තොරතුරු රහස්‍ය තොරතුරු බවට පත් කරනවා. ඒක දෙන්නේ නැහැ එළියට. අටවෙනි එක සරල භාවය. මේක කියන්න ඕනේ ඔබ දන්නවනේ. මහා කම්ප්ලිකේටඩ් සංකීර්ණ වූ තොරතුරු යොදා ගන්න ගියාම සමහරක් වෙලාවට කලමනාකරුවා දන්නේ නැහැ මොනවද ඒ කියලා. නම්වෙනි එක ප්‍රමාණවත් භාවය. අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ. භාග තිබිලා හරියන්නේ නැහැ. දැන් මේක හතරවෙනි එකට ගැලපෙනවනේ සම්පූර්ණ භාවය කියන එකටත් එනවා මේක. මට ඒක වෙන වෙනම ගමු ප්‍රමාණවත් භාවය. අවශ්‍ය තොරතුරු සියල්ලම තියෙන්න ඕනේ. තොරතුරු මදිව තීරණ ගන්න ගියාම අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අර මදි වෙච්ච තොරතුරු නිසා අකටයුත්තක් අයහපතක් සිදු වෙන්න පුළුවන්. අවසාන එක අදාළත් වෙයි. ඒක කියන දෙයක්වත් නැහැ. යන්නේ කොයිද මල්ලේ පොල්, සමන් මල් පිපේ පිට කහයි වගේ තොරතුරු හරියන්නේ නැහැ. අදාළ තොරතුරු අදාළ විදිහටම ඕනේ. ඔබ කොළඹ නගරේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් ඒ පාරිභෝගිකයන්ට අම්පාරේ තොරතුරු හොයලා හරියන්නේ නැහැ. අදාළ නොවේනේ. අදාළ නොවේ. right. අපි යන් ඊළඟ මාතෘකාවට තීරණ ගැනීම සඳහා වන ගැටලු. තීරණ ගැනීම සඳහා වන ගැටලු. මම ඇයි මේක පල්ලෙහාට දැම්මේ? මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න ඕන නිසා. හරිද? මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න ඕන නිසා. මම අහනවා මේ ප්‍රශ්නේ කවුද අපේ ජයනිත්‍යගේ? මොකද දැන්ට ජයනිත්‍යයි ප්‍රගීතුයි විතරයි කැමරා ඔන් කරන් ඉන්නේ. මොන දැන් ආවා අයසදුල් ඉන්නවා. යසදුල්. right ජයනිත්‍ය මට කියන්න ප්‍රශ්නයක් ගැටලුවක් කියලා කියන්නේ මොකද්ද? හා ජයනිත්‍ය හරි මට ඒක කියන්න බැරි නම් ඔයා කියන්න අද උදේ ඉඳලා මේ වෙනකන් ඔයාට ගැටලු ප්‍රශ්න කීයක් ආවද? හා ඒකටත් උත්තර දෙන්න බැරි නම් මම ඔයාගෙන් අහනවා මේක. ඔයා අවසානයේටම මුහුණ දුන්න ගැටලුව ප්‍රශ්නේ මොකද්ද? මොකකට හරි උත්තරයක් දියන්කෝ බං. අඳගොළු වීදි පාසලේ වගේ. හරි මට කියන්න ප්‍රගීත් ඔයාට අවසානයේටම මුහුණ දෙන්න උන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නක් කියන්නේ මං හැවි ඔයා අවසානයේටම ඔයාට මුහුණ දෙන්න උන ප්‍රශ්නේ මොකද්ද? අද දවසේ. ඒක කවුරු හරි අහපු ප්‍රශ්නයක්ද මගේ? ඔව් කවුරු හරි අහපු එකක් හරි එහෙම නැත්නම් ඔයාට සිදුවෙච්ච ගැටලුවක් හරි ප්‍රශ්නයක් හරි අපි හිතමු බස් වගේ බයික් එක කැඩිලා බස් එක කැඩිලා මොකක් හරි ඒ වගේ එකක් අවසානට මොකද වෙන්නේ? එන්නේ අපේ යුනිවර්සිටියේ මේ ඇසයින්මන්ට් එකක් ගැන ප්‍රශ්නයක්. excitement ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන අවසානයේ. ඒකනේ මේ වට ආපු අවසාන ප්‍රශ්නේ. ඒකනේ මේ වට ආපු අවසාන. ඊට පස්සේ තව ප්‍රශ්න කීපයක් ආවා. දැන් සර් අහපු ප්‍රශ්නේ මේක තමයි ඔයාට ආපු අවසාන ප්‍රශ්නේ. මම අහපු ප්‍රශ්නේ. හරි නේද? මම අහපු ප්‍රශ්නේ තමයි ඔයාගේ අවසාන ප්‍රශ්නේ. ඒ කියන්නේ මොකද මම මේ කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්න තිබෙන අවස්ථාවනේ. ප්‍රශ්නයක් ඇති වෙන්න එක තප්පරයක් යන්නේ. ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක් යෝග්‍යයි. එහෙනම් මොකද්ද ඔය කියන ප්‍රශ්නේ? මොකද්ද ඔය කියන ගැටලුව? දැන් ඒකට උත්තරයක් දෙන්න. මුදී අපි ගැටලුව මම උත්තර දෙන්නම් නේ. ඕක වැඩක් නැහැ නේ. අහුවට මමනේ උත්තර දෙන්නේ. මම උත්තර දෙනවා දුටි. මගේ දැනුම වැඩි වෙනවා සුපිරියට ඉතින්. මගේ දැනුම වැඩි වෙනවා. මම ප්‍රශ්න අහලා මම උත්තර දෙනවා. ඒ උඹලට මෙහෙම කිනෝ ලැජ්ජාවක් එන්නේ නැද්ද? එන්නේ? ඒ උඹලා ලැජ්ජනාර කපලද තියෙන්නේ? නැත්නම් උප්පත්තිය මා ලැජ්ජනාර ආවේ නැද්ද? පව්වා මුදලා. දැන් ක්‍රිකට් මැච් එකක් ගන්නවා නේද? දන්නවද? මම දන්නේ විදිහට බැජර්ස් වලින් ක්‍රිකට් මැච් එකක් ගන්නවා. කොහොමද දන්නේ? ආයතනයේ ඒක සංවිධානයේ මමත් ඔක කලින් මමත් ඔක යෝජනා කරා. දැන් ෆිසිකල් පන්ති වල නම් ගහනවා. ඔය AAT ඒ වගේ ක්ලාස් වල නම් මම හිතන්නේ හෙටනිද්දාම ගහනවා මැච් එක. ඒ දවස්වලම තමයි යෝජනාවත් ආවේ මේ ගෲප් බැජස් වල ඉන්න කට්ටියටත් ගෲප් එකක් දාන්න පුළුවන් නම් ටීම් එකක් ගෲප් එකක් නෙවෙයි ටීම් එකක් දාන්න පුළුවන් නම් ඒ හැම පුළුවන් අය ගෙනල්ලා කොළඹට අපි මැච් එකක් ගහමු කියලා. පස්සේ අවසානයේට දිනන කණ්ඩායමට දෙනවා නම් මොනවාරි දීලා ඊට පස්සේ DJ එකක්. يعني පොඩි වෙලාවක් නටන්න. ඒකට ඔබට ඔබ අඳුර ගන්නත් පුළුවන්. එතින්දී අපි බැජ් වයිස් වෙනම දැන් හැදුවොත් ඔබට පුළුවන් කෙලිම ඔබේ දැන් මේක 15 නේ මේකනේ 15 බැජ් එක. දැන් එතකොට ප්‍රගීතුත් වෙනවා යසදුලුත් වෙනවා. දෙන්නම එක තැනක සෙට් වෙනවා. ඒකෝල ඔයානේ ඕ හරි කොහොමද පවුල වල බව හම්බුනාද කියලා අහන්න පුළුවන්. නේද? අඳුර ගන්න ඕනේ. නේද? දැන් අපි දෝ අශෝකව මුණ ගැහුණා ජයනිත්‍යයට. අර අබාසා ඕ අර iPhone විකුණන්න ඒ ටැග්ගල මතක් වෙනවා ජයනිත්‍ය. ඒතර මේ සම්බන්ධතාවය ඇති වෙනවා. මේ සම්බන්ධතාවය අශෝකට කොච්චර වටිනවද කියනවනම් ජයනිත්‍යත් iPhone එකක් ගන්න. කොහොමද වැඩි? අශෝකා ඉන්නවද දේශනේ? අශෝකා. ඔව් සර් ඉන්නවා සර්. වරෙන්කෝනේ වරෙන්කෝ ෂොප් එක පැත්තේ නේ. එහෙමනේ හිතුවේ. වරෙන්කෝතෝ ගල්ලි බැහැමනේ කිව්වේ. නෑ සර් ඒ නෑ සර් ඒක පාර්වෝ කියන්නේ ඕනම වෙලාවක සාමාන්‍යයෙන් උදේ 8 ඉඳලා හවස 7 වෙනකම් විවුර්තයි සර්. ඒ හින්දා ගැටලුවක් නෑ. එන ඕනම කෙනෙක් පාර්වෝගියෙක් විදිහට පිළිගන්න ඕනේ. ඒතර පාර්වෝගිකයා කවුද ඔයාට වෙන්නේ? සමහර විට සර් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට මම නෙමෙයි පාර්වෝගිකයා රජෙක් ඔයාට නේ. සමහරෙන් සර්. මම මේ අවස්ථාව අනුව කීවි සර්. රජෙක් තමයි අතරම. Yes අපි කියනවා කස්ටමර් ඉස් අ කිං කියලා. නේ? හැබැයි සමහරක් වෙලාවට කස්ටමයිස් නොදකින් වෙන්න පුළුවන්. නේ අශෝක සමහර කස්ටමර් නෑ සර්. එහෙම වෙන්නේ නෑ සර්. ඒ මොනොත් ඒ අවස්ථාවේදී අපි අර HRM කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ගමන් ඉන්නවම අවශ්‍ය නැහැ. ඒව කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ සර්. ඒක හරි. ඔයාලට තියෙනවා. ඔක අපි අහමුද තිලකවර්ධන හරි කැන්ඩි කී හරි ඉන්න සේල්ස් බෝයි කෙනෙක්ගේ නියමට කියයි පුතේ. නොදකින් ඔය කල්තම මම දවසක් දැක්ක පුතේ එක ගැලුවා මේ බුදු අම්මෝ ඇඳුම් ගන්නවා පුතේ ඔක්කොම අරගෙන දානවා රැක් පොඩි. ඒකේ පාට හරි. දැන් මම නම් කියන්නේ මම මගේ නෝනට කියන්නේ පුතේ ගත්තොත් ඒ විදිහටම තියන්න. අර හැංගර් වල දාලා සමහරව මගේ නෝන ගන්නේවා මම හැංගර් වල එල්ල තියනවා. නැත්නම් මම කතා කරලා පුතේ මට මෙන්න මේක මේ අමාරුයි හැඟර එක ඉල්ල ගන්න කියලා එයාට කියලා ඒ සේල්ස් බොයිට කියලා ඒක එල්ලගෙන මම ගිහලා එතනට දාන. හරිද? මේ මම මගේ නැති වෙච්ච තාත්තා ගැන කියන්නේ පුතේ මට උගන්නපු දේවල්. මට උගන්නපු දේවල්. මාරි අකමැති එහෙම අර දාලා යන මොකද මිනිස්සු පව් වෙලාම හිටගෙන ඉන්නේ. නේද? හිටගෙන ඉන්නේ. අනිත් එක මම ඇඳුමක් ගත්තොත් අනිවාර්යයෙන්ම මං අහනවා පුතේ ඔයාගේ කෝඩ් එකක් මොනවාද මේකට දාන්න ඕනද? ගත්ත ගමන් උස්සයි යන්නේ. ඇයි? කමිෂන් එකක් යනවනේ පුතේ යාට. ඉතින් අපි ඒකත් මොකටද තිලකවර්ධන මුදලාලට දෙන්නේ? පට්ට සල්ලියක්. ඒකට දෙයි. අපි මොකද ඒක අපි දෙමුකෝ අර හිටගෙන ඉන්නමු. මම පුතේ ඔයා මොකද දාන්නේ නැද්ද මේකේ? අනේ මතක්. ඉන්න සර් කියලා මම මට කස්ටමර් හැටියට කතා කරලා මම ගුරුවරයෙක් විදියට දන්නේ නේ. එකක් ගාලා දාලා දෙන්න. ඒතකොට අශෝකට ওই විදිහට දැනුණාට පුතේ සමහරක් කස්ටමර්ස්ලා ගැන දැන් ඒ ගැණු ළමයි ඇත්තටම කතා කරලා කියන්නේ තුන පුතේ ඔයා ගන්න ආපු ඇඳුමින් තෝරගන්නවා මිසක් තින හැම ඇඳුමක්ම අදින්න එපා. පව්. මොක කියන්නේ කියනවා මට කුටි ගන්න නේද මම හද නැතුව නිකන් හිටියා. එකපාරක් මම දැක්කා ගෑල් ළමයි දෙන්නේ පුතේ නයිටි තෝරනවා. හරිද? ගෑල් ළමයි දෙන්නේ නයිටි තෝරනවා. ඔන්න එකක් අරන් කියනවා මේකේ මේ මල ලොකු වැඩි නේද? ඊට පස්සේ ඒක දාලා තව එකක් අරන් කියනවා මේක මේ රතු පාට වැඩි නේද? මට අහන්න තුන උඹලා මේ නයිටි ඇඳන් ගමේ යන්නද හදන්නේ කියලා. දැන් කාමරයක් ඇතුලේ අදින නයිටියේ මල ලොකු උනායි කියලා රතු මට මේ නයිටි වල පැෂන් තෝරන උන් ඉන්නවනේ පොඩ්ඩක් අද වෙනවා පුතේ උන් මේක. මේ කවුද අනුරුද්ධි නයිටි අඳින්න පුතේ ගෙදෙට්ට චූන් පාන් ගන්න යන නයිටි අඳින්න එපා. මොකද ඔයා චූන් පාන් ගන්න යන නයිටි ඇඳුත් එීම ඔයාට ගන්න වෙන්නේ චූන් පාන් නෙමෙයි. ඇයි? චූන් පාන් වාහනේ යන මිනිස්සු චූන් වෙනවනේ ඩ්‍රයිවර්. ඒතර ඔයාට ගන්න වෙන්නේ පාන් ඉල්ලුවොත් මාළු පාන්. ඇයි? ඒක චූන් වෙලා. මම මේ කියන කතාව බලන්න බොරුද? ගොඩක් කාන්තාවන් පුතේ චූම්පාන් ගන්න යන්නේ නැහැ. මට හොඳ කතාවක් මතක් වුණා මම කියන්නේ. ටිකක් කුප්ප ගතියකුත් තියෙන කමන්නේ අපි මේක. වැඩි හිටියෝනි. ඔන්න මේ ඔය සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ විදියක් තියෙන පුතේ තොරතුරු හොයන්න හරි කැමති ඉන්න දන්නවා. කාන්තාවන් හරි ආසයි තොරතුරු හොයන්න. අදාළ නැහැ. අද සමන් මල් පිපේ පිටකහයි වගේ හැබැයි කාන්තාව එතන ඉන්නවා. මොනවාරි තොරතුරක් හම්බ වෙයි කියලා. හරි නේද? ජයනිත්‍ය හරි නේද? Tamanට කිසිසේත්ම අදාළ නැහැ. දැන් ඔන්න මේ පාන්දර 6ට විතර ඇක්සිඩන්ට් එකක් වෙලා. ඇක්සිඩන්ට් වෙච්ච මිනිහා මැරිලා. ඔව්. දැන් මොකද කරේ මේ ඒ පැත්තේ පිරිමි කීප දෙනෙක් එකතු වෙලා මේ මිනිය පොඩක් අයින් කරලා තියෙනවා. මම කියලා තියෙනද මීට කලින්? ඒ කියලා දිනවා නම් කියන්නේ මම ආයි කියන්නේ අපරාධේ. කියලා දිනවා නම් කියන්නේ මම කිය ආය අපරාධය දාලා රිපීට් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න කියලා දිනවද? දැන් සර් කියපු දෙයක් මතක නැහැ. ඔක අහලා තියෙනවා හැබැයි. හරි. භාගයක් කියපු දේ ටිකක් කියලාම දාන්නම්කෝ. දැන් මේ ජයනිත්‍ය වගේ අනුරුද්ධි වගේ අහගෙන ඉන්න හැටියට නොකියන එක දුකයි පුතේ. උන් පුතේ වලත්ත කතාවක් කියනවා කිව්වාම මගේ දැන් මේ දේශනිය අහගෙන හිටියේ නෑ පුතේ ওই විදියට. යසදුල් මුන් දෙන්න දේශනිය අහගෙන හිටියේ නෑ පුතේ. වහල දිහා බලනවා නේද නියපොතු දිහා බලනවා නහය කසනවා ලේඩි හූරනවා එහෙම හිටපු මුන් දෙන්නා දැන් මම වලත්ත කතාව කියලා තරයි මගේ දිහා කන්න වගේ බලන මුන්ට මාව පේන්නේ මාරි බිස්කට් එකක් වගේ දැන් මට මේ අනිත්‍යව පේන්නේ නැහැ නිසා මම මේ දෙන්නව ගත්තේ තව කවුරු හරි අන්න අවිෂ් කැවිල ඉන්න ටික වෙලාවකට පස්සේ දැන් පොලිසියෙන් ආවා පුතේ පොලිසිය ආවම මේ මිනිහ දැක්කේ නැහැ ඒ පාර එතන හිටපු කාන්තාවගෙන් අහනවා කො බොඩි එක සාමාන්‍ය මැරිච්ච මිනිස්සුන්ට පුතේ ඔය ආමි එකේ පොලිසිය වගේ කියන්නේ බොඩි එක කියලා නේ. එතකොට මේ කාන්තාව මොකද කියන්නේ? උදේම ඉඳා දාගත්තේ නැහැ ටක් ගාලා දාගෙන ඉන්නම් සර් කිව්වා. right? ඒ වගේ කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ තොරතුරු හොයාගන්න ඕන වුණාම එන විදිය බලන්න. හරි ඔන්න බලන්න පුතේ ගැටලුවක් කියන එක අපි හඳුනාගන්නේ කොහොමද කියලා. අපි අපේක්ෂා කරන තත්වයෙන් සත්‍ය තත්වයේ යම්කිසි අයහපත් අපගමනයක් වෙලා තිබෙනවා. යහපත් දෙමේ අයහපත් අපගමනයක් වෙලා තිබෙනවා. නම් අපි කියන්නේ කර මොකක් කියලාද ගැටලුවක්. හැබැයි මේ අයහපත් කියන වචනේ දැම්මේ ගැටලුව කියන එක ස්ථිර වෙන්න ඕන නිසා. අනිවාර්යයෙන්ම යහපත් උනත් එතන ගැටලුවක් තියෙනවා. අපේක්ෂිත තත්වයයි සත්‍ය තත්වය අතර වෙනසක් තියෙනවා. පැහැදිලිද මම මේ කියන දේ? අපි ගැටලුවක් ඇටියට අවබෝධ කරගන්න උත්සාහ දරන්නේ අපිට වෙන අගතිගාමී දෙය. නේද? දැන් හැම වෙලාවෙම ප්‍රශ්නකදී ගැටලුවකදී ඕක වෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න සමහර ගැටලු සුබවාදී වෙන්න පුළුවන් අවසානයේ. සුබවාදී වෙන්න පුළුවන්. ඒතර ඒක යහපත් තත්වයේ. හැබැයි ගැටලුවකදී වැඩි දුරක් අපිට තියෙන. ගැටලුවක් බවටපත් වෙන්නේ ප්‍රශ්නයක් බවටපත් වෙන්නේ අයහපත් ප්‍රතිවිපාකයක් ඒක නිසා හම්බ වෙනවා. නම් මොකද්ද? අපේක්ෂිත තත්වයයි සත්‍ය තත්වය අතර වෙනස. දැන් උදාහරණයක් ඇටියට අශෝක බලාපොරොත්තු වෙනවා monthly sale එක මිලියන 10ක්. monthly නෙමෙයි අපි හිතමුකෝ මේ year sale එක. නේ අශෝක. year sale එක බලාපොරොත්තු වෙනවා 10 මිලියන්. හැබැයි මේ පාර achieve කරලා තියෙන්නේ 8 මිලියන්. අපේක්ෂිත තත්ත්වයයි සත්‍ය තත්ත්වයයි. දැන් ඕක අශෝකට ප්‍රශ්නයක් ඇයි? අශෝකගේ ඉහළ ඉන්න අය අහනවා මොනවද කරන්නේ මම මේ විකුණපන්කෝ මොනවද පොල් ගන්නවද ෂොප් එක ඇතුළට වෙලා. හා බට්ට බයිනවා. අශෝක හරිද වැරදිද මං කියන කතාව? හරි තමයි මම ඒක කිව්වේ. අනිවාර්යයෙන්ම ඊළඟ නිලධාරීන් ප්‍රශ්න කරනවා කලමනාකරු තමයි අහුවෙන්නේ. සේවකයෝ මොන පිස්සු නැටිවත් අහුවෙන්නේ කලමනාකරු. එයා අශෝකව අහුවෙන්නේ. අශෝක උත්තර බඳින්න ඕනේ. ඔකේ අනිත් පැත්තත් එනවා. අපි හිතමු 10 මිලියන් achievement එක 11 මිලියන් කරලා 11ක් කරලා. ඒත් ප්‍රශ්නයක්. ඇයි? දැන් අහනවා ආයෙත් ඔයා කොහොමද 11ක් කරේ? අහනවා. නේ? ඒ කියන්නේ අපේ ටාගට් එක වැරදිද? අපි ඊළඟ අවුරුද්දේ 11ක් තියමුනේ. ඔන්න ඒ ප්‍රශ්නේ. අශෝක පුතේ හනුම දරනවා දරපල්නවා වගේ පාන්දර 8 ඉඳන් කඩවතා බාන්සකේ රෑ 11ටත් බැලුවාම බාන්සකේ පාන්දර 3ට බැලුවත් බාන්සකේ නෙමේ ගෙදර ඉඳගෙන මේ බිල් හදනවා. පාන්දර 3ට බාන්සකේ ඉන්නේ. ගෙදර ඉඳන් බිල් හදනවා. ඒ කියන්නේ ඔෆිස් එකේ වැඩ ගෙදර අරගෙන ඇවිල්ලා. මහත්තයා පව් උට තෙලතුරු අපල. බලපක් කියලා කැතලේ මහත්තයා ඉතින් එනවා ඉවර දෙයි කියලා අහනවා නෑ නෑ තව පොඩ්ඩක් බිල් ටිකක් හදන්න තියෙනවා මහත්තයා ආපහු එනවා පැයකින් විතර දැන් මොකද ඒ තව එක බිල එහා දාන්න තියෙන්නේ දැන් පාන්දර 1යි වෙලා නේ ඊට පස්සේ මහත්තයා අනේ නිින්ද ගිහිල්ලා ආය පාන්දර 5ට විතර එනවා ඉවර දෙයි මේ දැන් ඉවර වුණේ වැටට යන්න තියෙනවා අසෝක වැටට යන්න නේ දැන් සුරපලේ කිව්වේ කාරි මම මේ hari, macam maget ekonomi kata keren. Hari, Dilki. Ah, mana? තා පොඩ්ඩෙන් තව ටිකක් කතාව එහාට ගියා නම් ඔයාලට BMS ටීචර් ඉන්න බැරි වෙනවා පුතේ. මේ ඇයි? ඔයාට ලෝකයට මුණ දෙන්න බැරි වෙනවා. එහෙනම් මම මියුට් දාන්න කියලා හැදි. රයිට් අපි ලියාගමු තීරණ ගැනීම සඳහා වන ගැටලු. තීරණ ගැනීම සඳහා වන ගැටලු. මෙහෙම ලියාගන්න. අපේක්ෂිත తত্ত্বය अपेक्षित तत्वे हा सत्य तत्वे अतर ऐति अपेक्षित तत्वे हा सत्य तत्वे अतर ऐति आयापत वेनस අයහපත් වෙනස ගැටලුවක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ගැටලුවක් ලෙස අර්ථ ගැන්විය හැකිය. වෙනම ඡේදක ලියාගෙන ගැටලුවක් හේතුවෙන් ගැටලුවක් හේතුවෙන් සංවිධාන සමස්ත ක්‍රියාවලියටම සංවිධාන සමස්ත ක්‍රියාවලියටම බාධාවන් ඇතිවීම සිදුවේ. බාධාවන් ඇතිවීම සිදුවේ. එම නිසා එක් කුඩා කොටසක හෝ අංශයක ඇතිවන මෙම අයහපත් තත්ත්ව වෙනස එක් කුඩා කොටසකෝ අංශයක ඇතුළේ මෙම අයහපත් තත්ත්ව වෙනස සමස්ත සංවිධානයේටම බලපෑම් කිරීම අපේක්ෂා කරයි. මෙම අයහපත් තත්ත්ව වෙනස සමස්ත සංවිධානයේටම බලපෑම් කිරීම අපේක්ෂා කරයි. පැහැදිලි නේ කාරණාව. දැන් ඔය මේ කුඩා කොටසක අපි සමහරක් වෙලාවට හිතන්නේ නැහැ පුතේ සමහර ප්‍රශ්න ඇති වෙන තැන සමස්ත ව්‍යාපාරයටම බලපානවයි කියලා. සමහර දේවල් අපි ප්‍රශ්න ගණන් ගන්නෙත් නෑ. ඕක ප්‍රශ්නයක් නෑ කතාලා දාන ඕක ඊතරා වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි චූටි ප්‍රශ්නය සමස්ත ව්‍යාපාරයටම බරපතල ගැටලු ඇති වෙන තත්ත්වයන් වලට මුණපාන සිද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මේකත් කියලා තියෙනවා නම් කියන්නේ. අර දවසක් මතකද මම කිව්වා printing company එක කේස් එකක්. වැසිකිළිය පිරිසිදු කරලා නැති වෙලා වෙච්ච සිද්ධියක්. කිව්වද මම? මේක උනේ මැකනම් මැකන්සි ජෝන් කීට්ස්ලාගේ printing company එක. ඒගොල්ලෝ තමයි ඔය මේ ඇන්කර් පෙට්ටි ගහන්නේ. මේ නඩුවක් ගියා දැන් නම් ඒ නඩුව ඉවරයි. මේ සිද්ධිය ඔබ බලන්න මේ පොඩි තැනක ඇතිවන ගැටලුව ව්‍යාපාරයට කොපමණ බලපෑමක් එල්ල කරාද කියනවා නම් මේක උනේ මෙහෙමයි. රාත්‍රී සේවා මුරේ හිටපු සේවකයා මැෂින් එකේ හිටපු සේවකයා කොත්තුවක් කාලා ඇවිල්ලා පුතේ සාමාන්‍යයෙන් කොත්තුවක් කනවා කියන්නේ වෝම්ලි වෙන්කම්නේ බඩ යන්නනේ. සමහර කොත්තු කනකොට අසමෝදගම් එක්ක තියෙන සම්බන්ධතාවය ගැන හිතන්න. දැන් මේ සේවකයා කොත්තුවක් කාලා ගියා මේ සේවකයාට බඩ අවුල් වෙන්න ගත්තා. මේ සේවකයා ළඟ ඉන්න මැෂින් එකේ ඉන්න කෙනාට කිව්වා මචං මම පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් මම වඩා බලාගනි. එයා කිව්වා හා කියලා. සාමාන්‍යයෙන් එහෙම වෙනවා. දැන් මෙයා ගියාම ෆැක්ටරි එකේ තියෙන වැසිකිළිය එදා පවිත්‍රතා කම්කරුවා ඇවිල්ලා නැහැ. ඒව හොදලා නැහැ. යන්න බෑ ඒ තරම් අප්සෙට්. නේද? පිරි ඉතිරි යන. සාමාන්‍යයෙන් ඉතිරි කිරීම හොඳ පුරුද්දක්. හැබැයි ඔතන ඉතිරි කිරීම හොඳ පුරුද්දක් නෙමෙයිනේ. නේ? නමුත් එතන ඉතිරි කිරීම කරලා ඒ පාර මෙයා මොකද කරේ මෙයාට ටිකක් අප්සෙට් නිසා වැඩි වෙලාවක් ඉන්න වෙයි කියලා හිතච්ච නිසා මෙයා ඔෆිස් එකේ තියෙන එකට ගිහිල්ලා ඒකට විනාඩි 15ක් 20ක් විතර යනවා. හොරේ සමස්ත කාර්ය සාධන ඉවර කරන්න පැය භාගයක් විතර ගිහිල්ලා. දැන් කොච්චර අවාසනාවක්ද කියනවා නම් මෙයා අර මගේ මැෂින් එකක් පොඩ්ඩක් බලන්න කියලා ගියේ එක්කෙනාගේ මැෂින් එකේ අවුලක් වෙලා. එයාට මේ මැෂින් එක බලන්න 100ක් නෑ. එයා එයාගේ මැෂින් එක රිපෙයාර් කරලා. දැන් මේකේ අවුලක් ගිහිල්ලා. මේකේ අර නීඩල් එකට තීන්ත හිර වෙලා නීඩල් එක කැඩිලා. ඒ විතරක් නෙමෙයි පුතේ ඒ පැය භාගයට ගහපු ඇන්කර් පෙට්ටි ඔක්කොම වගේ ඩැමේජ්. ලොකු අලාභයක්. ලොකුම අලාභේ තියෙන ප්‍රොඩක්ට් එක නෙමෙයි මැෂින් එකට. ඒ නීඩල් එකක් සාමාන්‍යයෙන් ඒ දවස්වල දැන් මේක අවුරුදු 15කට 20කට වගේ කලින් වෙච්ච එකක්. ඒ දවසට ලක්ෂ 50ක් 60ක්ලු ඒ නීඩල් එක. හරි වටිනවා. කෝඩ් මැෂින් වල නීඩල්. දැන් මොකද කරේ? දැන් නඩුවක් දැම්ම සේවකයාට විරුද්ධව සේවකයාට ගෙවන්නේ කියලා. හරි සේවකයාට ගෙවන්න පුළුවන් පුතේ ලක්ෂ 50ක් එන සේවකයාත් වැඩ කළා සේවකයාගේ පුතත් වැඩ කළා පුතාගේ පුතත් වැඩ කළා ඒ පුතාගේ පුතත් වැඩ කළා එතකොට ඒ පුතාගේ පුතා ඒ කියන්නේ 50ගේ දඩුවම මෙයාට ගෙවන්න වෙනවා මී මුණු පුරාට ඒ කියන්නේ මී තුනක මුණු පුරාට හරිනේ මී තුනක මුණු පුරාට ගෙවන්න වෙනවා ඉතින් නඩුව ගියාම මේ චුදිත්‍යා පැත්තෙන් කතා කරපු එක්කෙනා කිව්වා වැරද්ද තියෙන ආයතනයේ වැසිකිළිය හොදලා නැහැ. ඉදා ආපු එක්කෙනා වැඩ කරන්න හිටපු එක්කෙනා ආවේ නැහැ. ඒ වෙනකොට මේගොල්ලෝ වෙන එක්කෙනෙක්ව දැම්මේ නැහැ. ඒ නිසා මෙයාට දැන් එතන වැසිකිළිය යන්න බෑනේ. මැෂින් එක ගාව යන්න. ඒතකොට එයා එක වෙන තැනකට යන්න ඕන. අතනට යන්න බැරි නම් එයා ගිහලා ඔෆිස් එකට. ඒ නිසා සේවකයා හරි නඩුව දින්නා. සේවකයා නඩුව දින්නා. කේස් එක ජෙනුයින් නේ පුතේ. කේස් එක ජෙනුයින්. අන්තිමට ආයතනයේ පාඩුව ඉඳලා ගත්තා. දැන් බලන්න පොඩි ප්‍රශ්නයනේ තිබුණේ. පවිත්‍රතා කම්කරුවෙකු නෑ. වෙන කෙනෙක්ව දාන්න ඕන එකට දැම්මේ නෑ. එහෙම නැත්නම් වැසිකිළිය හොදන්න විදියක් කරේ නෑ. මේ වැසිකිළිය කියන්නේ පුතේ. එහෙන් පිටිම මොන කේස් එකක්ද කියලා බලහමු මේ. ඊට වඩා කොච්චර ලොකු කේස් ව්‍යාපාරයකට තියෙනවද? තරගකරුවන්ගේ පැමිණීම, රජෙන් දාන නීති රීති, විදේශවලද පොලක තරගකරුවෙකු පැමිණීමනේ. නම ගිය. එහෙවු තියේදී වැසිකිළිය පිරිසිදු කරපු එකක් තමයි ආයතනයේ සමස්ත කාර්ය සාධනෙම දැඩිම බලපෑම එල්ල කරේ. හිතුවේ නෑ නේද එහෙම. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඔන්න මම උදාහරණයකුත් එක්ක මේක විස්තර කරා. අපි යන් අපේ අවසාන කාරණාවට අද තීරණ ගැනීම සඳහා වන අවස්ථා. තීරණ ගැනීම සඳහා වන අවස්ථා. සාමාන්‍යයෙන් ගැටලුවක් ඇතිවන නේ ප්‍රගීත් මන් දැන් කිව්වේ. ඔයත් හරියට උත්තර දුන්නේ. සාමාන්‍යයෙන් ගැටලුවක් ඇති වෙන වෙලාවක් කලාවක් කියන්න බෑ නේ. දැන් මේ ඉන්නවා කවුද දන්නේ පොල් ගෙඩියක් උලුවට වැටෙයිද කියලා කියන්න බෑනේ. ආ පාරයින් ඉන්නේ යන වාහනයක් ගිය ඇතුළටේ දීලා කවුද දන්නේ කියන්න බෑ කියන්න බෑනේ. දැන් ඔය ජයනිත්‍යයි ඉන්නවා කවුද දන්නේ සර්පෙක් ඇවිල්ලා කකුල කයිද කියලා නේ. ලිදවට කර කබර ගෝයා කකුල කෑවේ දිය බරිය බලන්න මිනිසුන්ට වෙන වැඩේ. ටිකිරිලියාට වෙච්ච දේ බලන්නකෝ. හිටියේ කබර ගෝයා කකුල කෑවේ දිය බරිය. හරි අවුලක් නේ. ටිකිරිලියා තමයි පුතේ ඡේද තනිකරම ඡේද වාචකයා නේ. කලෙත්තර ලිඳර ගියා ටිකිරිලියා වතුර අරන් එන්න. ලිදවට කර කබර ගෝයා බෑ කකුල කාලා තියෙන දේ බරිය. එක්ක ටිකිරිලියාට මඤ්ඤං ටිකිරිලියා දැකලා තියෙන්නේ දිය බරිය කබර ගෝයා හැටියට. නැත්නම් කබර ගෝයාගේ තියෙන කුප්ප කමර කබර ගෝයා වෙන වෙස්යකින් ඉඳලා දියබරියක්. මේක මාර ප්‍රශ්න පුතේ මේ. දැන් ඔය ලංකා ඉතිහාසෙත් තියෙනවනේ වගේ තැන. දැන් ලංකාවේ ඉතිහාසෙම ගත්තාම ভেජිටේරියන් ලුනේ. ඇයි බුදුහාඳුරුව ලංකාවට වැඩම කරලා ලංකාව මත් කන එක අත්තරිය කියලා කියනවනේ. නේ? දැන් බුදුහාඳුරුව ලංකාවට වැඩලා තියෙන කොයි කාලෙද බලන්නකෝ. එපාර එයා ඒ කාලේ බුදුහාඳුරු ඒ කාලේ අයට ධර්ම දේශනා කළා මේ මත් මාංශ කන එක අත්හැරිය. ඒතකොට ලංකාව කියන්නේ ভেජිටේරියන් රටක්. දමදිව ලංකාව ভেජිටේරියන්. දැන් මට කියන්නේ එහෙමනම් ඇයි තිස්ස මුවා පස්සේ පැන්නුවේ? ඇයි තිස්ස මුවා පස්සේ පැන්නුවේ? කවුද? ජයනිත්‍ය. කියන්න බලන්න. අවිෂ්ක. යසදුල්. කවුද තිස්ස? දේවානම්පිය තිස්ස. කාගේ පස්සේද පැන්නේ? මුවාගේ පස්සේ පැන්නවා. කවදාද? පොසොන් පොය දවසේ. ඒ පාරනේ මිහිඳුහාමුදුරුවෝ ඇවිල්ලා ඇහුවේ මිහිඳුහාමුදුරුවෝත් බබා පුතේ නේද? ඉන්දියාවේ ඉඳන් මෙහෙට එන්නත් දන්නවා. අර මුවා පස්සේ පන්නපු එක තිස්ස විත්තියක් දන්නවා. ගහ අඹ විත්තිය දන්නේ නැහැ. මිහිඳු බබා. ඒ ලංකාවේ ඉතිහාසයේ වැරදිච්ච තැන් පුතේ මේ. මොකද තිස්ස මුවා පස්සේ පැන්නුවේ ඇති කරන්න හදාගන්නද? අපි හිතමුකෝ තිස්ස මුවා පස්සේ පැන්නුවේ ඇති කරන්න හදාගන්න. ඒතර දුණු ඊතලය අරන් ගියේ පිට කසා ගන්නද? ඵලයක් ලබයි යන්න. පේනවනේ. අපි විසින් අපිම විකෘත කරගත්ත අපේ ඉතිහාසය. අපි යක්ක පුත්තුනේ නේ. අපි රාවණාගෙන් පැවතෙන යක්ක පුත්තු අපි විසින් විනාශ කරගන්න අපේ ඉතිහාසය හරි. ඒ ඇතියේ. තීරණ ගැනීම සඳහා වන අවස්ථා. තීරණ ගැනීම සඳහා වන සාමාන්‍යයෙන් අවස්ථා දෙකයි තියෙන තීරණ ගන්න. හැබැයි අපි තීරණ ගන්නේ මොකටද? තීරණ ගන්නේ ගැටලු. ගැටලුව ප්‍රශ්නයක් සදා තමයි අපි තීරණ ගන්නේ. ගැටලුව ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාව ඒක කියන්න බෑ පුතේ. සෑම තැනකම සෑම කාලයකම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලුවක් ඇති වුණොත් අපි ඒ ගැටලුවට තීරණ ගන්නවා. හැබැයි අපි ওই තීරණ ගැනීම සිදු කරන්නේ අවස්ථා දෙකක් හැටියට. සමහර ගැටලුවට ගන්නා තීරණ පුතේ නැවත නැවතත් සිදුවන ගැටලු එකම තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි කියනවා පුනරාවර්තනය වන තීරණ කියලා. එකම දේ වෙන්නේ. දැන් උදාහරණයකට ආයතනයක් ගත්තොත් එහෙම තොග අවසන් වීම, සේවකයෙකු ඉවත් වීම, නිෂ්පාදනයේ දෝෂයක් ඇති වීම. කීපාරක් වෙලා ඇද්දනේ. ඒත් ඒවා ගැටලුනේ. කීපාරක් වුණත් ගැටලු. හැබැයි ඒවට ගන්නා තීරණ කිසි ප්‍රශ්නයක් නෑ අපි දන්නවා. දැන් උදාහරණයකට අපි හිතමුකෝ දෝෂයක් ඇති වෙලා කියලා අපි මැෂින් එක රිපෙයාර් කරනවා. අපි හිතමුකෝ තොග අවසන් වෙලා ගත්තා තොග ඕඩර් කරනවා. සේවකයන් මදි වෙන තැනකින් සේවකයෝ ගන්නවා. ඔකේ අනිත් එක තමයි පුනරාවර්තනය නොවන. ඒවා එක පාට වෙන්නේ. ඒවා අපි දන්නේ නැහැ පුතේ. අපි තුන් ආයතනයේ ගින්නකින් විනාශ වුණා. තරගකරුවෙක් වෙළඳ පොළට ආවා. රජයේ පාලන නීතියක් පැනෙවුවා. එක පාට වෙන්නේ. ඒතොර අපි කලින් තීරණ අරන්නේ නැහැ. ඒ නිසා කේස් ඒවට තීරණ ගන්නවා නම් අදාළ අවස්ථාව හොඳින් අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඒ නිසා මේ තීරණ ගන්න අවස්ථාව මත පදනම්ව කවුද එක ගන්න කියන එකත් තීරණය කරනවා. අපි ලියාගමු. තීරණ ගැනීම සඳහා වන අවස්ථා. ගැටලුවක් මතුවන සෑම තැනක්ම කාලයක්ම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. කියන්නේ ගැටලු අවස්ථාවක් ප්‍රශ්න අවස්ථාව. යටි වෙනම ලියා ගන්න. තීරණ ගැනීම අවස්ථා. මෙතන අවස්ථා කියන වචනේ ඇවිල්ලා නැහැ. මෙතන තීරණ ගැනීම අවස්ථා කොටස් දෙකකි. තීරණ ගැනීම අවස්ථා කොටස් දෙකකි. පළවෙනි එක ලියා ගන්න. නැවත නැවත සිදුවන, ඒ කියන්නේ පුනරාවර්තනයේ, මේ සාමාන්‍යයෙන් පුනරාවර්තය වෙන ඒවා බොහෝ දෛනික ස්වරූපේ මට කියන්න අමතකුනේ. දෛනික ස්වරූපේ. ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධව තමයි මේවා වෙන්නේ. මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ. මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ දෛනිකයි. නිෂ්පාදනය, අලවිය, මූල්‍ය, මානව සම්පත් බෙදා හැරීම, ඒ තත්ත්වපාලනය ඔක්කොම එදිනෙදා වෙන දේවල්. අපි ලියාගමු පළවෙනි එක. පුනරාවර්තනයේ වන්නා වූ හෝ दैनिक स्वरूपये मना लेस व्यूहगत कलावू එම නිසාම කලින් තීරණය කරපු ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එම නිසාම పూర్ව නිශ්චිත තීරණ රීතීන් යොදා ගැනීම සිදු කළ හැකි අවස්ථා. යොදා ගැනීම සිදු කළ හැකි අවස්ථා. අපි උදාහරණයක් දාගමු. උදාහරණ. තොග අවසන් වීම හරිනේ. ඕක ඉතින් නිතරම වගේ වෙන්න පුළුවන් දෙයක්. අපි දන්නවා ඔකට මොකද කරන්න ඕනි කියලා. සේවකයෙකු ඉවත් වීම එමෙත අස්වීම මොකද කරන්නේ? අපි සේවකයෙකු බදවා ගන්නවා, නැත්නම් ඉන්න සේවකින්ගේ බැලන්ස් කර ගන්නවා, ඕටී දාලා හරි මොනවාද ඉතින් නැත්නම් බදවා ගන්නවා. ඒ වගේම විකුණුම් පහළ යාම වගේ එකක් අනන්තවත් වෙනවා. රයිට්. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක ඕකේ අනිත් පැත්ත. දෛනිකත් නැහැ, නැවත නැවත වෙන්නෙත් නැහැ. ඒ නිසා කලින් තීරණය කරපු ඒවා යොදා ගන්නත් බෑ. ඒ වෙලාවේ හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා මේ පුනරාවර්තනයේ වල දෛනික ස්වරූපයේ ගැටළු වලට ගන්නා තීරණ ගන්නේ පසුපෙළ කළමනාකරුවන්. මොකද කලින් තීරණ අරන් තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. අපි ඕක ඔතෙන්දී අපි කතා කරන්නේ. ඕක අපි කතා කරන්නේ වැඩසටහන් ගත කළ තීරණ පස්සේ එනවා අපිට. පස්සේ අවු වෙනවා. ඉතින් අපි කියමු කවුද මේ තීරණ ගන්න කියලා. මේ තීරණ ගත්තොත් බොහෝ විට ගන්න පුතේ ඉහළ පෙළ කළමනාකරුවන් මොනවද අපි අවස්ථාව ගැන දන්නේ නැති නිසා. එහෙම ගන්න තීරණ අවදානම්නේ. කලින් අරන් නැහැනේ. අපි දන්නේ නැහැ ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ නිසා අපි මේ වගේ තීරණ ගද්දී බොහොම කල්පනාවෙන් ගන්න. අපි ලියාගමු දෙවෙනි එක. දෛනික ස්වරූපයක් නොමැති පුනරාවර්තනය නොවන. පුනරාවර්තනය කියන්නේ නැවත නැවත. පුනරාවර්තනය නොවන अनपेक्षित अनपेक्षित අපි බලාපොරොත්තු වෙන තත්ත්ව නෙමෙයිනේ. ඒ කියන්නේ අනපේක්ෂිත කියන්නේ අපේක්ෂා නොකරන අනපේක්ෂිත. එම නිසා පුතේ මගේ කටහඬ අමතරව වෙන මොනවාරි කටහඬක් ඇහෙනවද ඔයගලට? නෑනේ. එම නිසා పూర్ව නිශ්චිත තීරණ රීති යොදා ගැනීමට නොහැකි අවස්ථා. කලින් තීරණය කරපුවා එහෙම ඒවා නැහැ පුතේ. බලන්න ආයතනයක් ගින්නෙන් උදාහරණ දාගන්න ආයතනයක් ගින්නෙන් විනාශ වෙනවා. කලින් ගින්නක් ගත්තත් ඒ ගින්නේදී අපි ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා ඒක මතක තියාගෙන මේ පාර ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි ඒක පාඩම් ඉගෙන ගන්න පුළුවන් නේ. පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ගින්නක් කොහොම කොයි වෙලාවෙ කොයි විදිහට ඇති වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ගින්නක් නිසා ඇති වෙන්න පුළුවන් අවදානම పూర్වව අපිට විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඒකට යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇයට fire extinguishers නේ. මොනවාද fire extinguishers කියන්නේ ගිනි නිමන උපකරණ. fire hoses සයි කරන්න පුළුවන්. fire fighters ලා දාන්න. fire fighters ලා කියන්නේ කවුද? සාමාන්‍යයෙන් ගොඩක් ආයතන ඉන්න පුතේ ගිනි නිවීම සඳහා පුහුණු කරපු අය. නේද? අපි ඒ අය කියන්නේ fire fighters කියලා. එතකොට assembling points දාන්න පුළුවන්. ගිනි ගන්න වෙලාවට අපිට කියන්න පුළුවන් මේ කණ්ඩායම ඇවිල්ලා මෙන්න මෙතනට එකතු වෙලායි. ඒකේ තියෙන්නේ අපිට පුළුවන් විනිශ්චය කරගන්න මොන වගේ අනතුරක්ද සිදු වෙලා තියෙන්නේ කියලා නේ. ජීවිත හානි වෙලා තියෙනවද වගේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. කියන්නේ పూర్ව සූදානම් අපි ඒකට කියන්නේ නේ. పూర్ව සූදානම්. ඒක හැබැයි තීරණයක් නෙමෙයි. పూర్ව සූදානම් කියන්නේ පොඩ කල්පනාවට ගන්න. තරග කරුකු වෙළඳ පොළට පිවිසීම. හදිසිය වෙන්න පුළුවන් වැඩක් නේ. plan කර තරග කරු වෙන්නේ නැහැ. සාමාන්‍ය තරග කරුවා කරන්නේ බොහෝ විට එකපාරට එන වෙළඳ පොළට. ඒ මහම තමයි වාසි. පාට වෙළඳ පොළට එනවා. තරංකරුව වෙළඳ පොළට පිවිසි. අවසානයේ බලන්න රජයේ විසින් විවිධ නීති පැනවීම. දැන් එකපාරක් තමාලි ඔයා දන්නවද මේ මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව කාලේ එකපාරට ගවමස් ප්‍රවාහණය තහනම් කළා. දන්නවද මතකද ඔයාට? මතකයි. ගවමස් ප්‍රවාහණය එකපාරට තහනම් කළා. මතකයිද? මතක නැහැ. අයියානේ මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව ඉඳද්දි එකපාරට තීරණයක් ගත්තා තමයි ගවමස් ප්‍රමාණය තහනම් කරා. ගෙනියන්න බෑ පාරේ. මතක නැහැ ඔයාලට? මතකයි ඒක තමයි. මතකයි. එහෙම මතක තියෙන්න ඕනේ. දැන් මට පොඩි ප්‍රශ්නයක් ආවා තමයි. ගවමස් ප්‍රමාණය තහනම් නම් ඔයා කොහොමද ඒ දවස්වල බස් එකේ ගියේ? ඇදගෙන නෑවනේ පුතේ. ඇදගෙන නෑවනේ. වාට තේරුම් නැද්ද මම ඔයාගෙන් ওই උත්තරේ ගන්න try කරනවායි කියලා. ඔව් කියන උත්තරේ ගන්න try කරනවා කියලා වාට හිතුන්නේ නැද්ද? ඇයි? මට උමනාවෙම ඔයාව අමාරුයි දාන්න අවශ්‍යතාවය තිබුණා. මම පුතේ හැම දේශනයකදී වගේම යසදුල් ওই විදිහට අමාරුයි දානවා කවුරු හරි. ওই ප්‍රශ්නේ අහලා. ගවමස් ප්‍රමාණය ඇත්තම ගවමස් ප්‍රමාණය තහනම් කළේ. ගවමස් ප්‍රමාණය තහනම් කළා, වඩු මඩු තහනම් කරා, මාර වැඩ කරේ මිනිස්සු මිටියට. හිතගෙන මාර දේවල් කරේ. හිටගෙන කරේ ඔක්කොම. ඒ කියන්නේ හිටන් කියන්නේ. ඒ හිටා මේ හිටා. හොඳ බුලට් එක ඕක. නේ. හොඳ බුලට් එක. හරි. රජයේ විසින් විවිධ නීති පැනවීම. කවුද තමාලි යන්නම ගියා කේන්ති කියලා ගමන්. මම ඉන්න මුගේ දේදර වලට මූ මට ගවයා කිව්වනේ. යන්නම ගියා. තමාලි හරි. කැමරා එක ඔෆ් කරලාමද. හරි පුතේ අපි තීරණ ගැනීම වැදගත් වන්නේ ඇයි කියන එක ඊගාව දේශනේදී කතා කරමු. තීරණ ගැනීම වැදගත් වන්නේ ඇයි කියන එක ඊළඟ දේශනේදී කතා කරමු. මොනවද තියෙන ප්‍රශ්න?